गतिस्त्वं गतिस्त्वं त्वमेका भवानी गतिस्त्वं गतिस्त्वं त्वमेका भवानी कुकर्मी कुसंगे कुबुद्धि कुदास कुलाचारहीन कदाचारलीन තෙරුවන් සරණයි සියලු දෙනාටම ශාන්තියක් වෙන්න කිසි දුකක් නොවෙන්න ධර්මේ ශාන්තිය අත්දකින්න ලැබෙන්න ගොඩාක් වෙලා මෙහෙම ඉඳ වෙන්න ඇති කොහොම හිටියත් තමන්ට මේ මොහොත හිතන්ද මොන දේ තිබ්බත් මොන දෙයක් අත්දකින්න තිබ්බත් මේ මොහොත විතරයි ඒ වෙච්ච එකකෝම ඉවරයි උනා කියන්නේ මොන හරි ඇස් කන් නාස දිව ශරීරය මනස කියන ස්පර්ශය කියන මේ ඉන්ද්‍රියයන්ගෙන් තමයි වෙච්ච දෙයක් ඔය මොන හරි ඕ වේවා. ඉතින් ඉස්සරහට වෙන්න තියෙන දෙයක් අපි දන්නේ නැහැ. මේ මොහොතේ. හැබැයි මේ මොහොතේ ගොඩාක් අය මේක පිට්ටනියක් වගේ අවශ්‍යයි මම කරන දෙයට. එක එක්කෙනාට මෙහෙම තැරවිලා ටිකක් අමාරුයි. ඒකත් හොඳ පුහුණුවක්. ඒක ගන්න පුළුවන් මම නෑ වගේ මගේ ශරීරෙ නෙමෙයි කියලා හොවම අතරින්න පුළුවන්. අනිත් ශරීරද මොකද්ද තැරවෙන්නේ මට පිටාවේ දවසක් මට මම හදිසිය කැලේ ඉඳන් බඹරගස් තලාවේ මට යම් එක මෑනියු කෙනෙක් මට හිතට පේනවා. ඉතින් ඒ මෑනියන් වංශ මට ගොඩාක් උපකාර වෙච්ච ඉෂිවරයෙක් වගේ කෙනෙක්. මං තරුණ කාලේ මට හිමාලයත් එක්ක සම්බන්ධයක් තියෙන බව ඒ මෑනියු තමයි කිව්වේ පළෙන්ටම. මේ හිමාලයෙන් ආපු කෙනෙක් කියලා. එදා මගේ රැවුල වැවිලා තිබ්බා එහෙම තිබ්බා හිතන හැබැයි කවුද දන්නේ. කොහොමනත් ඒ මෑණියන්ට පිළිකාවක් ඇදලා මට ඔය කැලේ ඇස්සේ ඉන්නකොට ඒ වස් සමාදන් ඉස්සෙල්ලා මේ මෑණියන් මට පේන්න පටන් ගත්තා. ඉතින් මම තේරුණා මං යම් දේවල් බලන්න බලාගෙන යන කෙනෙක් නෙමෙයි නොබලන්න බලාගෙන යන ගමන යම් දේක් පේනකොට සංඥා වෙනකොට මොකක් හරි හිතන්න හේතුවක්. ඉතින් මං හිතුණා මට ඉවර කරගන්න බැරි වෙච්ච ඩියුටි එකක් යුතුයකමක් ඇති කියලා. ඉක්මනටම කැලෙන් නික්ම ගියා. එතන දවස් පැය ටික දවසක් දෙකක් යනවා එහෙන් පිට වෙන්න. කුඩි මිගල්ට වැඩලා කැලේ ඇතුලෙන් ඊට පස්සේ ඕමම යන ගමන් මට මතකයි අද වගේ ඒ අර මොකද්ද ඒ බස් එකේ බස් කූපනුත් එක්ක මහරගමට ලං වෙනකොට මේ මංගාව ඉඳගත්තා. එක්කෙනෙක් මගේ සීට් එක මෙහෙම තිබ්බා මංගාව ඉඳගත්තා. එක බීපු කෙනෙක්. ඒ බීපු කෙනා බීලා හිටිය. එයා ඉතින් මාව කතාවට ගන්න ගියා. කොහොමද මේ මොකද්ද මේ මමත් පන්සල් වල හිටියා ස්වාමී වංශ කියලා. හැබැයි මන් තේරුණා ඇත්ත එක කතා කරලා තේරුමක් නෑ. ඉතින් මං එහෙමම අනිත් පැත්ත බලන්න මගේ අරගෙන හිටියා. ඒ ගමන් මේ ඇඟ එයාගේ ඇඟ තැරවෙනවා මෙහෙම. මගේ සිවුරත් එක්ක. එලා කවුරුත් දැක්කේ නෑ වටපිටාවේ. ඉතින් අපිට හිතෙන්න පුළුවන් එයා කිලුටුයි කියලා. ඒ කිලුටුයි මේක කියලා. හැබැයි අපි පිරිසුදුකමට ඇලීමත් කිලුටු එකට ද්වේෂයෙන් එකත් තමයි ලොකුම කිලුට. තමන්ට පුළුවන් වෙනවනේ අතරින්ද. මේක රූපස්කන්ධයක්. ඒක ඒ වගේ වෙලාවක තමයි මේ විදර්ශනා කරන එක ප්‍රයෝජනෙ වෙන්නේ. තමන්ට මේක ඥානලෝකද මේ ශරීරය මේ දැනෙන දේ මේ තැරවෙන දේ තමන් මේක තැරවෙන තවත් තැරවිලා එන දැනීමක් ස්පර්ශයෙන් එන දැනීමක් කියන එක ඒ ප්‍රායෝගිකව ඒ මොහොතේදීම දාලා ඒ තැරවෙන දේ
ඒ තරවෙච්ච අරමුණු තරවෙන මේ ශරීරයත් මම නෙමේ මට හිතෙන්නේ. ඒක බලන්න ඕනේ පිංගුද තමන් දියා මේ මෙලියෙන් බලනවා වගේ. ඕකට එන්න තමයි මේ ඔක්කොම කරන්නේ. ඕක නිතරම ප්‍රැක්ටිස් වෙනවා නම් තමන්ට මරණ මොහොතේදී මේක පිහිට වෙනවා. මගේ ජීවිතේ මාස 8කට ඉස්සරත් අන්තිම පාරට අන්තිම කියන්නේ මේ මෑත කාලෙකදී මරණය සිත් වෙයි කියලා හොඳටම දැනෙච්ච වෙලාවේ ඒ වෙලාවෙත් පිහිට වුණේ මේ සමාධියක්වත් චිත්ත ශක්තියක්වත් නෙමේ පින්වතුනි. මේ භාග්‍යතුන් වහන්සේ ලෝකේ කලාතුරකින් පහළ වෙලා බිහි වෙලා මේ ලෝකෙට ඒ 23 මහා පුරුෂ ලක්ෂණත් එක්ක. ඒක විතරක් නෙමේ 23 මහා පුරුෂ ලක්ෂණ චක්‍රවර්ති රජවරුන්ටත් තියෙනවා. මේක ඒ නුවණ, ඒ ප්‍රඥාව ලෝක සත්‍යාව සදහට දුක්ඛන්දරාවල වලින් මුදවන ප්‍රඥාව. හිත හොඳටම සුද්ධ කරන විරාගය ඇති කරවල ඇලිමෙන් තමයි හිත කිලුටු වෙන්නේ. විරාගයෙන් තමයි හිත පිරිසුදු වෙන්නේ. හැබැයි විරාගය සිද්ධ වෙන්නේ නැහැ Tamanට ඒ විරාගය රාගය ඇති කරන අරමුණු කෙරෙහි අවබෝධයක් එන්නේ නැතුව. අවබෝධයක් එන්නේ නැතුව කවදා අවබෝධයක් වම පොතෙන් කියවන එකක්වත් අහන එකක්වත් නෙමෙයි පින්වතුනි. නැවතිච්ච සිතකට, ඒ කියන්නේ නැවතිච්ච සිතකින් දැක්මක් එන්න ඕනේ. නැවත හිතවිලි නැවතින්න නැතුව හිතන සිතකට මේක කවදාකවත් අහුවෙන්නේ නැහැ. ඒක කවදාත් අහුවෙන්නේ නැහැ. ඒ කියන්නේ තමන්ගේ හිත සුවපත් වෙලා මෙහෙම සංසුන් වුණොත් සංසුන් වෙන්න සීල් රැකෙන්න ඕනේ. සීල් කැඩෙනකොට ඒත් වෙන්නේ නැහැ. ඉතින් සීලය අපි හිතනවා පංචශීල එහෙම කියලා. හැබැයි අද යුගයේ වෙනකොට සිල් කැඩෙන අවස්ථාව අමුතු විදියට බිහි වෙලා තියෙනවා. ඉතින් සිල් කැඩෙන එක විවිධ විදියට විදින ව්‍යාපාර අපි කරනකොට, රාජකාරී කරනකොට, විශේෂයෙන් ඊයේ පෙරේදා මට මේ පොඩ්ඩක් යන්න වුණා. ඒ කියන්නේ එළියට යනකොට මට යම් රටේ ඇත්ත තත්ත්වයක් දැනෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ අපේ සිල් පොඩි දේවල් විශේෂයෙන්ම සත්‍ය රකින්න එක අපි පොඩි දේවල් වලින් කඩලා කැඩෙනවා. හොඳ කරන අයත් ධර්මයේ කරන අයත් දැන් ওই ට්‍රැෆික් බ්ලොක් එක වලදී එහෙම මොකද ට්‍රැෆික් පොලිස් කට්ටියම ඇල්ලුවම සමාජකලාට ඒක පොඩ ප්‍රමාද වෙනවා කියලා අපි මොනවද කියන්නේ පගාවක් නේද මන් දන්නේ. ඒක අර සමාජක තැන් වල කියන මොනවද ජරාව කියලා ඒක ලස්සන වචනයක්. ඒ කියන්නේ ඒ මොකද ඒක අර රස්තිය ආදු ඒ කියන්නේ අර පරක්කු වෙන්නේ නැති වෙන්න කියන තේරුමට එහෙම දීලා යනවා කියලා කිව්වා. එතකොට පින්වතුනි අපි මේකෙන් සසරේ ප්‍රමාද වෙනවා. ට්‍රැෆික් මේකෙන් යන්න ඉඩ තියෙනවා අපි. යන අරමුණට හැබැයි අපි ඒක ඇත්තටම හයිවේ එකක් අපායට. හැතර පින්වතුනි අපි පොඩියටවත් බුදුහාඳුරන් පළවෙනිටම රාහුල වාද සූත්‍රෙන් මේ රාහුල කුමාරයාට පළවෙනි දුන්න උපදේශය තමයි සත්‍ය රකින්න එක. පොඩි පොඩි බොරු කියලා නෙමෙයි අපි ඒ අවශ්‍ය කරන පදනම කැඩිලා කරන හැම දෙයක්ම ඒක මත තමයි පිහිටන්නේ. ඉතින් ඒක අපි පරිස්සම් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඒ පොඩි දෙයක් වුණත් වංචනික වුණත් යම් යම් දේවල් කරන දේවල් තමන් පරිස්සම් වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඒකයි නොකරන්න කල්පනා කර කර යන්න ඕනේ අනාගතයේ එනකොට. මම කොන්ද කෙලින් ඉන්නවා. දවසක් මට එයාපෝට් එකෙන් එන්න වුණා ගිහි කාලේ. එනකොට පොලිසියෙන් නැවතුවා එක තැනක. කොයිද මන් දන්නේ අර කද්ද මේ එක ස්ථානයක කොළඹට ලං වෙනකොට නැවත්තලි වෙලා මොනවද නිකන් මොනහරි බොණ්ඩ මොනහරි අපිට තියනවාද කියලා වගේ තමයි ඇහුවේ. ඒතර මන් තරුණයි 21ක්. ඒතර අපි ධර්මයේ පිළිපදිනවා. ධර්මයේ ප්‍රැක්ටිස් කරන යෝගියෙක් එදත් හැබැයි කර්ම විපාකයෙන්ද මට ගිහි ජීවිතයක් ගත කරන්න උනා. මම මේ වෙලාවේ නිකම්ම ඇහුණා මහත්තුරු එයා දැක්කා මගේ මූණයි ස්වරූපයයි ඍජුවේ ඉන්නවා. ඊට පස්සේ නෑ නෑ මහත්තයෝ යන්න කියලා මම කරා. ඒ කාලේ අත මම தත්ත්වය දන්නේ නෑ. මේක අපි ව්‍යාපාරවලද කරන තැනදිම මෙතන අපි සුද්ධ වුණොත් අපිට කොන්ද කෙලින් ඉන්න පුළුවන් වුණොත්
මෙතනින් තමයි ඊළඟ බුදුන්ගේ මාර්ගය අපේ තුල වැඩෙන්න පටන් ගන්න පිංවතුනි. මේක නොකර මේවා අපි අතපසු කරන් කොච්චර භාවනාවක් ඒවා මේවා කරන්න ගියාට වැඩක් වෙන්නේ නැහැ. ඉතින් මට ඊයේ පෙරේද මං සාමාන්‍ය මං ඉස්සර වැඩ හිටපු යම් ආරණ්‍ය වලට වඩින්න වුණා ටික විවේක සොයක් ගන්න. කියන්නේ මගේ භාවනාව තියාගන්න. ඒ වෙනකොටත් මම බොහෝ දේවල් මට ඇත්තක් පෙන්වන්න පද තත්වයක් පේන්න පටන් ගත්තා. අපි මේ தත්ත්වය අඳුරගන්න ඕනේ. අපි වලේ කොතනද ඉන්නේ කියලා. නැත්තම් වලේ උඩින් ඉන්නවා කියලා හිතාගෙන අපි මැරෙලා යයි අපායට. මේක හරි ගස්ස ගන්න නැතුව. එදා ප්‍රෝග්‍රෑම් වලට හම්බෙච්ච නැති අය දැන් නැහැ. 2012 මේ අපි මෙහෙම ගෙවිගෙන යන්නේ පින්වතුනි. මමත් එන්න නැතු ඉඳ තිබ්බා මාස 8කට ඉස්සෙල්ලා. ප්ලාස්ටික් බෑග් එකකට දාගෙන මෙහෙම සෙනගක්ම රොක් වෙන්න තිබ්බා ස්වාමි වංශගේ දේහය බලන්න. ඒත් මම මට හිතන විදියට මම පින් දෙනවා අපිට හැබිදිච්ච සත්පුරුෂයෝ හින්දා මං හිතාගත්තේ නැති ගමනක් මට යන්න ලැබුණා. ඒ කියන්නේ මගේ හිතේ හැටියට හීනෙකවත් හිතන්නේ නැති තපස් මේ යුගේ කරන්න අවස්ථාවල් ඇති වුණා. හැබැයි මට එදත් මේ මොහොතේ හුස්ම මට රඳාගෙන ඉන්න බැරි වෙයි කියලා ලෑස්ති වෙනකොට මෙහෙම බලාගෙන ඉන්න එක මේක රූප වේදනා කියලා හිත හදාගෙන මෙහෙම බලාගෙන ඉන්න වෙලාවේ දෙවනි සිතුවිල්ලාවේ මට මිනිසුන්ට යහමින් දෙන්න බැරි වුණා කියලා. ඉතින් ආයි පාරක් මට එහෙම වුණොත් මම දැන් දීලා තියෙනවා. ඔය හම්බුණා දැන් මේ පාර. මොකක් මගෙත් ඇති මොන හරි කර්ම සම්බන්ධයක් මේ පින්වතුන්ලත් එක්ක මෙහෙම හමුවීමක් වෙන්න මෙහෙම ධර්මයෙන් මගෙන් ගන්න මට දෙන්න. ඉතින් මම එක දන්නවා අපි ඉස්සර ආත්මලත් මම මේ විදිහට දීලා ඇති. ඒකයි මේ විදිහට මේක මේ හමුවීම පෙරම්පුරල හමු වෙන ගමනක් කියලා තමයි මට පේන්නේ. තව මේම ජීවත් වෙලා හිටියොත් අනිවාර්යයෙන්ම හැබැයි පෙරම්පුරනවා කෙසේ වෙතත් අඳුර ගන්න ඕනේ අපි දැන් ඉන්න තත්ත්වය. මොකද මගෙන් ඔය බුද්ධකයාව ඉන්නකොට මගේ මොකද එළියෙන් බලනකොට එක එකයට එක එකව හිතෙනවා. අර මහායාන කට්ටිය පෙරම්පුරණ අය මොකද බෝධිසත්ව මේකෙන් ඒවා කරන අය වගේ පැත්තක් පේනවා මෛත්‍රී කරුණාව. ස්වාමීන් වහන්සේ දිහා බලනකොට තව පැත්තක් පේනවා අත අරගෙන යනවා රහතන් වහන්සේ යන පැත්තක්. එහෙම ඒ පැත්තට. ඉතින් එක ඕක ගැටලුවක් තිබ්බ මෑනියෝ කෙනෙක් මගෙන් ඇහුවා. තායි මෑනියෝ කෙනෙක්. ස්වාමීන් වහන්සේ මොන මාර්ගයද වඩන්නේ මේ? රහත් වෙන්නද වඩන්නේ නැත්නම් බුදු වෙන්නද කියලා. මට මේ මෑණියන්ට දුන්න උත්තරේ තමයි මම වඩන්නේ මේ ඔළුව වතුරෙන් උඩ තියාගෙන ඉන්න මග කියලා. ඒතර ඔළුව කියන්නේ අපේ හිත. නෑ මම මේ වෙලාවෙ ඔච්චර හිතුවේ නෑ. හැබැයි මං පස්සේ බැලුවා මේ උදාහරණේ හරියටම වටිනවා. පස්සේ මට තේරුණා ඔළුව කියන්නේ හිත. වතුර කියන්නේ පංච නිවරණයන්. එතකොට ඒකෙන් උඩ තියාගන්න ආ කියන්නේ ජීවත්ව ඉන්නව මහරයට අඳුරක් දාලා ඒක අස්සෙන් ඉඳලා අපි ඊට පස්සේ ඔළුවේ උඩ තියාගත්තම තමයි ඔළුව කපලා දාන්න පුළුවන් වෙන්නේ. ඔළුව කපලා දාන්න ඕනේ. කියන්නේ හිත කපලා දාන්න. හපනවා කියන්නේ විදර්ශනා කරන එක වෙන්න ඉඩ තියෙන එතකොටයි. වතුර අස්සේ තියද්දී ඔළුව කපන්න පුළුවන්ද? මොකද්ද වෙන්නේ? අර කපන එක මොකද්ද කියමුකෝ නාද? මොකක් හරි අපි කියමුකෝ මේ කඩුවක් කියලා. ඒ කඩුව වතුරට කැපි මේ තරවිගෙන මොකද ඔළුව කැපෙනකොට හරියට කැපෙන්නේ නැහැ. ඒ වගේ තමයි අපේ පංච නිවරණයන්ගෙන් හිත එක නිදිමතෙන් ප්‍රභාෂවර නැතුව ඉන්නකොට අපි මොන විදර්ශනාවක් කරත් මොන සූත්‍රයක් කියුවත් ඒක එච්චර වදින්නේ නැහැ පින්වතුනි. ඉතින් ඒකට ඒ ප්‍රභාෂවර කරන්න තමයි තව අපි අතනදී මොකද බොරුවක් හේම කිව්වම ඒක ප්‍රභාෂවර කරන්න උදව් වෙනවද නැද්ද? ඒක උදව් වෙන්නේ නැහැ පින්වතුනි. ප්‍රභාෂර කරන්නේ මේක අප්‍ර මම දන්නේ මගේ සිංහල අප්‍ර ප්‍රභාෂර කරන්න උදව් වෙන්නේ. ඒක අනිත් පැත්තට උදව් වෙන්නේ. ඒ වගේම එතන විතරක් නෙමෙයි අපි ඒ කියන්නේ එදිනදා ජීවිතේ යනකොට අපි කේන්ති ගන්නකොට ඒ කියන්නේ වැඩ කටයුතු කරනකොට අපිට ඉරිටේට් වෙනකොට ඒ ඔක්කොම ප්‍රභාෂර භාවයෙන් තොර වෙනවා මනස. ඒ වගේ දුක් වෙලා ඉන්නකොට මම මොනවද මම පෙරදුනා මගේ ජීවිතේ මොනවා කරනවද මම මේ කියන්නේ මට මගේ අනාගතයක් තියෙනවද
පින්වතුනි ඔහොම හිතන්න හිතන්න අනාගතයක් නෑ තමයි. තේරෙනවද? ඔක රහසක් තියෙනවා, මට ඔක කියලා දෙන්න ඕනේ. ඒ කියන්නේ අපි අසාර්ථකයි කියලා හිතනකොට ඒක තමයි බීජේ වෙන්නේ අසාර්ථක වෙන්න. පින්වතුනි ඔක්කොම සාර්ථක වෙච්ච අය මහා ගිඩි කන්දරවල සිසිල් කියලා හිතපු අය තමයි ඒක සිසිල් කරගත්තේ. ඒකේ මහා මැණික් මතු කරගත්තා. පින්වතුනි මම දන්නවා මෙතනට විවිධ අය ඇවිල්ලා තියෙනවා. තමන්ට එක එක දුක් තියෙන්න පුළුවන්. ඒ දුක් කරදර තමන්ගේ මාර්ගඵලයක් කරන්න උදව් කරගන්න තමන්ට ඥාණය තියෙනවා නම්, සතිය ඒකට පිටවනවා නම්, අපි වෙන මොන දෙයක් කරන්න පුළුවන්. එක්ක තොල් නටන්න පුළුවන්, එක එක බෙහෙත් ගන්න පුළුවන්, එක එක ඒවා කරන්න පුළුවන්. පිටුද බුදුන්ගේ බෙහෙත ගත්තා නම් බුදුන්ගේ බෙහෙත දැනුත් ක්‍රියා වෙනවා. ඒ මාර්ගඵලයකට හරවන්න පුළුවන් අපි ඒක සතියට සති සම්පජන්ණයට පිටවනවා නම්. ඒ තියෙන වේදනාවම දකින්න පුළුවන් නම් එළියෙන්. එළියෙන් තමන් වෙන කෙනෙක් බලනවා වගේ තමන්ට ඒක එකපාරටම මගේ වේදනාව කියලා තමන්ට දැනෙන්නේ නැති වෙනවා. පින්වත්නි හැබැයි මේකට එන්න අනිවාර්යයෙන්ම තමන් කැඩෙන සීලය අඳුර ගන්න ඕනේ. මට හරි ඉන්ට්‍රෙස්ටිං අත්දැකීම් ටිකක් වුණා මේ ඊයේ පෙරේද. මම වඩිනකොට මං හිටියා මොකද ඒ කියන්නේ ආරණ්‍යයක. ඒ වැඩි හිටියා පොඩ්ඩක්. හැබැයි මං කුටියෙන් පිට වෙලා එනකොට අමුතු දර්ශන මට පේන. මගෙත් ඇති ඒ පොටෙන්ෂල් එක පෙන්වන්නේ මේ වලේ පෙන්නවා වැටෙන්න තියෙන තැන. එකපාරටම මට පේනවා දැන් මහා කැලේ මේ කුටි තියෙනවා. මේක මගේ සබ්‍රක්‍මචාරින් වහන්සේලාට මටත් මේ කියා ගන්න බණක්. ඒ කියන්නේ මොකක්ද ඒකට කියන්නේ? කට්ටිය සක්මන් කරන කමාට සෙල්ෆෝන් එකක් අතේ තියාගෙන. පිංගුතුනි කාම ලෝකෙන් අයින් වෙන්න මේ සම්පූර්ණයෙන් බැහැර කරන්නයි මේ අපි මේ පන්සලකට හරි ආරණ්‍යයකට එන්නේ. කාම ලෝකෙට සම්බන්ධ වෙන්න නෙමෙයි. කාම ලෝකෙ කියන්නේ මායාවේ පැත්ත. එතකොට අපි දැන් එහෙම දැන් ඊට පස්සේ මම දැන් මටත් දැන් අමතේ කියන්නේ ඊට පස්සේ මම බැලුවා මොකද්ද වෙලා තියෙන්නේ මේ අවුරුදු 3 4කට මේ ලෝකේ. ඉතින් මෙහෙම තත්ත්වයක් ඇවිල්ලා තිනවා. පස්සේ මම වඩිනකොට එක ස්වාමීන් වහන්සේ කෙනෙක් එක ස්වාමීන් වහන්සේ හම්බෙන්න බලාගෙන හිටියා මාව. ඒකනම් කොහොම තරුණ අය බොහොම වීරිය කරන්න හිතාගෙන ඉන්නවා. හැබැයි කවුරුත් මේක කෙලිම මේකයි කියලා කියන්න කෙනෙක් නැහැ. කොහොමනත් එක නමක් මගේ පස්සෙන් ඇවිල්ලා ඒ වෙලාවේ අනිත් අය දන්නාසේ මගේ ඇහුවා මම මේ අවුරුදු කීපයක් භාවනා කරනවා ස්වාමීන් වහන්සේ. හැබැයි මට හරියට ප්‍රතිඵලයක් එහෙම ප්‍රතිඵලයක් වගේ නැහැ කියලා. මම කිව්වා ඇත්තටම ආයස්මා මේ කරණිකම තමයි ප්‍රතිඵලය. ඔබ වහන්සේ මේ අද කී දෙනෙක්ද මෙහෙම වැඩි ඔහොම වැඩි ඉන්නේ? දහස් ගණන් මිනිස්සු සත්ව ලක්ෂ මිලියන් ගණන් අතර ඔබ වහන්සේලා මෙහෙම ඉන්නවා කියන්නේ මහා විශාල මේ යුගයත් එක්ක බලනකොට මහා විශාල දෙයක්. ඒ කියන්නේ මහා විශාල දෙයක්. ඔහොම ඉන්නවා කියන්නේම මාර්ගඵලයක් වගේ. මාර්ගඵලයක් නෙවෙයි මං කිව්වේ ඕකම තමයි තමන්ට. ඊට පස්සේ මං කිව්වා අද කාලේ මාර්ගඵලයක් වගේ සෙල්ෆෝන් එකක් අතේ නැත්තම් කියලා. නෑ පිංගුතුනි ඒක දකින්න ක්‍රියාවෙන්. අපි ක්‍රියාවෙන් තමයි දැනගන්න පුළුවන් අපි කොතනද ඉන්නේ කියලා. අපි ඉතින් මම ඊට පස්සේ මට හැබැයි හිතා ගන්න බෑ පොඩි සැකයක් වගේ ඇති වුණා හිතේ. මම නිකම්ම ඇහුවා ඔබ වහන්සේ ගාව සෙල්ෆෝන් එකක් තියෙනවද මම කියලා. මට නිකන් අහන්නත් මොකද්ද වගේ. ආ ඊට පස්සේ hina වෙලා අයින් වෙලා ගියා. වැඩිය. පින්වතනේ මේක මටත් පාඩමක්. මමත් වාහනවල දැන් ගණන් කරන තරමකට වැඩිය. මීයේනේ මම ඉඳන්නේ 10ක් කියමුකෝ වැඩිම වශයෙන් දුර ගමන්. ඒ මහත්තුරුත් එක්ක දුර ගමන් ඇත්තම කියනවනම් මේ වැඩසටහනට හිතාගෙන තමයි මේකත් මට පොඩි බැඳීමක්. මේ අයට මම දැන් මේ ඉන්දිසල ආශිර්වාද ටික කළා තමයි ඔය එන්නේ වණින්නේ. මාව දැක්කත් නැතත් ඔයගලන්ට කොඩම ආශිර්වාදයක් ලැබෙනවා නැත්තේ නෑ. හැබැයි මගේ ප්‍රධාන ආශිර්වාදය තමයි මට මේ මගේ දායක මහත්තයෙකුත් කිව්වා දැන් ඔබ වහන්සේ ප්‍රසිද්ධ වෙයි ආශිර්වාද කරන්න ඇත්තට. නෑ පින්වත්නි ඔයගලන් ලාමකයි එහෙම හිතනවනම්. ඒ කියන්නේ එහෙම ආශිර්වාදයෙන් කාටවත් ගලවන්න බෑ. ඔකනගේ පින් තියෙනවා නම් පිග් මොඩක් ටැප් කරන්න ඉඩ තියෙනවා. හැබැයි තමන්ගේ කර්මය බුදු කෙනෙක් නෙමේ බුදුරජාන් වහන්සේ ජීවමාන විටියත් තමන්ට ඒක. හැබැයි කර්මයක් කර්මය දැනෙන්නේ නැතෙන විදියට ක්‍රමයේ තමයි ඔය මන් දැන් මේ පොන්න කතාවේදී පොඩ්ඩක්
කියලා දෙන්නේ. කර්මය දැනෙන්නේ නැතිකොට කර්ම කෙරෙන්නේ නැහැ. තමන්ට විපාක දෙනකොට දුක් වෙනකොට තමන්ට දුකක් එන්නේ නැතුව ඉන්න පුළුවන් නම් දුක් කියලා කියන තැන්වලදී තමන් ඒ වෙලාවේ කර්මය කෙරෙන්නේ නැහැ පිටින්. හිත නරක් වෙලා නැතුව තියාගන්න පුළුවන් වෙනවා. ඒක වෙන්නේ මිත්‍යා දෘෂ්ටිය හිතෙන් අයින් කරොත්ින්. තමන් අල්ලන් ඉන්න හැටි අඳුරගෙන ඒ අල්ලගත්ත දේ අතරින් පුරුදුනොතින් අල්ලගත්ත දේ ඉෂ්ට කරගෙන සතුට වෙන පැත්ත ගියොත් මිත්‍යා දෘෂ්ටියෙන් අපි ගමන් කරන්නේ පිංවතුනි. බුදුරජාන් වහන්සේත් අපි දෙවි කෙනෙක් වගේ හිතාගෙන යන්නේ. ඒ කියන්නේ එහෙම ඒක කවදාත් වෙන්නේ නැහැ. තමට මෙහෙම වතුනත් එක එකය ගේන්න බලන්න ඇති මේවා වෙන්න ඇති. එහෙම වෙනකොට අපිට කරගන්න බැරි වුණා මොකද්ද වෙන්නේ? නෑ අපි මේ අතරගෙන සැනසෙල්ලෙන් හිටියම කොච්චර දෙයක්ද පින්වතුනි. තමන් තමන්ට පවුලක් නෑ කියලා හිතන්න ඕනේ. ඔය ගාථා ටික සංස්කෘත වලින් යන්නේ. මට මේක නිවන ගැන යන්නේ. ඇත්තට මට වෙලාවක් නෑ නිර්මාණය කරන්න. මං ඊළඟ පාරවලවලදී පාලි භාෂාවෙන් මට ඕන ස්පිරිට් එක, ඒ කියන්නේ මං මේ යන ගමනේ මොකද්ද කරන්නේ කියන එක, ඒක මට මේ පින්වතුන්ලට දෙන්න ඕනේ. මොන ගිනි ගොඩක දින්නේ, මොන මේකක දින්නේ, ඉන්ද්‍රකීලයක් වගේ ඉන්න ඒ චිත්ත ශක්තිය, යෝගී ශක්තිය, තමන් ඒ සතිය පිහිටගෙන, සති සම්පජඤ්ඤය පිහිටගෙන, තමන් ඒ සතර සතිපට්ඨානය තමන්ට දුකක් දැනෙන්නේ නැතිනු විදියට ඒ ස්පිරිට් එක. දවසක් මම බුද්ධගයාවේ ඉන්නකොට මේ ඊයේ පෙරේදා මගේ දෙමව්පියෝ ඇවිල්ලා හිටියා. මටත් ඒක බෝනස් මට හිතා ගන්න බැරි වුණා. ඒගොල්ලන්ට එන්න ලැබුණා. ඒගොල්ලන් ඇවිල්ලා හිටියා. මොකද නම් දැන් තිය වයස යනවා. තව ඒගොල්ලන්ට එමේ මේ යන්න තත්ත්වල අමාරුකම් තියෙනවා. කොහොම හරි ඒගොල්ලන් ඇවිල්ලා ඉන්නකොට මේ ඒගොල්ලන්ව මම తాවකාලිකව මේක ඉමර්ජෙන්සි සර්විස් එකක් හැටියට මහානකරලිවල උනේ. ඊට පස්සේ ඉතින් එක එකයි මට කන්ග්‍රැචුලේට් කරන්න ආවා. එක එක මේ ස්වාමි වහන්සේලායි මට හිතවත් අය. ඒගොල්ලන් හිතේ මම ලොකු දෙයක් ඉෂ්ට කරගත්තා. අතරම මගේ එහෙම පැත්තෙන් ඊට පස්සේ මේ කට්ටිය මෙහෙම ඉන්නකොට මම පස්සේ එක ප්‍රසිද්ධ ස්වාමි වහන්සේ කෙනෙක් මම නම කිව්වොත් කොහොමද දැන කිව්වත් කමක් නැහැ. ඒ වහන්සේ අකමැති වෙන්නේ නැති ස්වාමි වහන්සේ. ඒ ස්වාමි අපි බොහොම හිතවත් එක අරමුණක් කරා යන වහන්සේ. ඉතින් වහන්සේත් ඇවිල්ලා මට කිව්වා මේ අපේ පින්වත් ස්වාමීන් වහන්සේ එහෙම තමයි කියන්නේ පින්වත් ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ ලොකු දෙයක් කරගත්තා මේ වහන්සේගේ දෙමාපියෝ මේ එහෙම කළා කියලා. මම එතකොට ඇත්තටම ස්වාමි වහන්සේට කිව්වා එක පාටම, ස්වාමි වහන්සේ මම දෙමව්පියන්ට උපස්ථාන කරන්න පෙන්වන්න ආපු හම්දුර කෙනෙක් නෙමෙයි. ඒවා වෙලා තියෙනවනේ කට්ටියට. මං ආවේ දෙමව්පියන්ට ඇලීම නැති කරන හැටි පෙන්වන්න. ඒ සංඥාවල වලට, ඒ කාම ලෝකයේ අරමුණු වලට ඒවා මිදිලා ඉන්න ඒ ක්‍රමය ප්‍රායෝගිකව තමන්ට එන්න ඕනේ. වාහනේ එලවන් ගියත් තමන්ට ඒ මනසේ වෙහසක් තේට්ටුවක් නැතුව යන ගමන් ඒ ක්‍රම අල්ල ගන්න ඕනේ පින්වතුනි. මේක හැමදාම හෙම්බත් වෙවි දුකක ඉන්න ජීවිතයකට යන්න එපා. මේක එක චාන්ස් එකක්. අපි කොහේ අපවත් වෙන්න වෙයිද දන්නේ. එලවන ගමන් වෙන්න පුළුවන්, ඔෆිස් එකක් අස්සේ වෙන්න පුළුවන්, ගෙවල් දොරවල වෙන්න පුළුවන්. අපි එතකොට දැම්මම ලෑස්ති වෙන්න ඕනේ. අඩුම ගන්න මගේ අරමුණ ඉෂ්ට වෙනවා මේ පින්වතුන්ලා පහලකට වැටෙන්නේ නැතුව මේ මනස පරිස්සම් කරන தත්ත්වයක් ඇති කරගත්තොතින් ඒකට තමයි මමත් හිතනවා මාත් මාතෘත් එක දැන් මම දැනෙක් ගමන් ගියා නෑ. මට අනිත් අයගේ වැරදි බලන එක නෙමෙයි. ඒක සමාකලාට අපේ විපාකට තමයි මේ විඥාණයට එහෙම අරමුණු වෙන්නේ. මමත් හිතුවා කොහොමද මං කරන පැත්තෙන් මගේ මට්ටමින් එහෙම වැටෙන්නේ නැති ප්‍රතිපත්තිමේ වශයෙන් මම පරිස්සම් කරන්. එහෙම කරොත් තමයි අනිත් අයටත් ධෛර්යයක් එන්නේ අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ එකට අපි එක කට්ටියක් වගේ මේ සතර අපායට නොවැටෙන විදියට මාර්ගයක් ගමන් කරන්න ඒ මහා කරුණාවකින් ඒ පෙරුම් පුරලා ඇති කරගත්තු ශාසනය තුළ ඒ භාග්‍යතුන් වහන්සේ ජීවමානව හිටියනම් නැතත් මේ ඔක්කොම පිටලා ගියේ අපිට යම් විමුක්තියක් ඇති වෙන්න පින්වතුනි. ඔය සීලය තුළ බුදුන් ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ පැනවපු සීලය තුළ ඔක්කොම ආශිර්වාදයේ තියෙනවා. ඔක බලන චන්න ඇමතියට ඒ චන්න ඇමතියා එදා භික්ෂුවක් වුණා චන්න කියලා. ඒ භික්ෂුව
ඊට පස්සේ මොකද උනේ? අහන් නැතුව ගියා බ්‍රහ්ම දණ්ඩණී කියලා විනය කර්මයක් පැනුවා. ඒ බ්‍රහ්මකණ්ඩෙන් බ්‍රහ්ම දණ්ඩණේ කියන විනය කර්මයක් පැනවුවා. ඒක පින්වතුනි සීලය සික්මන භාග්‍යතුමාංශ පැනවපු දෙයක්. ඒක පැනුවම පස්සේ මොකද ඒක දඬුවමක් වගේ තියෙන්නේ. එතකොට ඒ දඬුවම වින්දම මොකද උනේ? ඒක පැනවුවා බුදුහාඳුර පින්නම් පයම පස්සේ. ඊට පස්සේ උනේ ඒ මෙයා ඒක සංවේගයක් ඇති වෙලා රහත් වෙන පැත්තට භාවනා කරා. රහත් වුණා. මේකේ හැඟවිච්ච গুপ্ত දේවල් තියෙනවා පින්වතුනි මේ සීලේ. අපිට තේරෙන්නේ නැහැ. මේ බුදුහාඳුර බුදු වෙලා ලෝකෙට දෙන ඉෂිවරු දුන්න එක එක යంత్ర මන්ත්‍ර තంత్ర එක එක ක්‍රම දුන්නා මේ කර්මය එක එක විදියට මේවා කරන්න. ඔය අපි කියන වාස්තු විද්‍යාව ඒ ඔක්කොම තියෙනවා. ග්‍රහ ඇස්ට්‍රොලොජි එහෙම ඒකෙත් යම් සත්‍යයක් තියෙනවා ප්‍රමාණයට. සමාජගතට මම ඒවත් යම් දේවල් පාවිච්චි කරන්න බලනවා මගේ ජීවිතයේ මේ අයට. මට මෙතෙක් කාලයක් ගෙනාපු දැනුමත් එක්ක හැබැයි මම දන්නවා අන්තිම බෙහෙත Tamanට වෙන්නේ ඒ බුදුන්ගේ වදන් ඒ කියපු සීලය මේවා කරනකොටයි බුදුගුණ මේවා කරනකොටයි. ඔය දෙකෙන් තමන්ට තියෙන බැරිම ප්‍රශ්න වලින් උනත් විසඳෙන බලවේගයක් එතන තියෙනවා කියන එක අවබෝධ වෙන්න ඕනේ. ඒව වෙලා තියෙනවා. ලොකුම ප්‍රශ්නයක් තිබ්බත් ඉතිපිසෝ ගාතව හරි 108ක් මෙයා කරන්න පුළුවන් නම්. ඒ වගේම සීලය කරන්න බැරි කමක් තියෙනවා නම් එහෙම තමන් එක කරාම 108ක් බුදුන්ගේ ඉතිපිසෝ ගාතාව මොනහරි ගලව ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකත් එක්ක සීලය පොරොන්දු වුණාම තමන්ට පුළුවන් වෙනවා පිං. ඒ වගේම අර විදියට බොරුව කියන එක හරි එහෙම කඩන්න නැතුව කල්පනාවෙන් ව්‍යාපාර අස්සේද ඒ කරන තැන්වලදී තමන් කෙරෙනවා නම් තමන්ට ඒ අඩිතාලම ආරක්ෂාව තව ආශිර්වාදය ලැබෙන්න ඉඩ තියෙනවා. ඉතින් පින්වතුනි ඒක එකක්. ඒ කියන්නේ ඒ සීලය කියන එක එකක්. ඒ සීලයත් එක්ක ඕකම උදව් වෙලා තිබ්බ එක කෙනෙකුට ගොඩක් අයට ඒ කියන්නේ යම් පාලනය කරගන්න බැරි යම් දේවල් විසඳුනා ඒ දේ කරලා. ඉතින් ඒක අවශ්‍යයි Tamanට. ඒ වගේම අපි මේ ගමන යනකොට අද විශේෂයෙන්ම එක එක අමනුෂ්‍ය දෝෂත් හැදිලා තියෙනවා. එක එක අපි ඇබ්බැහි වීම අපේ ජීවිතය සිද්ධ වෙලා තියෙන්න පුළුවන්. මොනවා හරි ඇබ්බැහි වීමක් තියෙනවා නම් හිත දුවනවා නම් අනිවාර්යයෙන්ම අමනුෂ්‍යයන් අපේ පස්සේ තියෙනවා. අපි කපාටම හැඟවිලා කරන දේවල් තියෙනවා නේද? ඒවා තියෙන කල් අනිවාර්යයෙන්ම අපි යක්කු භූතය අපේ ඇඟේ හදාගෙන තියෙනවා. ඒක අඳුර ගන්න. ඒක හැදිලා තියෙනවා ගොඩක් අයට අද මේ යුගේ. ඒකට එතකොට එනකොට යම් කෙරෙන්න කියලා දෙයක් අපි ඒක අවබෝධයෙන් හිටියාම ඒක නොකරනවා මේ අමනුෂ්‍යයන් තමයි ශක්තිමත් වෙන්නේ කියලා. ඒ ශික්ෂාපද කඩන්න නැතුව ඉන්න ධෛර්යයක් එනවා බයක් එන්න ඕනේ මෙහෙම වෙනවා කියන එක. ඒ වගේම එහෙම වුණාම ඒක කැඩෙන්න ඒ අවශ්‍ය කරන ඒ කියන්නේ ඒ කැඩෙන්න මුලට ඇති කරන මුල හොයාගන්න ඕනේ. ඒ අර බෝඩර් එකට එන්නේ ඉස්සෙල්ලා මොකක් දැක්කමද මොකක් ඇහුනමද මට මේක චේන් රියැක්ෂන් එකක් ඇති වුනේ. ඒ කියන්නේ මෙහෙම මොන එකකින්ද මේක පටන් ගත්තේ කියන එක කමන්නේ පිංගතුලට මහන්සි ඇති. මම ඉතින් සමාකය උදේ ඉඳන් ඉන්නවා. පිංගතුනි පිංගතුලට ධෛර්යයක් ලැබෙන්න. මේ මහන්සිය තමන්ගේ කර්මයේ සුද්ධ වෙලා යන මහන්සියක් වෙන්න. මේම ආව කියන්නේ යම් මට පේන්නේ යම් පාරමිතාවක් තියෙනවා. නැත්තම් මං හිතන්නේ මොකක් හරි වෙලා එන්න බැරි වෙනවා. ඒකයි මම කියන්නේ ගොඩක් අය බල කරන් දෙපා එන්න, මේවා කරන්න. කාවත් බල කරන් දෙපා.
තමන්ව හදන්න බලන්න පින්වතුනි. තමන් හැදෙන්නේ නැතුව අනිත් අයව හදන්න බෑ. තමන්ට කවවරි හදන්න ඕනේ කියලා වමනාවක් තියනවා කියන්නේ ඒකම වැරදි. තමන්ට ඒතර එතන බැඳීමක් තියනවා. ඒ බැඳීම නැති කරගත්තොත් ධර්ම බලවේගයක් යන්න පටන් ගන්නවා. ඒක අඳුරගන්න ඕනේ. තමන් කිලුටුව ඉඳගෙන උදව් වෙන්නේ නැහැ පින්වතුනි. තමන්ගේ උපාදානයේ දුරු වෙනකොට තමන් පිරිසුදු වෙනකොට গুপ্ত බලයක් වැඩ කරනවා. මහා විශාල බලවේගයක් වැඩ කරනවා. ඒක අපේ සිද්ධ වෙනකොට ඉබේම අපි වෙහසක් දරන්න නැතුව අනිත් කට්ටිය හැදෙන්න පටන් ගන්නවා. ඉතින් මම අර ඇබ්බැහි වෙන එක ගැන කිව්වේ මම ඒක පොඩ්ඩක් විස්තර කරනවා. ඒක මම පොඩ්ඩක් කියනවා. මොකද මේ ප්‍රශ්නේ තියෙනවා මේක ආයි කියනවා. මොකද Tamante මඩේ දානවා හොදනවා ඒ වගේ වැඩ තිබිලා වැඩක් නැහැ පින්වතුනි. මඩේ දාන එක වෙන්නේ අනිවාර්යයෙන්ම අමනුෂ්‍යයන් ඒ වගේ හැදිලා තිනවා ඒ තල. ඒත් මට්ටම් වලට Taman රාගය අවුස්සලා තිනවා. ඉතින් ඒක අපි අවබෝධයෙන් එහෙම හිටියම Tamante එක ඇහැ කන නාසය මුඛකින්ද අපි මේ සද්දයක් ඇහිලාද මේක පටන් ගත්තේ. ඒක අඳුරගත්තම ඒක නොකරින් එතනින්ම කඩන්න පුරුදු වෙනවා. නොදක ඉන්න, නොහා ඉන්න. එතකොට අර ඒ මොලේ ඒ වසීකරණ ගතිය එන්නේ නැහැ. ඊට පස්සේ අපිට ඒක අර වගේ බුදු ගුණත් ඉතිපිසෝ ගාථා 108යි. සීලය පුරන්දු වෙන එකයි. ඒක බලයක් හිටිනවා. බුදුන්ට පුරන්දු වෙන එක. එතකොට කැඩෙන අවස්ථාවට එන්නේ නැහැ පින්වතුනි. එහෙම වෙනකොට තමන්ගේ අර මොලේ අර මොකද කියන නන්නත්කාරයට යන එක වල හිමීටි හිමීට වැලකෙන්න පටන් ගන්නවා. දැන් සමාකේව තිනවා. සමමාන්සලා ගොඩක් වෙනවා මං සතුටුයි. මම උන්වහන්සේලාට නින්නේ මගේ ජීවිතය. නෙන් කවන්නේ. ඉතින් පින්වතුනි මං තව එකක් කියනවා. හැම එකක්ම මෝහය මත තමයි මේ හැම දෙයක්ම ගමන් කරන්නේ. තමන් ඇබ්බැහි වෙන දේවල්ත් එන්නේ ඒකේ යථාර්ථයක සත්‍යවල් පේන්නේ නැති හින්දා, දන්නේ නැති හින්දා. ඒක හොඳට දැන් අරක්කු වුණත් අපි අරක්කු වල තියෙන විස වෙන හැටි, අපිව විනාශ කරන හැටි ඒව දැනගෙන හිටියම දැන් ඒක හොඳට ඇඟට දැනෙන්න දැනුණොතින් ඕක කරන්නේ නැහැ පින්වතුනි. ඇඟට දැනිලා නැහැ. ඉතින් ඒ වගේ තමයි අද කම්පියුටර් එකෙන් ගොඩාක් ඇබ්බැහි වෙන දේවල් වෙනවා පින්වතුනි. මොලේ විනාශ වෙලා යන දේවල් වෙනවා. සත්ව මොලේ අවදි කරන දේවල් වෙනවා. ඒ කියන්නේ අපේ තියෙන සත්ව මොලේ කියලා වැඩ කරන ඒරිය එකක් ওই අපිට හිතන්න පුළුවන් කල්පනා කරන්න පුළුවන් පැත්තයි. ඉතින් මේක ගොඩක් අවදි කරගෙන යනවා නිකන් අපි ඒක අස්සේ ඉඳගෙන ඒක අපිට නොකරන්න බැරි වෙනවා කියන්නේ ඇබ්බැහි වෙලා තියෙනවා. ඒකෙන් අපි විනාශය වුණොතින් විනාශ වෙවි යනකොට පින්වතුනි අර ඒකට අදාළ තල ඇරෙනවා අමනුෂ්‍යයන්. ඒකයි අපි ඒක අඳුරගෙන නොකර ඉන්නකොට දවසක් දෙකක් තුනක් අන්න ඒක වැහෙන්න පටන් ගන්නවා. එතකොට Tamante ඒ පහළ ප්‍රශ්නෝනේ පහළ මේකේ තියෙන වෙන වැරදි වලින් හිමීට ගොඩෙන්න පුළුවන්. සතියක් දෙකක් එහෙම අපි ඒ අපේ කරපු හැංගිලා කරපු දේවල් නොකරන්න පටන් ගන්නවා පොඩ පොඩ. අන්න එතකොට තමයි මේ සත්‍ය ධර්මයේ පීටඬ පටන් ගන්නෙ. ඇතුළාන්තෙන් සතුටක් එන්න පටන් ගන්නවා Tamanට ආටෝප. ඒ කියන්නේ නිකම් මේ එක සතුටක් ගන්න බෑ. hina වෙලා කොච්චරලා ඉන්න පුළුවන්ද? එහෙම නැති වුණොත් වෙන්නේ මූණ ඇඹුල් කරන් ඉන්න ජීවිතයක් තමයි ගත කරන්න වෙන්නේ පින්වතුනි. මූණ ඇඹුල් වෙන්නේ අපි කිලුටු හින්දා. දුක දැනෙන්නේ අපිට කිලුටු හින්දා. අපි පවිත්‍ර නම් දුකක් අපිට දැනෙන්නේ නැහැ පින්වතුනි. අපේ දුක ඇති කරන්නේ අපිවමයි. ඒතර අපි කිලුටු වෙන්නේ අපි සීලය කඩාගෙන ඉන්ද්‍රියම් පිනවන්න එහෙම ගියාම. ඒ කියන්නේ ඉන්ද්‍රියම් පිනවන්න නැතුව ඉන්නවා කියන්නේ ඉන්ද්‍රියම් පිනවන්න නැතුව ඉන්නවා කියන්නේ ඒක පරිත්‍යාගයක්. සමාකය කියනවා මම මේ රස කෑම මේක මම කෑව ස්වාමී මාංශ ඊට පස්සේ රස දැනෙන ගමන් ඒකේ අනිත්‍ය මෙනී කරා. මම මේක ගොඩක් අයට කියනවා ඒක වෙඩි කාලා වගේ. ඒ කෑම තමන්ගේ දිවේ ස්පර්ශය කඩ ඒක මේක ගිනි බෝල හරි මේකේ ආදීනමක් හිත හිතයි වළඳන්න වෙන්නේ පින්වතුනි. ඒ වගේ තමයි මේ දකින්න දෙයක් වින්දනයක් තමන්ට එහෙම තියෙනවා නම් මේ වින්දම මම මේක මට විසක් මේ විඳින්නේ කියන එක. එතකොට තමයි මේ දැඩිව තමන් ඒක නොබලා යන්නේ. ඒකට කියනවා ඉන්ද්‍රිය සංවර සීලය රැකෙන්න පටන් ගන්නවා. මොකද එහෙම කැඩෙනකොට අපිට දුර්වල වෙනවා. දුර්වල මනසක් එන්න පටන් ගන්නවා. මොකද සත් විඳිනකොට යම් දෙයක් ශක්තියක් පිට වෙනවා. එතකොට ඇතුළට යන්න ශක්තියක් නැහැ පින්වතුනි. තමන්ට මහන්සි ගතියක් එනවා මේ හොඳ දේවල් කරන්න. දැන් මේක පින්වතුනට යම් දෙයක් තියෙන හින්දා තමයි මෙහෙම එන්නත් හිතුනේ. නැත්තම් තමට මොකක් හරි
හැබැයි ඒකත් නැති වුණොත් එන්න හිතෙන්නේ නැහැ. එන්න බැරි වෙනවා. මොකද Tamanට මේකේ වින්දනයක් මොකක් හරි වින්දනයක් හිතන්න එන්නේ. ඒ පැත්තට හිත එන්නේ නැහැ. එන්නේ නැහැ කියන්නේ එන්න අපි අර මෝහයෙන් යන ජීවිතයකට යන්න පටන් ගන්නවා. ඉතින් ඒක හරි මෙහෙම කර කර යනකොට දවස් දෙකක් තුනක් හතරක් Taman මේ වලින් නරක පුරුදු වලින් පොඩ පොඩ එළියට එන ගමන් තමයි ප්‍රැක්ටිස් කරන්න ඕනේ පොඩ පොඩ. අර විදියට බුදුන් වැඳලා තමගේ සාමාන්‍ය වැඩ කරනකොට මහන්සියක් නැතුව, අනිත් එක තමයි මොන හරි ප්‍රශ්න වුණා නම් දුක් ඇති වෙන දේවල් වුණා නම් තමන් ඒව අඳුර ගන්න ඕනේ. මේක මගේ මුනේ යම් යහපතකට, මේකේ යහපතක් හැඟවිච්ච යහපතක් තියෙනවා, මට මේක පේන්නේ නැහැ, තේරෙන්නේ නැහැ තාම. මොනක් හරි ලෙඩක් හරි ළමයිගේ ප්‍රශ්නයක් හරි මොන හරි ආවේ කර්ම ටික ගෙවිලා තමන්ට මැණික් මතු කරලා දෙන්න. ඒක වටහා ගන්න ඕනේ පින්වතුනි. එහෙම හැබැයි ඒක පේ තේරෙන්නේ නැහැ එකපාරටම. එහෙම වෙච්ච ගමන්ම තමන්ට ඒක මහා විශාල වස්තුවක් මතු කරගන්න. ඒ හිතන විදිය තමන් ඍණව හිතනවා කියන්නේ ඒක තම අවුල් කරගෙන යන්නේ. එහෙම හිතන තාක් මේ ඒකම ප්‍රශ්නයක් වෙනවා. කොච්චර දෙයක් ලැබුණත් තමන්ගේ මාර්ගය අවහිර වෙනවා. අරම දැනගත්ත ගමන්ම වැටිච්ච ගමන්ම තමන්ට මම එකක් කියන්නම්. මේ කට්ටියගේ එක එක ප්‍රාර්ථනා තියෙනවද? මොන හරි මේ වෙලාවේ ඉෂ්ට වෙන්න ඕනේ කියලා යම් දේවල් තියෙනවද? මගේ මේ ළමයාගේ මේ ප්‍රශ්නේ වෙන්න ඉවර වෙන්න මම වෙන්න නෙමෙයි. එක්කෝ තව මොකක් හරි එහෙම තියෙනවද පින්වතුන්ලට? මොන හරි තියෙනවද? සමාජයට ඕනම් තමට මාර්ගඵලයක් හරි ලබන්න ඕනේ කියලා ඒවා ඇතිනේ ටෙන්ෂන් එකක් වගේ. මම පොඩි දෙයක් කරනවා මේ වෙලාවේ. මං හිතන එළියේ ඉන්න අයටත් ඇහෙනවා ඇති, පේනවා ඇති. ඒ හිතන තියෙන ප්‍රාර්ථනාව දැන් මේ වෙලාවේ හිතන්නේ. මේ ප්‍රශ්නේ මට මේකෙන් විඳින්න ඕනේ කියලා හරි, අනේ මට මේක දුකක් අයියෝ මට දරන්න බෑ කියලා එහෙම අය ඉන්නවනම් ඒ ප්‍රාර්ථනාව තමගේ හිතේ තියාගන්න පින්වතුනි. දැන් මේ මොහොතේ හාන්දුරු ගාපු ආපු වෙලාවේ ඒක තියාගන්න හිතේ. එහෙම තියන ගමන් තමගේ නහය මෙතනින් පොඩ්ඩක් වහන්න පින්වතුනි. කටයි නහයයි හුස්ම ගන්න නැතුව ඉන්න පොඩ්ඩක්. කටයි නහයයි වාට. අන හාමුදුරුවෝ කරා. හුස්ම ගන්න නැතුව ඉඳේ හිතවිල්ල තියාගෙන මේ ප්‍රාර්ථනාව. හොඳට හුස්ම එන්න නැති වෙන විදිහට බ්ලොක් කරගෙන ඉන්න. තමන්ට ඒක ඉන්න. නෑ මේ කියන්නේ නහය වහන්න අතින් වහන්න. ඒතර හුස්මක් ගන්න බෑනේ. කටත් වහන්න. අර ප්‍රාර්ථනාව හිතේ තියාගන්න. කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියලා බලන්න. එහෙම පුළුවන් තරම් ඉන්න හිටපු තරමට ප්‍රාර්ථනා විශ්ත වේ. නෑ හයියෙන් වහ ගන්න ඕනේ පින්වතුනි. ඔහොම නලාවට අල්ලනවා නෙමෙයි, වහලා තද කරන්න ඕනේ හුස්ම ගන්න බැරි වෙන විදියට. පින්වතුන්ලට කල්පනා කරන්න ඕක තේරෙනවද? දන්නේ එක හොඳට වහගෙන ඉන්න, නිකන් අල්ලන් ඉන්න, නහයක් අල්ලන් ඉන්න නෙමෙයි, නහය බ්ලොක් කරන්න. මම පොඩි දෙයක් මේ වෙලාවේ කරනවා. ඒක කරොත් ඔහොම කරේ නැත්තොත් අහුවෙන්නේ නැහැ. නහය හොඳින් තදින් හුස්ම ගන්න බැරි වෙන විදියට වහලා පුළුවන් තරම් ඉන්න බලන්න. අර සිතුවිල්ල තියාගෙන හැබැයි ප්‍රාර්ථනා කරන එක තියාගන්න. ඔහොම නිකන් අල්ලලා අතරණයක නෙමෙයි පිංගුතින්, දිගටම අල්ලන් ඉන්න ඕනේ. ඔක්කොමලා අල්ලන් ඉන්නවද? එතකොට අර ප්‍රාර්ථනාවට මොකද්ද වෙන්නේ කියලා බලන්න. දැන් මොකද්ද ප්‍රාර්ථනා කරන්නේ කියලා බලන්න. හුස්ම ගන්න නේද? ඉතින් පින්වතුනි, මෙහෙම ජීවත් වෙනවා කියන එකම සතුටින් ඉන්න බැයිද ඔයගලන්ට? ඔයගලන් ඇයි මේ ඔළුවේ එක එකව නිකන් ඔළුවේ දාගන්නේ? ප්‍රඥාව මතු කරගන්නේ නැද්ද? මෙහෙම ජීවත් වෙනවා කියන එකම හොඳටම ඇති. ත්‍යානිපාර මොනවා හරි හිතට ආවොත් එක කරලා බලන්න පින්වතුනි. ඔයගලන් මෙතනට එන්න, මොහොතට එන්න, වර්තමානයට එන්න පොඩ පොඩ. එතකොට අර තථාගතයන් වහන්සේ කියන අතීතම් පහීනන්තං
අනාගතය ඇවිල්ලා නැහැ. පච්චුප්පන්නේච ධම්මේසු තත තත විපස්සති. වර්තමාන මොහොතට ඇවිල්ලා තමන් වර්තමාන මොහොතේ තමන් සතුටින් අනාගතයකට හිත යවන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. වෙච්චේ වලට හිත යවන්නේ නැති එක අල්ල ගන්නවා. මාව හම්බෙලනම් පින්වතුනි වෙනසක් වෙන්නේ නැත්තම් හිතන්න මගෙන් බේරෙන්න හම්බෙන්නේත් නැහැ පින්වතුනි. මගෙන් බේරෙන්න ලැබේ මාව මොන හරි පරාජිකා වගේම වුණොත්. නැත්තම් මෙන් එන්ඩෙන්ඩෙන්ඩෙන්ඩ මේ හම් වෙච්ච මොහොතේ ඔයගොල්ලන් වෙනස් වෙලා යන්න ඕනේ. මගේ කාලේ නාස්ති වෙන්න දෙන්න එපා පින්වතුනි. කාලේ නාස්ති වෙන්න දෙන්න එපා. ඔයගොල්ලන්ගේ තියෙන අඩුපාඩු හොයාගෙන එකෙන් එකට ක්‍රියාවෙන් කරන්න ධෛර්යයක් අදිෂ්ඨාන කරන්න ඕනේ මේ වෙලාවේ. ඒ වගේම කොයි හරි තැනකදී තමන් කාට හරි බනිනවා හරි ඔරලා හරි වැරද්දක් හරි හිතට හිතවිලි එනකොට තමන් ඒ වැරදි දකින්න එක වැරදි කියලා දකින්න පුරුදු වෙන්න ඕනේ. තමන්ගේ කෙලෙස් අඳුර ගන්න ක්‍රමය අල්ල ගන්න ඕනේ. මට ඒක කියන්න පුළුවන්. ඒක වෙන්න ඕනේ පිංගුද. නැත්තම් වැඩක් නැහැ. ගිය පාර හැබැයි මම සතුටු වුණා. ගිය පාරට ඉටිස පාරෙත් එක මෑනියු කෙනෙක් ඇවිල්ලා මට කිව්වා. එයාගේ ළමයි ඉන්නවා ටිකක් දඟ. එයා ඇවිල්ලා දන්නේ. දඟ ළමයි ටිකක් ඉන්නවා. ඒ ළමයි ටික මොකද්ද මේ මොනවද ඒකට කියන්නේ? ඒගොල්ලන් කියන දේ අහන්නේ. ඉතින් එයා හැබැයි හරි ට්‍රයි එකක් කරනවා මේක ප්‍රැක්ටිස් කරන්න. ඊට පස්සේ එයා කිව්වා ස්වාමී වංශ ඔබ වහන්සේ දා ධාතුමනසිකාරය කිව්වන් පස්සේ ඒක මං කරලා මගේ මහත්තයා මට මේ මොකද්ද කියන්නේ මේ කුස්සිය බැනපු වෙලාවේ මට ඒ වෙලාවේ එක શબ્දයක් මගේ කන නෙමේ කියන එක ප්‍රැක්ටිස් කරන්න පුළුවන් වුණා කියලා කිව්වා. පින්වතුනි මට ඔච්චරයි වෙන්න ඕනේ. ලুকু බණක් Tamanට නෙමේ ධර්මයේ හිතෙන් දකින්න ඕනේ ප්‍රායෝගික අවස්ථාවේදී. Tamanට ඒක වෙන කනක් වගේ මේ විදිහට තමයි මමත් වැඩුවේ කලක් තිස්සේ. ඒ කියන්නේ වෙන කනක් වෙන ඇහැක් බලනවා වගේ ප්‍රායෝගික ඒක Taman ධෛර්යයකට ගන්න ඕනේ. දුර්වල කෙනෙක්ට පුළුවන් ඇලෙන්ඩයි ගැටෙන්ඩයි. ශක්තියක් තියෙන කෙනෙක් තමයි ගැටෙන්නෙත් නැත්තේ ඇලෙන්නෙත් නැත්තේ. ඇලෙනකොට තමයි ගැටෙන්නේ. දැන්වත් පින්වතුනි මේ කොන්ද අපි මතු කර ගන්න ඕනේ. අපි ඒ සහනය ගන්න ඕනේ පවිත්‍ර වෙලා. අපේ ගැන වැඩි හිතන්න යන්න නරකයි පින්වතුනි. අපි වැඩි අපේ ගැන හිතන්න අපි සතුටින් සැනසෙල්ලෙන් දුරස්තර වෙනවා. අපේ තියෙන මුදල් දේපල ඔක්කොම ලෝකෙට දෙන්න පින්වතුනි. ඒක දෙන්න. කොහෙවත් තියාගන්න දෙන්න එපා. මේක තරම් විස බීජයක් නෑ. Tamanට එන මසුරුකම මං ඒ කියන්නේ මොනවාද මේක තරම් විස බීජයක් නෑ පින්වතුනි. අද කාලයක රැක් මේ ඒ පැත්තට තමන්ගේ කට්ටියගේ ජීවිතය යනවා. ඒ කියන්නේ මෙහෙම ගණන් කර කර මේවා කර කර ඒ වගේ මනසකින් බේසික් ෆවුන්ඩේෂන් එක නැහැ. අඩුම ගානේ කෑම හරි වෙන් කරලා දුප්පත් කෙනෙකුට හරි තමන්ගේ මම එදා කරා ගිහි කාලේ ලুকুවට සල්ලි ඕනේ නැහැ. ඇඳුම් తీනනම් ඔක්කොම ඇඳුම් දෙන්න දෙක තුනක් තියාගන්න. ඒ වගේම ඔෆිස් වල යනකොට අනිවාර්යයෙන්ම තමන්ට මේ ගමනින්වත් අඩු ගානේ ඔෆිස් ඒ වැඩ කරනකොට තමන්ට මොකද පින්වතුනි මේ ඔෆිස් වල හරි ඒ රස්සාවල් කරන තැන් වල ඒක නෙමේ ප්‍රශ්නේ මේකට. ඒ මොලේ එක පැත්තක් වැඩ කරන්නේ. තාම අර කූල් පැත්ත ඇරිලා නැහැ. එතකොට අර කූල් පැත්ත ඒ භාවනා කරන පැත්ත ඇරුණොත් තමන්ට අර වැඩෙත් කෙරෙනවා. අර හිතේ මහන්සියකුත් නැතුව. මේවා අපේ ඇරිලා නැහැ. ලංකාවේ භාවනාවක් කරපු කට්ටියක් නැහැ පින්වතුනි. සාදු සාදු කිය කිය පූජාවල් කරපු කට්ටියක් ඉන්නේ. පූජාවල් කරන් මට පේන විදිහට අපායට යන කට්ටිය. කියන්නේ හොඳම අපායට. ඒ කියන්නේ හොඳම කිව්වම ඒ කියන්නේ මොකද බැඳීම් නැති කරගෙන නැහැ. ඇලීම් නැති කරගෙන නැහැ. ළමයින්ට, ගෙවල් දොරල් වලට, වටපිටාවල් වලට, ඔෆිස් වලට, ඒ රාජකාරී වලට, වැඩ වලට. ඒතර ඇලීම් තියෙනකොට ඒ ඇලීම් නැති වෙන්න පින්වතුනි අපි ඒ කුණු පෙට්ටියෙම ඉඳලා තියෙන විතරම. අපි මේ සතර පොයට සිල් අරගෙන ඒ විතරක් නෙමේ හැමදාම මේ මොනවාද වැඩපිළිවෙලක් තියෙනනම් අඩුම ගානේ බුදුන් වැඳලා ඒ කියන්නේ මේ බුදුගුණ සීතල අපේ නරක අඩුපාඩු හොයාගෙන එකින් එකට අයින් කරන්න අපි කටයුතු කරනවා නම් ඒ කියන්නේ පොඩ්ඩක් අපි ඒවා හොයාගෙන එහෙම කරනවා නම්
අනිවාර්යයෙන්ම අපිට ඒ ශක්තිය එන්න පටන් ගන්නවා. ඒ වගේම වැඩ කර එළවෙන ගමන් ඒ වැඩ කරන ගමන් අඩුගානේ කර්ණීයමෙත්ත සූත්‍රය හරි හිතයිද? මෛත්‍රිය හිත හරි. තව අර විදියට හිත දුවන්න දෙන්නේ නැතුව අනාගතයට වර්තමානට මතක් කර කර තමන් ඒ ගන්න අඩියට කරනවා නම් ඒ රාජකාරී කරන තැන ඔෆිස් එකේ සක්මන් මළුව කරගන්න ඕනේ. පින්වත්නි මම මේවා කියන්නේ මම මේවා කරා ප්‍රායෝගිකව. මම ලකුවට කරේ නැහැ, ඔෆිස් වල හිටියේ නැහැ. චුට්ටයි චුටි කාලයක් හිටියා. මේක ලකු උදව්වක්. මේ පින්වතුන්ලට ඒක මම කරුවා. මොකද මම දන්නවා ඒක ඔෆිස් වලට යන්න ලැබුණේ ওই පවුල් අස්සවල් ඥාති අතර ඉන්න උනේ කර්ම විපාක මත. අපි ඒකට මිඩ දීලා තිබ්බනම් අපිට ආයි ඔෆිස් වලට එන්න වෙයි අනිත් ආත්මවල. ඉතින් හැබැයි ඒකත් වෙයිද දන්නේ නැහැ. අපේ ආශාවල් ගොඩක් වැඩි වෙවි ගියොතින් අවදානම් පින්වතුනි අවදානම්. තමන් මේ නරක පුරුදු අයින් කරගෙන තමන්ට ගෙවල් දොරවල ඉන්නකොට ඒ වැඩ අත ගහන් ඉස්සෙල්ලා ඒ වැඩ ගැන දැනෙන්නේ නැති තත්ත්වවල ඇති කරගන්න ඕනේ. කාමරවල කවුද ඉන්නේ කියලා ඒ කමට ඒ භාවනා සනීපය ඒ මට්ටම් වලට එන්න ඕනේ. ආරණ්‍ය වල හිටියත් කවුද අනිත් කුටි වල ඉන්නේ ඒව දැනෙන්නේ නැති තත්ත්වවල ඉන්න ඕනේ මනසට පින්වතුනි. මේවා අපි ඒක අල්ල ගන්න ඕනේ ඒ කරන ක්‍රමය. එහෙම කරගෙන තමයි දොර අරගෙන අර වැඩවලට අත ගහන්න ඕනේ. එතකොට හරි සනීපයි. මානසික සුවේ තියාගෙන තමයි ඔය එලවන්න යන්නේ, ඒවා කරන්න යන්නේ. අන්න එහෙම. ඉතින් මේක වෙන්න ඕනේ. අවංකව කියනවා නම් මම බණ කියන ස්වාමීන් කෙනෙක් නෙමෙයි. හැබැයි මේ කරුණ පොඩ්ඩක් විස්තර කරන්න වෙනවා හැම වෙලේම. මගේ අරමුණ අර ස්කන්ධාදි වශයෙන් ඔය සූත්‍ර බල සූත්‍රයක් අරගෙන Tamanට අවබෝධ වෙන තත්ත්වයක් ඇති කරන්න මොකද්ද බ්ලොක් වෙන්නේ කියන එක ඔය ටිකට තමයි ඔය කිය කියා ආවේ. මොකද වැඩක් වෙන්නේ සූත්‍ර ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ, අපේ අපවිත්‍රභාවයේ ප්‍රශ්නයක්. මොකද ඔච්චර ගැඹුරෙන් ඒ කියන්නේ තච පංචයේ ඇති වුණානේ මාර්ගඵල ලබන්න පින්වතුනි කොණ්ඩේ කපනකොට මෙයා වෙනකොට. ඇයි අපිට එහෙම දැකුණාම දැන් මාර්ගඵල ලැබෙන්නේ නැත්තේ? හේතුව අපේ මනස එහෙම මේ කියන්නේ ඒ පැත්තෙන් අවබෝධ වෙන පැත්ත නැහැ. ගොඩාක්ම ඒ කියන්නේ වෙන පැත්තක් තමයි පොඩි කාලේ ඉඳන්ම ඉස්කෝලවල ඉඳන්ම මේ ට්‍රේන් වෙලා තියෙන්නේ. අර ඒ ඇතුලෙන් හිතන්න නැතුව හිතන එක මේ පුරුදු වෙලා නැහැ. අද කාලේ මට දැනෙන විදිහට ස්වාමී වහන්සේලා හරි මේ මග යන කට්ටිය අනිවාර්යයෙන්ම හිතන එක නවත්ත ගන්න ඕනේ ධර්මයේ ගැන උනත්. එතකොට අඩුම ගානේ අපවත්ෙන් ඉස්සෙල්ලා හරි මැරෙන් ඉස්සෙල්ලා තමයි මේක දකින්න ඉඩ තියෙනවා. මේකට උනත් කෑදරකම හරි උනන්දුව තියෙනකොට වෙන්නේ නැහැ පින්වතුනි. මේක හිතපොමු නැතිම අවස්ථාවකදී වෙන දේවල්. සැහැල්ලුවේ මට මේ පාර ඔය කැලේ ගිහිල්ලා ඉන්නකොට මට මතක් වුණා මගේ පර මුල් කාලවලදී මම ওই ගල් ගුහාවලල ඉන්නකොට බොහොම සනීපෙන්, ඒ කියන්නේ මම මේ මාර්ගඵල ලබන්නේ කියලාවත් නෙමෙයි ධර්මයේ සතුටු විඳ විඳ හිටියේ. පොඩ්ඩක් සක්මන් කරනවා, පොඩ්ඩක් සූත්‍රයක් කියවනවා, ඒ වගේ. සූත්‍රයේ කියවන එක පොඩ්ඩක් තේරෙන විදියට තේරුම් ගන්නවා. ඊට පස්සේ පොඩ්ඩක් මෛත්‍රිය භාවනා වඩනවා. අන්න එහෙම අනුපිළිවෙලට ওই දවස ගෙවනවා ඒ විදියට. ටිකක් මං එච්චර බුදුගුණ ඒ කාලේ වැඩි වෙන්නේ නැහැ. පොඩ්ඩක් බුදුන් වන්දනා කරා, ඒ වගේ. හැබැයි එහෙම ඉන්නකොට තමයි ඒ වගේම ගොඩාක් නිදි මරන්න ගියේ නෑ. ඔය ඇඟට අවශ්‍ය ප්‍රමාණය සතපිලා තමයි එකපාර නැගිට්ටම ඊට පස්සේ ඔන්න රිලැක්ස් කරලා ඔන්න භාවනා කරා. අන්න ඒ විදිහටයි කරේ. හැබැයි මං තදින් ඔය දැන් ඔය ඒ පින්ඩපාතේ මේ යනකොට ඒවා අර කමඨහන තියාගෙන එහෙම යන ප්‍රැක්ටිස් එකක් තිබ්බා මගේ. එදා ඔය ඇවිදිනකොට යනකොට උහුම කරනකොට තමයි දන්නේම නැති වෙලාවක තමන්ට යම් දේවල් වැටහෙන්න පටන්. ඒවා අදටත් රැව් දෙනවා. තියෙන අපිට යම් දෙයක් මේ වැටෙනවා කියන්නේ අපේ වෙනසක් වෙන්න ඕනේ. එදා කේන්ති ගිය තත්වයෙන් අද අඩු වෙන්න ඕනේ මොන හරි ධර්මයේ හරි මාර්ගයක් යනවා නම්. ඒ කියන්නේ දහම් සිසිලක් එන්න ඕනේ. ওই සූත්‍රයක් කියවනකොට අතරින් බලාගෙන කියවන කෙනෙකුට තමයි ඕකේ ඉෆෙක්ට් එකක් එන්නේ. අතරින් බදාගෙන කියවන කෙනෙකුට එන්නේ නැහැ. ඕක කියවනකොට මේ හරි සිසිල් වෙන්න ඕනේ. හැම සූත්‍රයක්ම නෙමෙයි ওই විදර්ශනා කරන සූත්‍ර. මේ හරිය තමන්ගේ පීඩාවකින් හිටියානම් ඒ සිසිල් වෙන්න ඕනේ. මොකද පීඩාවල් එන්නේ අපි උපාදාන කරන හින්දා. උපාදාන කරනකොට අනිවාර්යෙන් පීඩාවල් එනවා. මොකකට හරිය. කෝකකින් හරිය අපිට දුකක් වේදනාවක් මේ ලෝකේ ආවනම් ඒක සිද්ධ වෙලා තියෙන්නේ අපි කොහි හරි අල්ලගෙන ඉඳලා තියෙනවා. සමාජයට මට උනත් යම් පීඩාවල් ආව මට පෙවුනා. මං අල්ලලා තියෙනවා එක්ක සීලය. ඒ වෙලාව එක්ක පිරිසුදු භාවයක්. ඉතින් ඒ වයිතින් ගුරු මේව අධ්‍යක්ෂින් වුණා.
පස්සේ මෙහෙම අල්ලගන්නේ කතර අතරින්ද අතරලා මමත්වෙන් ගන්න නැතු වෙන දැන් මේ මාස කීයද 9කට ඉස්සෙල්ලා ඇත්තටම කියනවනම් මාව සිවුරු ගලවල යන විදියට දේවල් වුණා ශරීරය රතුණා මනසට රතුණා පිංවතුනි මට පස්සේ තමයි තේරුනේ ඒක මායාම කෙලින් මාපු අවස්ථාවක් ඒකයි දැන් මෙතෙන්ට එන්නේ නැහැ ලේසියෙන් ලොකුවටම ප්‍රශ්න ඇති වෙලා තමයි එන්නේ දැන් සමාග සොයමන්සලත් කියනවා මට මේ ප්‍රශ්නේ තිබ්බම මේ ප්‍රශ්න එනවා කියන්නේ Taman දිනුම් කණුවක් ගාවේ ඉන්නේ පිංවතුනි ඒ ප්‍රශ්නේ ප්‍රශ්නයක් වෙන්නේ මමත්වෙන් ගත්තම. උතන තමයි ලොකුම ප්‍රශ්නේ. එතකොට මේ පිච්චන එක හොඳටම දැනෙන්න පටන් ගන්නවා තමන්ව ඒකෙම වැටෙනවා. තමන් ඒක ඒ වෙලාවේ මතක් කරන්න පුළුවන් නම් මේක මට ඕන විදිහට වෙන්නේ නැත්තම් මගේ නෙමෙයි කියලා නිකන් කටින් හරි මන්ත්‍රයක් වගේ කිව්වත් තමන්ට ඒක පීඩක් වෙන්න ඉඩ තියෙනවා. එදා රහතන් වහන්සේලා හොඳට ඒක කරා. හැබැයි අඩු ගානේ අපි ඒකට මුලක් හරි පිරුවතින් තමන්ට ඒක ඒ විදිහට දාගත්තොතින් තමන් දකිනවා ඒ ප්‍රශ්නෙම තමන්ගේ තව අර සම්මාදිට්ඨිය මුවත්තියන්ඩ උදව් වෙච්ච එකක්. එහෙම තමන් යන්න පටන් ගත්තම තමන් ඊට පස්සේ එන්ඩෙන්ඩන් කියන්න බැරි දියුණුවක් එන්න පටන් ගන්නවා පින්වතුනි. ඉතින් මට මේවා අත්දැක්ක අතර ඕව අත්දැකලා දැකලා තමයි ඕක වුණේ. ඔය වෙච්ච දේවල් වුණා නම් තව අවුරුදු 10කට ඉස්සෙල්ලා හරි 20කට ඉස්සෙල්ලා මම මෙලහට ලොකු අමාරුවක ඒවා වෙලා අත්දැකලා ඉතින් හොඳටම ආවේ මේ මාස 8කට වස් කාලයට ඉස්සෙල්ලා කාලේ. හැබැයි මට සතුටුයි එකතකින් මම ආසයි මේ පින්වතුන්ලටත් ඒ අත්දැකීම. ඒ කියන්නේ මේවා අපි මේකට ඉදිරියට යන කට්ටියක් වෙන්න ඕනේ. මේ සතර අපායන් මිදිලා ප්‍රශ්න ආශිර්වාදයක් වෙන එකක් කියලා අඳුරගෙන එහෙම යන කට්ටියක් වෙන්න ඕනේ. ඉතින් පොඩ්ඩක් භාවනාවක් කරන්න කැමතිද? හැබැයි දැන් උදටම අමාරුත් දන්නේ නැහැ. ඉඳලා පොඩ්ඩක් අන්තනේ තව කරුණු පොඩ්ඩක් කියන්න. තියන්නේ වම හිටන් ඉඳන් හරි කට්ටියට රිලැක්ස් කරන්න පුළුවන් වටපිටාව ඉන්න කැටලුවක් නැහැ. එක එක මම ඇත්තට සාමාන්‍යයෙන් තහනම් කරලා තියෙන්නේ මේ මොකද්ද ඒ කියන්නේ සෙල්ෆෝන් ඒවා මේවා කියන එකට. කරන්න දෙයක් නැහැ මේක දෙවෙනි පාර මේක රෙකෝඩ් කරන්නේ. හැබැයි කමක් නැහැ හදිසිය මට එන්න බැරි වුණොත් ඔය ටිකක් තියනවා කට්ටියට. මම කිව්වා ඒවා කට්ටියට දෙන්න කවදා හරි මොනාරි වුණොත් මම ඒකට ලෑස්ති වෙලා ගමන් කරනවා. හැබැයි ආයි මට එන්න ලැබිලා මේ පින්වතුන්ලට තව තව උපකාර වෙන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. කොහොම වුණත් එළියේ ඉන්න කට්ටිය පේන්නේ කවුරුත් ටිකක් ඔක්කොම ඉන්න අය කොහේ හරි ඉඳගෙන හිටියත් හාමුදුරම දකින්න ඕනේ නෑ පින්වතුනි. ඔය ගේට්ටුව ගාව හරි කොයි හරි කොනකට හරි ඇත්තටම ස්වාමීන් වහන්සේ කියන්නේ මේ ඇඟද? ස්වාමීන් වහන්සේ කෙනෙක් කියන්නේ ඇත්තටම ධර්මයක් මොන හරි මට හිතෙනවා මාව ඇත්තටම සමීප වෙනවා. තමන් ඉන්න තැනදී ඔය මං ඔය කිව්වේ ස්කන්ධාදි වශයෙන් ඒව කල්පනා වෙනවා නම් එතකොට අපි ඔය එක කල්පනා කරන මේකක ඉන්නේ. එතකොට එක තලයකින් අපි සම්බන්ධ වෙනවා. නැත්තම් ස්වාමිවංශ එළියෙන් බලබල හිටියට ඒක කුණුප කොටස් වලින් හැදිච්ච දෙයක් පමණයි. ඒ රූපස්කන්ධය. ඒකයි බුදුරජාන් වහන්සේ දෙදා කිව්වේ යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. ඒක නිකම්ම ධර්මයකුත් නෙමේ. පටිච්ච සමුප්පන්න ස්වභාවය තේරෙනකොට තමයි පටිච්ච සම්පන්න කිව්වම ලකුවට නෙමෙයි හේතු සහගතව දෙයක් සිද්ධ වෙනවා කියන එක ස්ලාවට හරි තමන්ට ඒක කොයි විදිහටද දන්නේ? යේ ධම්මා හේතුපබව තේසං හේතු තථාගතාහ තේසංච යෝ නිරෝධෝ එවං වාදි මහා ශ්‍රමණ. යේ ධම්මා හේතුපබව තේසං හේතු තථාගතාහ. ඔය පදේ මැති වුණා පින්වතුනි කට්ටියට එදා මාර්ග කියන්නේ ධර්ම ඇස පහළ වෙන්න. එතකොට මේක ලොකු විස්තරයක් නෙමෙයි කියන්නේ. ඉතින් අද කාලේ වෙනකොට එහෙම කල්පනා කරන්න පුළුවන් තැම්පත්කමක් අපේ නැති වෙලා තියෙනවා. දරන්න පුළුවන් අපි එන්නේ ඇත්තටම දැන් මෙතනට උනත් එන්නේ විවිධ බොහොම දුෂ්කර පරිසරයත් එක්ක. ඒකට තමයි මේ බුදුගුණ වඩන එක දෙන්නේ. ඒක අර
නෙෂ්ටමෝල්ටයක් වගේ. ඒක නෙෂ්ටමෝල්ටයක් කරගන්න ඕනේ පින්වතුනි. හරියට බුදුගුණ වැඩෙනකොට බුද්ධාලම්බන පීතිය එන්න ඕනේ. බුද්ධාලම්බන පීතිය එනකොට තමන්ව පිනා යනවා මුළු සර්වාංගෙම. ප්‍රථම ධානයේටමපත් වෙනවා. එතකොට තමන්ට මොනව හරි ග්‍රහ දොස්, අමනුෂ්‍ය දොස්, කර්ම දොස් තියෙනවා නම් ඒකෙන් වැළකෙනවා. ඒවත් තියෙනවාද? ගොඩාක් අයට තියෙනවා පින්වත්නි. ගොඩාක් අය නැති කෙනෙක් හොයන්න අමාරුයි. ඒ යුගයක තමයි මේ අපි යන්නේ. විශේෂයෙන්ම රාගය. ඒව අධිකව වැඩ කරන කාර්යයක්. හැබැයි ඒක හරි හිතාගන්න පුළුවන් බුදුහාඳුරෝ ඔය විනය ශික්ෂාපද පනවනකොට. ඔය සංඝාදිශේෂ ශික්ෂාපදේ ඒක හරීම ඉන්ටරෙස්ටිං. ඒක පනවලා ඒක එදා එක්කෙනාටයි දෙන්නටයි වුණේ. හැබැයි අද මේක මන් දන්නවා බොහෝ පිරිසකට වෙනවා. නිකම්ම වෙන දෙයක්. එතකොට මේකත් එක්ක අමනුෂ්‍යයන්ගුත් ලං වෙනවා. ඒ තරමට ආසාවල් ආස, ඒ තරමට අප්‍රියාව කැමති, අප්‍රියාව නිකන් අමෘතියක් වගේ කරන් යන ගුරුසු මේ නොපෙනෙන දේවල් අපිට ලං වෙනවා. ඉතින් ඒක ලං වෙලා තියෙනවා පින්වතුනි. ඒවා අපි අඳුරගෙන තමයි මනුෂ්‍ය මොළයේ තියෙනවා. අපි ඒගොල්ලන් කරන දේවල් කරන්න යන්නේ නැහැ. ඒතකොට ඒගොල්ලන් ගාවටම යන්න පටන් ගන්නවා. අපි බුදුහාඳුර මොකද්ද කරේ කිව්වේ? ඒ උපදේශය අපි ස්වාධීනව කරන්න බලනවා. ඒ කියන්නේ අලුත් පවක් නම් කෙරෙන්නේ තමන්, තමන්ගේ දෙමව්පියෝ වෙන්න පුළුවන්. දෙමව්පියෝ වුණත් ඒගොල්ලන්ව සතුටු කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඒක යුතුයකමක්. දෙවිදේවතාවුන් වහන්සේලා සතුටු කරන්න ඕනේ. හැබැයි ඒගොල්ලන්ගේ නාමයෙන් වුණත් තමන්ගෙන් අලුත් කර්මයක් කරනවා නම් කරන්න යන්නේ නැහැ. පවට උදව් වීම පිනක් වෙන්නේ නැහැ පින්වතුනි. පවට උදව් වීම පවක්ම තමයි වෙන්නේ. ඒව ඔෆිස් වලත් එහෙමයි, ඥාති අතරත් එහෙමයි. හැම වටපිටාම මේ විදිහට තීරණය ගන්න පුළුවන් වෙන්න ඕනේ. කොහොමද මම තීරණය ගන්න කියලා. දැන් ටිකක් සනීපයි නේද ළඟ ඉන්න ඇට. පින්වතුනි මෙතනට ආවම මූණ ඇඹුල් වෙන ඒවා නැති වෙලා සුවපත් වෙන්න ඕනේ පින්වතුනි. සුවපත් වෙන්න ඕනේ. තමන්ගේ තියෙන හිත දුවන ගතිය, ප්‍රාර්ථනා කරන ගතිය දුර වෙලා තමන් ඒ යථාර්ථය බලලා අතරින පැත්ත තමන්ට ලැබෙන්න ඕනේ. හරියටම මෙතන ඉන්නකොට තමන්ට සමාජ ජීවිතෙත් එපා වෙයි. එහෙම පැත්තක් තමයි මගෙන් ලැබෙනව නම් ලැබෙන්නේ. මගෙන් කිව්වා මගේ අර ඩ්‍රයිව් මහත්තයා, ඩ්‍රයිව් කරන් ගිය මහත්තයා කිව්වා ස්වයංවංශේ මේ ප්‍රෝග්‍රෑම් වලින් පස්සේ ගියාන් පස්සේ මොකද්ද මේ තියක් ගෙදර යන්න හිතෙන්නේ නැහැ කියලා. මං කිව්වා හරි මහත්තයෝ ඒක තමයි වෙන්නේ කියලා. ඔව් ඒ කියන්නේ මගෙත් එකම අරමුණ මේ පිංගුතුන්ලත් එක තලයකට මේ පහළ තලයක නැතුව ඉහළ තලයකින් ඔහොමම නිවන කරා යන්න මාර්ගයක් පෑදෙනවා නම් තමන් අද අපිව හම්බුන් නැතත් අනාගතයේදී තමගේ ආජීවිත සුරක්ෂිත වෙලා තමන්ට දුකක් එන්නේ නැති තත්වයකින් වාසය කරන්න ලැබෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. මේ ආපු සියලු දෙනාටම ධර්මයේ ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ උත්තමයන් වහන්සේලාගේ නිෂ්ක්ලේශී ශක්තිය මේ ඉන්න සියලු දෙනාටම මේ මොහොතෙත් මොන මොන කායික අමාරුකම් තිබ්බත් අනිවාර්යයෙන් මේවා දැනෙන්නේ නැති ඒ භාවනාමේ යම් බලවේගයක් Tamanට අත්දකින්න ලැබෙන්නේ මේ මොහොතේ. නැත්තම් මට දෙන්න තියෙන විශේෂ ආශිර්වාදයේ උච්චරයි Tamanට රස්නේද අවුවද මිනිස්සු වට වෙලා දින්නේ මොකද්ද සද්දද බද්දද ඒවා කොහේ හිටියත් Tamanට ඒ දුක ඒ පීඩාවක් නැතුව ඉන්න හැටි Tamanගෙම වැරදි දැකගෙන ඉන්න හැටි. තව එකක් මතක් වෙනවා මට. ඔය එක එක ඇබ්බැහිවීම් තියෙන කට්ටිය කම්පියුටර්ස් වලට වෙන්න පුළුවන්. ඔය එක එක ඒ කියන්නේ කොහොම ඇබ්බැහි වෙන්නේ මේ මොනවද කියන්නේ මේ මුලාවේ මෝහයේ මුල් කළා. මේ මෝහයේ දුර වෙනකල් ඒකෙන් දුරු කරගන්න Tamanට බෑ. ඒතොර මේ බුදුගුණ කියන එකයි සීලය පොරොන්දු වෙන එකයි එක ආයුධයක්. මේක මතක තියාගන්න මේක ඇහෙන කට්ටියට. Tamanට මම යම් ආයුධ ටිකක් දෙන්නේ. එතකොට ඕන දෙයක මෝහය නැති කරන්නත් ඕනේ. ඒක තමයි ලොකුම මේ මොකද ඉතින් කියන්නේ ආයුධය, වෙපන් එක. ඒකෙන් තමයි නැති වෙලා යන්නේ කෙලෙස්. අරව තඩංග වශයෙන් කන්ට්‍රෝල් වෙනවා. තේරෙනවද? ඉතිපිසෝ ගාතාව ඔහොම කරනකොට අර 80 රාගයට හෝ යන 80 කන්ට්‍රෝල් වෙනවා. ඒ ඉතිපිසෝ භගවා ඒ ඉතිපිසෝ ඒ
108ක් දිගටම කරනකොට. ඒ වගේම මේක මේ නාමය කියනකොට විශ්වයෙන් උ ශක්තියක් එනවා පින්වතුනි. ඊට වඩා ශක්තියක් හිතන්න අමාරුයි. තමගේ මොළයට හෝමෝන්ස් වලට. ඒකත් එක්ක මේ සීලය අදිෂ්ඨාන කරනකොට ඒ අදිෂ්ඨානය පුරන්දු වෙන එකත් එක්කත් එකක් තියෙනවා. ඒකත් තව උදව් වෙන මේකක්. මම ඒක දැකලා තියෙනවා වැඩ කරනවා. මේ සීලය කැඩි කැඩි හරි වෙන බොනේම හරි මොනවාද මුදල් නැතුව හරි මේ ප්‍රශ්න තියෙනවට මේක උදව් වෙලා තියෙනවා. ලොකු ප්‍රශ්න තියෙන අයට. ඒකත් එක්ක අපේ අර තියෙන මෝහය නැතිකරන්න ඔය මං කිව්වේ ඇබ්බැහි වෙලා තියෙන ඒ මේ මොනවාද අපි ෆැන්ටසයිස් කරන ඒ කියන්නේ මම්මුලාවෙන් හිතන ඒ දේවල් පොඩ්ඩක් නිෂ්කලංකව ඉන්නකොට හිමීට ඒ අවස්ථාව සිහිපත් කරන්න ඕනේ. ඒ කියන්නේ අපි කිමු කම්පියුටර් එකේ මොකක් හරි බල බල හිටපු දෙයක් කියලා අපිට වෙච්ච දේ හිතන්න ඕනේ. හිමීට අපි හිතන්න ඕනේ මොකද්ද මට අර වෙලාවේ වුනේ? මම මොකක්ද දැක්කා? මගේ ඇඟේ මොකද්ද දැනුනේ? ඒක තමන් ඒක කරන්නේ නැතුව එහෙම හිමීට ඒ ගැන ආවර්ජනය කරන්න ඕනේ. එහෙම කරනකොට ඒකේ යථා දේවල් පේන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඒකේ තියෙන ආදීනව දේවල් තමන්ට නොදකපු හිතපු නැති දේවල්. මොකද අරක කරනකොට හිතන්න බෑ. ඒක මත් වෙලා තමන්ට එහෙම කරුණු එන්නේ නැහැ. ඒක නොකරන වෙලාවට හිමීට ඒක දිහා බලන්න ඕනේ. ඒක යෝනිසෝ මනසිකාරයක් වගේ ඔය මට්ටමට. එහෙම කරනකොට තමන්ට අර ඒකේ කරුණ ඒක මොලේට යම් දෙයක් වෙනවා. ඊළඟ පාර තමන්ට මේ අවස්ථාව වෙනකොට තේරෙයි ලොකු වෙනසක් ඒ කරපු දේෙන් සිද්ධ වෙනවා පින්වතුනි. ඒ කියන්නේ ප්‍රඥාව යථාර්ථය දැකීම තරම් ආයුධයක් නැහැ මේ ලෝකේ. ඒ යථාර්ථය දක්වන විදියට තමන්ට අතරගන්න බැරි දේවල් ගැන එහෙම මෙනී කරනකොට ඒක ලොකු උදව්වක්. හිතන්න ළමයි ගැන වුණත් ළමයින්ට අපි බැඳිලා ගැළිලා ඉන්නකොට ඒ කියන්නේ ළමයි අපිට ලොකුම බැඳීම් තියෙන එතන සාමාන්‍ය මම දැකලා තියෙනවා අම්මලා තාත්තලා. ඒක බලන්න කොහොමද අපි මෝහයෙන් හිතන හින්දා මම දැකලා තියෙනවා ඒ කියන්නේ ආරංචිලා තියෙනවා තමාක ළමයි හදන්න දෙනවා පොඩි කාලේ. ඒ හදන්න දුන්න ළමයි ඒ කියන්නේ අම්මලා දකින්නේ නැහැ. ඊට පස්සේ අවුරුදු 18 20න් පස්සේ තමයි මේ රෙකෝඩ්ස් ලැබෙන්නේ. ඊට පස්සේ කොහොම හරි කන්ටැක්ට් කරනවා. එක ළමෙක් කොහොම හරි ආ වැඩ කරලා තියෙනවා එක මේ ෆැක්ටරි එකක. ඒ ෆැක්ටරි එකේ හිටපු මේ වැඩ එක නෝනා කෙනෙකුට යා නිකම්ම ඒගොල්ලන් යාළුවෝ. පස්සේ බලනකොට එයාගේ අම්මා හිතන්න ඊට පස්සේ යා ඊට පස්සේ තමයි අර අම්මට කියන බැඳීම් හැඟීම් එන්න පටන් ගත්තේ. එතකොට අර වෙලාවෙත් ආශ්‍රය කරාට එයා මැරිලා ගියත් එච්චර දැනෙන්නේ නැහැ දුකක්. එතකොට බලන්න පින්වතුනි අර හැඟීම අර රූපයට අරම මගේ පුතා නේද කියලා එහෙම හිතනවත් එක්කම තමයි තව තැනක ෆෝන් කෝල් එකකින් තමයි පළවෙනි කන්ටැක්ට් එක කරන්නේ. අම්මට තාම හැඟීම එන්නේ නැහැ. මේ මොකද්ද අර මව් හැඟීම එන්නේ නැහැ තාම. එයා කියනවා. හැබැයි සෙල් ෆෝන් එකට අර පින්තූර එවන්න පටන් ගන්නවා. එතකොට තමයි හැඟීම එන්නේ. ඒ බලන්න පින්වතුනි අර පින්තූරයකට තමයි Tamange ඒ ඒ පින්තූරේ මෝහ ඒ කියන්නේ මෝහයෙන් අපිට ඇත්තම දැන් එකයි අපි භාවනාවෙදි කරන්නේ අපි ඒකේ ඇත්ත කොටස් බලන්න පටන් ගන්නවා. දැන් මෙහෙම දකින්නකොට දැන් මම තව ටිකකින් එක කරයි. ඔය ධාතු වශයෙන් බලන එකේ වුණත් ඒක ඇත්ත ස්වභාවය. අපේ ඇත්තටම අපි දැන් මෙහෙම හොල්ල හොලි හිටියට ඒ කියන්නේ යම් ස්වභාවයකින් හැදිච්ච ශරීරයක් තියෙන්නේ. ඉතින් ඒවා අපි වැටහිගෙන ඉනකොට අතරිනවා කියන එක අහන්න දෙයක් නෙමෙයි ඉබේම අත ඇරෙනවා. ඉතින් හිතන්න සමාක අම්මලා මම දැකලා තියෙනවා වැච මගේ ආච්චි කෙනෙක් හිටියා ඒ කියන්නේ සීයාගේ අම්මා මේ පුතා මැරෙනකොට ගියවත් නැහැ ළඟට එක පුතෙක් බීලා හැම ඒක වැරදි වැඩ කෙරිලා බුදු පිළිරුවක් ගාව ජපමාලාවක් තියාගෙන කඳුලක් හෙලලලා නැහැ පින්වතුනි. එතකොට මේගොල්ලන් අපේ අම්මට කියලා තියෙනවා අම්මට කතා කරනවලු මේ ආච්චි දුවේ මෙහෙමයි සතර සතිපට්ඨානේ වඩන්නේ කියලා අර නවසිවිකේ නිතරම පෙන්නලා තියෙනවා. ඒ කියන්නේ දවස් 9කදී මේ ශරීරය මෙහෙම මොකද කියන්නේ පණුව ගහලා මැරිලා යන හැටි. මැරිලා පස්සේ කුණු වෙන හැටි. ඉතින් පින්වතුනි හිතන්න මේ රූපේ කැඩෙනකොට එහෙම Tamante හැංගීම බැඳීම එහෙමම දුරු වෙනවා. මනස සුවපත් වෙනවා. එදා ඒ වැඩේ තියෙන එක පොඩි හේතුවක් තියෙනවා. ඒ මෑණිවරු ආශ්‍රය කරපු ස්වාමීන් වහන්සේලා හිටියා. ඒ කියන්නේ මම දැක්කා ඒ කාලේ අර පෝට්‍රේට් එකක් තියෙනවා පොඩි පින්තූරයක් ඒකේ තියෙනවා CI ඒගොල්ලන්ගුත් මහාන කරා తాවකාලික බුරුම පන්සලේ. ඒතර උන්වහන්සේලාගේ පේනවා දැක්කම මේ බුදුහාඳුරු කියපු පිළිවෙත් හොඳටම පුරලා තියෙනවා. ඉතින් එහෙම කට්ටිය හම්බ වෙනකොට ඒ දැනුම ඒගොල්ලන්ට වඩපු දේ ලැබෙනවා.
අද අපි මේ තත්ත්වයට ආවේ ඒ උතුමන් වහන්සේලා ලැබුණ ආශ්‍රය කරා. එතකොට කවුරුත් හිතන්නේ නැති දේවල් කරන්න තමන්ට අපි ආශ්‍රය කරපු දේ අනුව තමයි අපි වෙන්නේ. අපි ඔහෙ මේ මේ මායාවගේ උඩුක්කු ඉන්න අය ආශ්‍රය කරොත්, ඒ කියන්නේ නන්නත්කාර කට්ටිය ආශ්‍රය කරොත් අපිට මේ ගමනේ තියෙන පිනුත් නැති වෙන්න ඉඩ තියෙනවා. අපි කාටවත් ගැටෙන්නේ නරකයි. හැබැයි අපි හිමීට අයින් වෙන්න ඕනේ. කාලිනාස්ති කරන්න එපා පින්වත්නි. ඒ කියන්නේ අපි බන කියන කෙනෙක් නෙමෙයි. අපි බලන්නේ ක්‍රියාවෙන්. ක්‍රියාවෙන් මොකද්ද වෙන්නේ කියලා. කවුරුහරි සල්ලි පස්සේ යනවා නම්, එක එක දේවල් ඔය වගේ පැතිවල යනවා නම් පින්වතුනි, එතන පොඩ්ඩක් අපිට ඔළුවක් තියෙනවනේ හිතන්න. මෙතන මේ ඒ කියන්නේ සුදුසු දෙයක් තරක් නෙමෙයි කියලා. එළියෙන් අපිට දෙකක් පේනවනේ පින්වතුනි, පින් දෙන්නේ අපිට කෙනෙක් දැක්කම එයාගේ වචන පේනවා. ශබ්ද ඒ කියන්නේ මේ ඒ කියන්නේ කනට ඇහෙනවා, ඇහැට පේනවා. ඔය දෙක අපි ওই දෙකෙන් දැනගන්න පුළුවන් කෙනෙක්ගේ ඒ කියන්නේ අඩු හිත කියවන්න බැයි නම් ඒක සූත්‍රයක කියනවා බුදුහාඳුරෝ. කෙනෙක්ව අපි ෆලෝ කරන්න ඕනේ කෙනෙක්ව දැනගන්න හැටි. එයාගේ මේ විදියට දේවල් වෙනවා නම් අපි කේන්තිෙන් වචනයක් කිය වෙනවා නම් මූණ ඇඹුල් කරන් ඉන්නවා නම් මං තව රෝග ලක්ෂණ කියන්නම් මේ කාලේ. ඒ කියන්නේ ඇස්පිල්ලන් ඒක ඔක්කොම කිව්වත් හරි නෑ. මම අඳුර ගන්න ක්‍රම ඔක්කොම කිව්වත් කොහමරි මං කියන්න හයියෙන් ඇවිදිනවා නම් ඒ කියන්නේ හයියෙන් ඇවිදිනවා නම් ඒ කියන්නේ මූණ ඇඹුල් වෙලා තියෙනවා නම් ඒකල ඉතින් කොහොමද ගොඩක් අය තියෙන්න පුළුවන්. තව හරිනම් මේ මාර්ගේ වඩනකොට එන කරුණු ටිකක් මං කියන්නම්. මෙතන ෂයින් එකක් එන්න පටන් ගන්නවා. ওই නරල් පටලේ. ඒ කියන්නේ හරියට මේ ඕජස කියන එක මොලේට යන්න වෙනකොට. ඒ කියන්නේ අපි මේ භාවනා කරනකොට අපිට සනීපවල එන්න ඕනේ පිංඔත්තුනි. ඒ සනීපවල එනකොට අපේ යම් යහමින් එනකොට යම් අපේ අර ඒක මේ මොකද්ද අවුර එකේ එනවා නිකන් පිඹිලා 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 මේ මොනවාද ෂයින් එකක්. ඒ ෂයින් එක නැති කරගන්න අරකයි. අබ්‍රහ්මචරි වෙ ඉන්නකොට අනිත් පැත්ත වෙනවා. ඇදිලා යනවා වගේ වෙනවා. ඒ කියන්නේ අපිව කිලුටුම කරලා දාන්නේ ලොකුම විස්කි එකක් වගේ හෙරොයින් එකක් වගේ. ඒ කියන්නේ රාගය. මට මෙතන ක්‍රමයක් නැහැ. ඉදිරි අනාගතයේදී අපි හම්බ වෙනවා නම් ගෑනු කට්ටිය වෙනම ඉඳ ගන්නවා නම් හොඳයි. පිරිමි කට්ටිය වෙනම ඉඳ ගන්නවා නම් හොඳයි. අද කාලෙත් එක්ක අපි උදව්වක් කරගන්න ඕනේ. අපි මේ මිදිලා යන මිදෙන්න ට්‍රයි කරන පැත්ත. ඉතින් මේක මේ තාම මට ඕන විදිහට සකස් වෙන කාලයක් තාම ඇවිල්ලා නැහැ. මම ඒක උදව් කර ඒක අපි ඒක එහෙම එහෙම හරි ගස්ස ගන්න ඕනේ. එදා මම මහවෙන්ද ඉස්සෙල්ලා ඔය නිලඹ එහෙම ඒ මහත්තයා මට පස්සෙන් ඇවිල්ලා නිතරම කිව්වා එහාට එන්න කියලා. කවුද? ගොඩ්වින් සමරත්න මහත්තයා. ඒ කාලේ එනවා. එයාත් හරිම සද්දාන්ත. එයා ඒ කාලේ මන්දනේ මට වඳිනවා. පුදුම මේ අර මට ඉතින් නිතරම ඇහුවා. එයා හිතුනේ එහාට ආවම ඒ තැනට මොකද ඒගොල්ලන්ගුත් තැන් වලට බැඳිලා ඉඳත්තේ. ඉතින් මම එහාට ගියේ නෑ. මොකද හේතුව මම එදා ඒ කියන්නේ රාගයෙන් සැහැන සටන දිදී හිටපු හින්දා තමන්ට මේක ගැලවෙන්න ඕනේ කියලා ලොකු ඌමනාවක් තියෙනකොට ඒ විදියට තමන්ගේ ජීවිතේ හරිගස්සගෙන එනවා. එන්ඩෝනේ ක්‍රියාවෙන්. ඉතින් එදා මම ওই විදියට කරා මේ වලින් මිදෙන්න. ඉතින් අපි අර ටිකක් මේක සම්පූර්ණයෙන්ම අපි බලන්න ඕනේ. එදා ඔෆිස් වල යනකොට මම මටම නීති දාගත්තා කවුරුත් ගෑනු කෙනෙක් බලන්නේ නැහැ කියලා. සමාජයට මගේ අර එන මොකද්ද කවුද මේ අර බොස් ඒ කාලේ එක ගෑනු කෙනෙක් හිටියේ මන්ද ෆිනෑන්ස් කන්ට්‍රෝලර්ද කොහෙද. ඉතින් මං එයා විතරක් එනවාද කියලා බලනවා. නැත්තම් බිම්බලාගෙන කමටහනෙන් ඕක වඩිනවා. ඇඳුම් ඇඳලා හිටියට අර තමා කටියට තේරෙනවා ඒගොල්ලන් හිතනවා ඔබ වහන්සේ භාවනා කරනවා නේද කියලා කියපු අය හිටියා. මොකද ඒක යම් ভাইබ්‍රේෂන් එකක් ඇති කරනවා. සමහර බැරි තැන්වලදී දොර වහලා මේක නෙමෙයි ටොයිලට් එකේ භාවනා කරා. මට මේ කෙනෙක් දෙන්නේ පේනවා ඒගොල්ලන් මට. මොකද ගොඩාක් ඔෆිස් යන අය ඇති. ඒගොල්ලන්ට මේක අදාළ වෙනවා. මොකද ඔෆිස් එකේ එක එක අමනා ඔය තමා කෙනාට මම එක්කෙනෙක් කම්ප්ලේන් කරා මම හිතන්නේ ඉන්නේ එක්කෙනා වෙන්න ඇති. අර හම්බ වෙලා මේ අර එක එක සාදනේ මොකද මන්ද නැ සාද දෙවට කියන්නේ අර පාටිස් ගෙට් ටුගෙදර්ස් අර මේවා මේ ඉතින් දැන් මේ ධර්මය යන ඇයටනේ මේක හරිය හිසේ කැක්කුමක්. ඒ ඉන්න පරිසරයේදී එක එක දැන් මටත් එක මූණ පෑවක්. මම ඉස්සර ක්‍රිකට් ගහන ඒ කියන්නේ ක්ලබ්ස් වලට ගහන කාලේ මම බාලමෙක් කෙනා. ඒගොල්ලන් එතකොට මේ දැනගත්තා මම බොන්නේ නැහැ. ඒගොල්ලන් අර නයිට් ක්ලබ් වලට ගියාම මම ඒවට ගියේ නැහැ. ඒගොල්ලන් එතකොට අර අන්තිම දවසේ ටිකක් කම්මැලි හින්දා මට පොවන්න බැලුවා.
ශානක is going to drink, ශානක is going to drink කියලා ඒකාලේ මේ මොනවාද ශානක බොනවා ශානක බොනවා ශානක බොනවා කියලා ඔහොම ඔක්කොම එකතු වෙලා තියෙම කියනකොට අපේ හිත වෙනස් වෙන්න බලනවනේ පින්වතුනි. අවංකව මම දැන් ඊළඟ පාර කිව්වම මේක අරන් බීලා තියන්න කියලා තමයි හිතුවේ. මම මේ පොඩි බියර් එකක් නේ කියලා. අපි මම විස්කි බීලා තියෙනවා මේ පියතුමා මට ඒක බෙහෙත් ඇටියට දීලා තියෙනවා. නැත්තම් නෑ මට ඒකට පලාතේවත් අවංකව කියනවනේ මගේ පියතුමා ඒ දැකපු යම් අවස්ථාවලදී ඒ පාටි වලදී දැකපු ඒ වලින් මට ඒ බොන පැත්තට නම් කිසිම මේකක් තිබුණේ නෑ. කියන්නේ ඉතින් හැබැයි අර ප්‍රෙෂර් එකත් එක්ක අර බියර් එක හරි ගන්න තිබ්බා. ඒ ගන්න යනවත් එක්කම මන් දන්නේ දෙවිවරුද කවුද දන්නේ පිටිපස්සෙන් කෙනෙක් කිව්වා මොකද්ද ශානක ස්ටික් ටු යෝ ප්‍රින්සිපල්ස් කියලා. ශානක මේ මොකද්ද ඔයාගේ ප්‍රතිපත්ති වලට ඉන්න කියලා. ඒ කිව්වෙත් මේ මොකද්ද මේ එක ගෑනු කෙනෙක්ගේ ප්ලේයර් කෙනෙක් ගහන ක්‍රිකට් ශ්‍රී ලංකන් කෙනෙක්ගේ නෝනා කෙනෙක්. ඉතින් හැම වෙලෙම නෝන්ලා නරකත් නෑ. ඒක නම් උදව් වෙන වෙලාවල් තියෙනවා. ඉතින් ඒක ඇත්තටම ධෛර්යයාව ලැජ්ජාවටනේ අපි හිතන්නේ නෑ කියන්න. ඉතින් දැන් පස්සේ නෑ කියන්න පුරුද්දකට එනවා. ඉතින් දැන් මම අර එක්කෙනෙකුට මම ඔය වාහනේ යන ගමන් ඒ මහත්තයත් ඔය බැංකුවක වැඩ කරන්නේ. ඒ මහත්තයා මට කිව්වා මේ මම ඉතින් ඇහුවා මහත්තයෝ මහත්තයට ඔය ඉන්විටේෂන් සාම මොකද්ද කන් දැන් එයා ලොකු තනතුරක ඉන්නේ. එයා කියනවා මම හැමදෙම මම යන්නේ නැහැ වට කියලා. කොක්ටේල්ස් වලට අරම මේවා තියෙනවා කිව්වා. මම යන්නේ නැහැ කිව්වා. ඒගොල්ලන් මං ගැන එක එක හිතනවා. ඒක කම නැහැ. අන්න ඒක උත්තරයක් ඔය පින්වතුන්ලට. ඕගොල්ලන් රත්තරම් පින්වතුනේ. ඕගොල්ලන් ඉපදිලා ඇවිල්ලා තියන්නේ යම් දෙයක් කරන්න මේ ලෝකෙට සැනසීමක් දෙන්න. ඒ කියන්නේ ඔබ ඕගොල්ලන් ගාවේ බීජය ඔක්කොගෙම තියෙනවා. ඕගොල්ලන් ලොකු කාර්යයක් කරන්න තියෙනවා ඉදිරි කාලෙදී. වැඩි කලක් වෙන්නේ නැහැ මෙහෙම එන්න. ඒ බොහෝ පිරිසකට ගැලවෙන්න අවස්ථාවක් කරන ලොකු වස්තු ටිකක්. ඉතින් ඒක අනිවාර්යයෙන්ම පරිස්සම් කරන්. ඒක පරිස්සම් කරන්න යම් දේවල් තමන්ට දැනේවි. පස්සේ පස්සේ විශාල ශක්තියින් තමන් ගාව ළඟ නියව කරાવી. ඇත්තම කියනවා නම් ගිය පාර වැඩසටහනේදී මටම මාටම ශක්තියක් වෙන දෙයක් දේවල් ටිකක් වුණා මේ වෙලාවේ. ඒ කියන්නේ 20 පහුවෙච්ච වෙලාවේ. ඒ වෙලාවේ යම් දේවල් වුණා මට ඔක්කොම විස්තර කියන්න බෑ. හැබැයි කියන්න තිබ්බනම් හොඳයි. එතකොට එනවා ධෛර්යයක් අපි තනියම ඉන්නකොට උනත් අපි පරිස්සම් කරන්න ඕනේ අපේ සිතුවිලි, ක්‍රියාවල්. මොකද ඒවා දකින්න, ඒවට අනුග්‍රහ කරන මේ ලෝකයේ මහ විශාල බලවේග තියෙනවා පින්වතුනි. ඒවට කරන්න බැරි දෙයක් නෑ. තමන්ගේ අතට ගෙනලා දෙයි හැම දෙයක්ම. තමන්ට කිසි දෙයක් ඕන් නැතිකොට. ඔය රහස එතනයි. ඕන් නැති ස්වභාවය ඇති කරාම හිතේ තමන්ට ඕන දෙයක් ඇති කරන්න ශක්තියක් තමන් ගාව පිහිවෙනවා. ඒගොල්ල ඒ කියන්නේ ඒ කට්ටිය තමන්ට සේවය කරන්න ඉඳීවි. ඉතින් මේ මනුෂ්‍ය ලෝකයේ තමන්ට ගොඩාක් දෙයක් වඩන්න පුළුවන් මේ කාලේ විශේෂයෙන්ම සසුන පිරිහෙලා වගේ යන වෙලාවකට අතහිත දුන්නොත් පින්වතුනි මේක තරම් පින්කමක් මේ ලෝකේ නෑ පින්වතුනි. ඒක දෙන්නේ චෛත්‍යයක් හදලවත් නෙමෙයි. ඒ ප්‍රතිපත්තිය ආයි පණ ගැන්නුවතින්, ඒ සීලය පණ ගැන්නුවතින්, සමාධිය පණ ගැන්නුවතින් තමන් ලොකු සේවයක් කරනවා පින්වතුනි. ඒකට ඉපදිලාවේ ඒක මගහරින්න දෙන්න එපා මේ මොහොතේ. තමන් අර ට්‍රැෆික් ජෑම් වෙලාවේදී පගාවක් දෙන්න නැතුව ගෙන එතන තමයි සසුන රකින්නේ. සෙල්ෆෝන් එක අතරින්න මේවා කරාම තමයි එතන තමයි තමන් සසුන රකින්නේ. තමන් මේක පිරවන්න හේතු වෙච්ච කෙනෙක් වෙන්න එපා. තමන් මේ සසුන ආරක්ෂා කරපු කෙනෙක් හැටියට අපවත් වෙන්න. මැල්ලෙන්න. මේ ලෝකේ රං අකුරින් විශ්වයේ දිය වෙන්න පින්වතුනි. මේක ඔබ වහන්සේලා සියලු දෙනා මේ සසුන රකින්න කට්ටියක් වුණා කියන එක. ඒක අනිවාර්යයෙන්ම කරන්න ආපු කාලයක් මේ කාලේ. තමන්ට සම්පූර්ණම ශක්තියක් පිටිපස්සෙන් එවි. තමන්ගේවත් ගලවගෙන අනිත් අයවත් ගලවෙන්න වටපිටාවෙන් ඒ ආදර්ශයක් වෙලා ශක්තියක් වෙලා බුදුබණ බුදුන්ගේ වදන් සූත්‍ර තමන් ජීවමාන විද්‍යමාන කරන කෙනෙක් වෙන්න. ඒක තමම කේන්ති ගස්සන ඇලෙන තැන්වලදී ඒ ධර්මය එතනට ගලපලා එතනට දාලා ඒක මගහැරෙන කර්ම නොකරන කෙනෙක් තත්ත්වයට තමන් චුට්ට චුට්ට එන්න ඕනේ. නැත්තම් මේ ප්‍රෝග්‍රෑම් වලට හරි මේ කිසි දෙයක් කළා වැඩක් නැහැ. එළියට යනකොට තමගේ ළඟ ඉන්න කෙනෙකුට තමන්ට කේන්ති යන්න හේතුව දකින්න ඕනේ. කොහෙද ඇලිලා ඉන්නේ? වැරද්ද හැම වෙලෙම තමන්ගේ වැරදි දකින්න පුරුදු වෙන්න ඕනේ. එහෙම බලන එකම තමයි මේ මාර්ගයට දියුණු වෙන පඬිතෙක්ගේ ලක්ෂණයක්. පඬිතෙක්ගේ ලක්ෂණයක්. හැබැයි පින්වතුන් සෑහෙන අමාරුයි. ටිකක් ඕන හිටගෙන ටිකක් ඉඳගන්න. අමාරු ඉඳගෙන ඉන්න අයට එහෙම අමාරුවක් තියෙනවා නම් මට මේ කරුණත් මතක් වෙනවා.
දැන් ගෙවල් දොරවලට ගියාම ටීවී බල බල ටීවී ඇහෙන විදියට ඉන්නවනම් පින්වතුනි මොකක් මොන වගේ තලයක්ද එතන ඇරෙන්නේ? රාග දෝෂ මොහ තියෙන ভাইබ්‍රේෂන්ස්. දැන් ওই වගේ ඉඳලා අපි හොඳ තැන්වල ඉපදේද? තමන්ට මේ අමාරුකම් වලින් වෙහෙස වෙච්ච වලින් තමන් මිදෙන්න බලන්න ඕනේ ධර්මයේ පාවිච්චි කරලා. හිත මත් කරලා නෙමෙයි. ඒ කරන්නේ ධර්මයේ දන්නේ නැති කට්ටිය. තමන් ගෙදර ගියාම පහනක් පත්තු කළා. ඒ සිරියාවත් තියෙන පරිසරයක් ඇති කරගන්න ඕනේ. එතකොට ඒක දේව ලෝකයකට යන බුදුගුණ හිතලා, ජාතක කතාවල් හිතලා, ඒවයි මේ මොනවාද තමන් මෙදෙක්කල් කරපු ಗುಣ ගැන හිතලා එන සතුට ගන්න ඕනේ පාළුවට ඉඳලා. එහෙම කරොත් තමයි මේ ලෙඩෙන් සුවපත් වෙන්නේ. නැත්තම් වෙන්නේ එන්නෙන්ද තමන්ට දුර්වල වෙන පැත්තක් හදාගෙන යනවා. ඔය මොන දේ කරත් හරියන්නේ නැහැ. මොකද තමන්ගේ මේ විදිහට ආසාවල අවශ්‍යන ජීවිතයක් ගත කරනකොට විශේෂයෙන්ම ටීවී එක න්ියුස් අහන පවා ඒ ඔක්කොම් පිංගොතුනි අපේ ගාව එක එක අමනුෂ්‍යයන් ළඟ ඉන්නවා. න්ියුස් අහ නිකන් ඔහේ මොනාද ඒක කියන්නේ ටීවී බල බල. ඒ කියන්නේ අරමුණක් නැහැ, කරන්න ගමනක් නැහැ. අරමුණක් නැතිකොට මායාවේ අරමුණට තමන්ව ගන්නවා. ඒ කියන්නේ මායාවේ අරමුණවට ඒකයි තමන්ට වැඩපිළිවෙලක් තියෙනවනේ උදේ ඉඳන් රෑ වෙනකල්. මොනවද තියෙන ඒ වල අඳුර ගන්න ඕනේ, මොකකින්ද මම සුද්ධ කරන්න ඕනේ කියලා හිතා ගන්න ඕනේ. ඔකම මතක් වුණා. ඒ වගේ මේ මේ කරන දේවල් රසවත් කරන්න ඕනේ. ඒකෙන් තමයි බුදු ගුණ වලින් පොඩ්ඩක් ආයේ ශක්තියක් ගන්න ඕනේ. මේ විදියට මේ විදියට. මම දැන් ඔය කරේ ඔය කරන ක්‍රමයේ තමන්ගේ වැඩත් එක්ක කරන්න පුරුදු වෙන්න ඕනේ පින්වතුනි. රස්සාවල් කරන තැන්වලදී ඒක එහෙම වන්නෝ දේව නරා
පින්වතුන්ලා ඔක්කොම හිතනවාද දෙවිවරු ඉන්නා කියලා? නැහැ කියලා හිතනවාද? මේ ලෝකෙමයි ඔය කිමු පොසත් වගේ ඉන්න කට්ටිය තමයි දෙවිවරු. දුප්පත් වගේ ඉන්න එකයි තමයි අපාය. එහෙම හිතන අය ඉන්නවද? එහෙම ඉන්න පුළුවන්. පින්වතුනි, බුදුරජාන් වහන්සේ කියනවා සම්මා දිට්ඨිය දෙකකට බෙදෙනවා. එකක් ලෞකික, අනිත් එක ලෝකෝත්තර. ලෞකික සම්මා දිට්ඨිය නැතුව ලෝකෝත්තර සම්මා දිට්ඨියක් ඇති කරන්න බෑ පින්වතුනි. එතකොට ලෞකික සම්මා දිට්ඨියේ එන්නේ බුදුහාඳුර අනුපිළිවෙලට දේශනා කරනවා. සාමාන්‍යයෙන් චතුරාර්ය සත්‍ය දේශනා කරන්න ඉස්සෙල්ලා අනුපිළිවෙලෙන් ඒ කට්ටියගේ මනස ප්‍රභාෂර කළා, ඒක සුදුසුයි කියලා දැක්කම තමයි චතුරාර්ය සත්‍ය මෙහෙම කරන්නේ. හැබැයි භාග්‍යවතුන් වහන්සේ ඒක කරනකොට ඒගොල්ලන්ට මාර්ගඵල ලැබෙනවා. ඒතර අනුපිළිවෙලෙන් කිව්වම මේක අපි සාමාන්‍යයෙන් ඕ ලෙවල්ස් වගේ, ඕ ලෙවල් නැතුව ඒ ලෙවල් කරන්න බෑ පින්වතුනි. ඒ ඕ ලෙවල් එක තමයි, ඒ කියන්නේ ඒකට ලෞකික සම්මා දිට්ඨිය කියලා කියනවා. ඒ කියන්නේ කාමයේ ආදීනෙම අඳුර ගන්න. මම ඕවට තමයි කිව්වේ. ඔය ටීවී ගැන අරවා මේ ඔක්කොම කිව්වේ කාමයේ ආදීනෙම. කාමයේ කියන එක හානි කරනවා කියන අවබෝධයක් තියෙනවනේ පින්වතුනි. කාමයේ ප්‍රධාන වශයෙන් දෙකකින් තමයි සිද්ධ වෙන්නේ. එකක් තමයි දිවයි reproductive organ එකයි ලිංගුවයි. මේ දෙක පාලනය කරන්නේ නැතුව පින්වතුනි මොනවත් මේ ගමනේ වෙන්නේ නැහැ. මේ දෙක කෙලින්ම සත්ව මොළෙත් එක්ක සම්බන්ධයි. මේවා අපි කට සම්බල හරි දැනෙනකොට සත්ව මොළේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ අනිත් වචනෙක කිව්වොත් අපි එළවෙයි සතෙක්. බුදුහාඳුර කියනවා කාමයේ සිතුවිලි තියාගෙන තිබිලා මැරුණොතින්, ඒ කියන්නේ මේක ලස්සනයි කියලා හිතාගෙන මැරුණොතින්, ඒ කියන්නේ එතනදී මිත්‍යා දෘෂ්ටියත් එක්ක ඒකත් තිබ්බොතින් සතර අපායට ගෙනිනවා කියලා කියන අපි. ඉතින් සමාජගතවට අපේ ළමෙක් හරි ගෙදර දොරවල් වල වටපිටාවක් හරි කල්පනාවට ආවොත් අපිව ලොකු අපායකට ගෙනියන්නේ නැහැ, මැරෙන්නේ නැති මරණයකට ගෙනිනවා. මැරෙන්නේ නැති මරණයක් කියන්නේ තමන්, ඒ කියන්නේ ඒ තැන් වල ඥාති වෙනවා පින්වත්. ඥාති කියලා කියන්නේ ඇලිලා ඒක අතර ගන්න බැරි වුණා. හරියට මැරුන්නේ නැහැ. ඒක පින්වතුනි අපායේ කොටසක්. ඒ අපායේ කොටසක් කියන්නේ හොඳ කොටසක්, හොඳ පැත්තක්. හොඳ කියන්නේ හොඳම පැත්තක්. එතන පින් කරගන්නත් පුළුවන්. හැබැයි ඒ බැඳීමෙන් අතරගන්න අමාරු. ඒක මනසෙන් සිද්ධ වෙන දෙයක්. ඒ මනස අතරගන්න බැරි වෙනවා. ඒ චූටි සිතුවිල්ලකින් තමයි අල්ලගෙන ඉන්නේ. අල්ලෙන් අර අතරින්න බෑ. මෙයා මගේ පුතා, දුව, අම්මා, තාත්තා හරි මොනවා. ඒ අම්මා තාත්තලා ඉතුරු වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. අර ඒ කට්ටිය ඔස්සේ තමයි. මේක චූටි දෙයක් Tamante එක. ඒ කියන්නේ ඉතින් ඒ මිනී කරණේව කරන්න පුළුවන් වෙන්නේ මනුෂ්‍ය ලෝකේ ඉන්නකොට. එතනට ගියාම ටිකක් සාමාන්‍යයෙන් පැවැත්මක් විතරයි හිතෙන්නේ පින්වතුනි. සාමාන්‍යයෙන් පැවැත්මක් විතරයි. පින් අරගෙන සනීප සුවයෙන් ඉන්න පැවැත්මකට තමයි කාලය යොමු කරන්නේ. ඉතින් ගැලවීමකට වෙනම ලොකු භාවනාවක් කරගන්න අමාරුයි. මම ඔය කියන්නේ මේක මිස් වෙන්න දෙන්න එපා. ඔකන් දැන් ඉන්නේ පරිස්සම් තැන. ඒ කියන්නේ මෙතන මේක අවුල් කරගත්ත උතන්ට ගියාන් පස්සේ කොච්චර කාලයක් ඉන්න වෙයිද දන්නේ නැහැ පින්වතුනි. ඉතින් ඔය කාමයේ ආදීනෙව අපිට ඕක දැන් පේන්නේ සාගරයක් වගේ. මෙතනින් මැරලා කොහේ යනවද දන්නේ නැහැ, කොහේ ඉපදෙනවද දන්නේ නැහැ. මේ කවුරුත් අද මේ යුගයේ ඒ දැනුම බිඳුවයි. ජීවත් වීමේ දැනුම විතරයි ගොඩක්ම අද හොඳටම තියෙන්නේ. ජීවත් වෙන එක කොහොමද ජීවත් වෙන්නේ? ඒකට ඔක්කොම තියෙනවා ව්‍යාපාර කරන හැටි. මේ ජීවිතය පිළිබඳ දැනුම බිඳුවයි. ඒ කියන්නේ අපිට මේවා කොහොමද දුක සැප එන්නේ හේතු සහගතව කියන දැනුම අඩුයි. එදා වුණත් ඒ දැනුම විද්‍යාවේ වුණත් කියන්නේ භෞතික දේවල් වල හේතු ඵලය හොයනවා. වස්තුන් ගැන ඒව ස්ටඩි කරනවා. හැබැයි ඒ විද්‍යාඥයාට දුක එන්නේ කොහොමද කියලා එයා දන්නේ නැහැ. එයාට පවුල් ළමයාගෙන් ප්‍රශ්න එන්නේ කොහොමද? ඇයි මට මේ මොනවාද හොයාගන්න යන මේ මොනවාද රිසර්ච් වල බැරි වෙන්නේ? ඒ කොහෙවට වැඩි අනුග්‍රහයක් කරන්නේ නැත්තේ? ඒ දැනුම දන්නේ නැහැ. එයා දුක් සැප විඳ විඳ යනවා. ඒව දැනගන්න තමයි ඍෂිවරු, ඒ කියන්නේ එදා ಭಾರತයේ ඒ ගවේෂණේ දිනුන වෙලා තිබ්බ පින්වත්නි. ඍෂිවරු දැක්ක හේතුඵලය, ඒ දැනීම් වේදනාවල් එන හැටි ස්පර්ශයෙන් තමයි එන්නේ. ස්පර්ශය එන කාල සීමාවල් මොන වගේ ස්පර්ශයක් දෙන්නේ කියලා. ඒකයි සාමාන්‍යයෙන් ඒගොල්ලන් මේ
මේ කියන්නේ දැන් නරක කාලයක් යනකොට ගොඩක් විට මේ කියන්නේ ගාථා කියලා වැඳගෙන ඇස් වහගෙන ඉන්න කියන්නේ. මොකද ඇස් ඇරියම ඒ විපාකයේ එන්න ඉඩ තියෙන්නේ. හදිසියේ ලස්සන ගෑනු කෙනෙක් හරි එහෙම දැකෙන්න ඉඩ තියෙන්නේ ඇස් අරන් හිටියාම. ඉතින් අර ඒ වැඳීමත් බ්ලොක් වෙනවා. ඒකට ඇස් වහගෙන කරන්න ඒගොල්ලන් ඒ ශාන්ති කර්ම ක්‍රමයක් දෙනවා ඒ කාදී. ඉතින් මොකද ඒ ස්පර්ශයෙන් තමයි ස්පර්ශයේ කොයි වෙලාවේ මොන වගේ ස්පර්ශයක් එනවද කියන එක තමයි ඔය ග්‍රහචා ඒ කියන්නේ ඔය ජ්‍යොතිෂය ඔය විද්‍යාවල් හැදුවේ. ඒකත් එක විද්‍යාවක්. හැබැයි භාග්‍යතුන් වහන්සේ බුදු වෙලා පස්සේ ලෝකෙට දෙනවා සම්පූර්ණයම. ඒ කියන්නේ මේ විඥානය හටගන්න හැටි, මේ දැනීම් සියලු සංස්කාරයන් හටගන්න මුල විඥානේ විශේෂයෙන්ම. දැන් ඉෂවරුපව විඥානය කොහොමද හටගන්නේ කියන එක බුදුන් පෙර කවුරුත් හේතුව දන්නේ නැහැ. ඒගොල්ලන් කියන තාමනේ කියන පිරිසුදු විඥානය කියලා. ඒ කියන්නේ පිරිසුදුයි කියන්නේ අර කාම ලෝකයේ අරමුණු නැතුව, කාම ලෝකයේ වේදනා සංඥා සංකාර නැතුව. එතකොට එක සිතක් තියෙන්නේ. ඒ සිත ඒත් විඥානයක්. හැබැයි ඒ විඥාණයෙන් සහ මුලින්ම මිදෙන්න, ඒ කියන්නේ ಜಾති උප්පත්තියකින් මිදෙන්න. උප්පත්ති වලින් මිදෙන්න බුදු කෙනෙක් තමයි ඒක පෙන්වේ. නාම රූප පත්‍ය විඥානං, ඒ විඥාන පත්‍ය නාම රූපේ දෙක පවතින හැටි සංඛාර පත්‍ය විඥාන. සංඛාර කරපු විදිය අනුව තමයි විඥානයක් එන්නේ. ඒතර සංඛාර කරන්නේ කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම. ඒකට තමයි පිළිවෙලක් මේ දීලා තියෙන්නේ සීලය සමාදන් වෙන පැත්තයි. තව ඒකෙන් තදංග වශයෙන් කන්ට්‍රෝල් වෙනවා කායේ වචී මේ කර්ම. එතකොට අනුසය වශයෙන් කියන්නේ ඒ කියන්නේ තවත් ගුරුසු වශයෙන් තියෙන එක තමයි සමාධියෙන් කන්ට්‍රෝල් වෙන්නේ. දැන් මම ගොඩක් අයට අන්තිමටම අදිෂ්ඨාන කළා කතා කරන්න නැතුව යන්න කියනවනේ. ඒකට හේතුවක් තියෙනවා. යම් සමාධි ශක්තියක් කියවනවා දෙන්න බලනවා. එතකොට වෙන්නේ එහෙම වුණාම තමයි කාම ලෝකිනේ ඔය ඔක්කොම ප්‍රශ්න. කාම ලෝකෙ වෙච්ච තියෙන කර්ම යම් ඔපරේෂන් එකක් වෙන්න ඉඩ තියෙනවා. මේ කතා කරන වඩා මේ මනසෙන් තමන් ඒ යම් මේ කාම ලෝකෙන් අයින් වෙච්ච හිතක් පහල කරගත්තොත් ඒක කාම ලෝකේ තියෙන ප්‍රශ්න ඒ දෝෂ දුරු වෙන්න ඒක ලুকু මේ පිටුවහලක් වෙනවා. බෝධි පූජා ලක්ෂයක් කරනට වඩා තව මේ වෙන මොනවා මේ වෙන වෙන මන්දර තොයිල්ද මොනවද අරවද මේ මොහොත තමන්ට සැහැණ වේගෙන් මේක නිමා කරගන්න පුළුවන් වෙයි. ඉතින් සමාකලාවට ඉතින් අර තදංග වශයෙන් තියෙන ඊට පස්සේ අනුසය වශයෙන් තියෙන එක තමයි අර සමාධිමත් සිතකට පංච නිවරණයන්ගෙන් මිදිච්ච මනසකට තමයි සතර සතිපට්ඨානෙ වැඩෙන්නේ පිංවත්නි. ඒක වඩන්න බලන්නේ නිකම්ම වැඩෙනවා. ඒක තමන්ට වෙන්නේ නැත්තේ පංච නිවරණයන්ගෙන් හිත නිකො නිදිමත ප්‍රභාෂර හිතක් නැතිකම. ඉතින් ඒකට එන්න තමයි ඔය පිළිවෙලෙන් පිළිවෙලට මෙහෙම මෙහෙම ඉතින් සම්මා දිට්ඨිය දෙකකට බෙදෙනවා. කාමයේ ආදීනෙය. දැන් ඒක අද කාලේ හොඳට දකින්න ඕනේ. කොහෙද? මොකද ඒක අපේ මොනවාද පාලක කරන තැන් වලින් එන්නේ නැහැ. ව්‍යාපාර හරි ඒ තැන් වලින් දන්නේ නැහැ. ඒගොල්ලන් ඔහෙ කරනවා. ඒ කියන්නේ මනස ඒ කියන්නේ ඒක අර ඒව සාර්ථක කරගන්න කරනවා. අපි හිතේ සුවය සාර්ථක කරගෙන කරන ක්‍රමය ගැන හිතන්නේ නැහැ. ඉතින් ඒකට තැන දෙන්න ඕනේ. අපි මේ අපායට යන්නේ නැහැ මේ වස්තුවත් එක්ක. වැඩක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සද්දි ගොඩක් එකතු කරගෙන හරි මිටි බැඳගෙන අපිට යන්නේ නම් අපාය නම්. අර උකුස්ස වගේ. උකුස්ස ඉගිලෙන්නේ ඉහලින්. කන්නේ මොනවද? පියාඹන්න පුළුවන් උනාට කන්නේ අර ජරා මස්. හැබැයි Tamanට සංසාරේ හුරුව දැන් සමාකයි ඉන්නවා. සංසාරේ හුරු කරලා තිනවා. ඒවත් දිනු වෙනවා. බාහිර දේවලුත් දිනු වෙන ගමන් මනසත් දිනු කරනවා. ඒ සසර හුරුව. එහෙම ඉන්නවා ලොකු කට්ටිය ඉන්නවා. එදා මැතිමතිවරුත් හිටියා. මන්දනේ අද මම වැඩි දන්නේ නැහැ. කොහොමනත් එදා එහෙම කට්ටිය හිටියා. හැබැයි අද අපිට කරන්න බැරි වෙන්නේ නැහැ. අපිවත් අඩු ගන්න. අපිට අනිත්‍යව හදන්න ඕනේ නැහැ පින්වතුනි. අපි අපේ කරන වැරද්ද දෙකෙන් එකට අයින් කරගත්තොත් මමත් බලන්න ඕනේ අර මහත්ෘත් එක්ක යන ගමන අඩු කරගන්න ඕනේ වාහන වලින්. මං මාත් හිතා ගන්නවා මගෙන් එකින් එකට කොහොමද මේ පැවැත්ම. තව එකක් මොකද්ද මම YouTube එකෙන් බැලුවා අර මේ වරතන තියාගෙන ඒකත් මම මෙති මේ පින්වතුන්ලට ඉඳ තමයි මට මේ බලන්න උනේ. මගේ හැබැයි ඒ කම්පියුටර් එක කාමරේට ගේන්න දුන්නේ නැහැ. මොකද ඒක නිකන් මහා අර මොකද්ද බාර් එකක් ගේනවා වගේ මට පේන්නේ.
වෙන බෑනේ. ඉතින් මම අර හාමුදුරුවන්ගේ කාමරේ තියන්නේ කියලා කිව්වා. මට ඒකත් මදි වගේ. හැබැයි මට මේ පින්වතුන්ලට මට වෙලාවක් නෑ මේ වෙලාවේ යම් දේවල් නිර්මාණය කරන්න. ඉතින් අනිවාර්යයෙන්ම මාත් වග බලා ගන්න ඕනේ. ඒවා ගොඩක් දුරදු කියන්නේ නැතුව තව කරපු නැති ප්‍රතිපත්ති කරගෙන එහෙම වුණොත් තමයි අපිට මේකේ ගැළවීමක් වෙන්න ඉඩ තියෙන්නේ. ඒ කම්පියුටර් වල ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒක අර දෝෂ තියන අය, ඒ යන්ත්‍රයේ ප්‍රශ්නයක් නෑ. සෙල් ෆෝන් එකෙත් ප්‍රශ්නයක් නෑ. හැබැයි අපේ කාම ලෝකයේ දේවල් දැන් වල මම කත්මණ්ඩු වල ඉන්නකොට එක මහත්තයෙක්ට පෙන්නවා මේක බොහොම සොෆිස්ටිකේටඩ් සෙල් ෆෝන් එකක් කියලා මට පෙන්නවා. ඒ මට ඒජන්ට් උදව් වෙන ඔය කෛලාස් වල යන ඒ මහත්තයා. ඉතින් එයා කිව්වා මේකේ ඔක්කොම කරන්න පුළුවන් කියලා. මං කිව්වා ඔව් මහත්තයෝ, කාම ලෝකේ ඔක්කොම කරන්න පුළුවන්. ඉන්ද මෙටීරියල් භෞතික ලෝකේ කියලා මං කිව්වා. එයා කිව්වේ ඔක්කොම ලෝකේ භෞතික ලෝකේ හැටියට. පින්වත්නි, අපි තාම හිතාන ඉන්නවා ඒක පොඩි තැනක්. ඊට වඩා තැන් තියෙනවා. ඊට වඩා තැන් තියෙනවා. ඒක හැබැයි අද කාලේ දන්නවා අඩුයි. ඒව අතහැරෙනකොට තමයි ඒ තැන් වලට යන්නේ. ඒ කියන්නේ දැනීමක්නේ තැනක් කියන්නේ. අපි මැක්ඩොනල්ඩ්ස් වලට ගිහිල්ලා එතන ඒ මැක්ඩොනල්ඩ්ස් කන එතන මන්දන කෑම කනකොට එතන ඒ එතන මන්දන කොහෙද මැක්ඩොනල්ඩ්ස් තියෙන්නේ? ඇමරිකාවෙ නේද? ඇමරිකාවෙ නේද? නෑ මං කියන්නේ ඒක ඔරිජිනල්ලි තියෙන්නේ කොහෙද? ඇමරිකානේ. හරි. ඒ කියන්නේ ඇමරිකාවේ ඒ ඒ ඇමරිකාවේ හිටියා සමානයි. ඒ දැනීම ඇති කරනවා නම් ඇමරිකාවට ගිහිලා තමන් සීලය රැකගෙන සමාධිගත වෙනවා නම් තමන් එතකොට ලංකාවේ මහා කැලේක හිටියා සමානයි. කැලේක ඉඳලා හරි අපි හැබැයි වෙන විදියකට ඉන්නවා නම් අඩු ගන්න කැපකරු ගැන හරි හිත යනවා නම් අපේ හිත කැලේ නෙමෙයි. මෙහෙ හිටියත් මම මෙහෙ ඉන්නවා. හැබැයි ඉතින් අනිත් කාමරවල කවුද ඉන්නේ ඒක දැනෙන්නේ නැතුව යන්න ඕනේ. එහෙම යන යන තැන තමන් ඒ කාම ලෝකෙට යන ස්වභාවයේ හිත මේවා කරගන්න. ඔය කාමයේ ආදීනව එකක්. ඊට පස්සේ බුදුහාඳුරු කියනවා සග්ගගත සග්ග දේව ලෝකවල තියෙනවා කියන එක තමන් තේරුමක් තියෙනවනේ. ඒකත් තේරෙන්නේ නැතුව මේ භාවනා කරාම අර සුද්ධ කරනවා වගේ. මොකක්ද ඒකට කියන්නේ මේ? I'm sorry. You don't understand what I'm saying, no? But okay, don't worry. But you are the only one, so I can't speak in English. It's okay. It's all right. I think කාම ලෝකේ මේ අනිත් එක තමයි සග්ග කතා දේව ලෝකවල තියෙනවා කියලා තමන්ට එන්න ඕනේ පිංගොත්. එනවා කියන්නේ මේ කියවලා නෙමෙයි. තමන්ට දැනෙන්න ඕනේ. අත්දකින්න ඕනේ ප්‍රතිපත්ති ඉන්නකොට ඒගොල්ලන්ට මනස යන්න ඕනේ. ඒගොල්ලන් ඉන්නවා කියන එක මගේ ගුරු හාමුදුරු ඉස්සර කියනවා මේ අපිට පේන්නේ කී දෙනෙකුට දෙවිවරු පේනවද කියලා. ගොඩක් අයට පේන්නේ නැහැ. ගොඩක් අයට පේන්නේ කවුද? මිනිස්සුයි සත්තුන්ුයි. ඒ කියන්නේ අපේ හිත විඥානේ බර ඔය තල දෙකට. අපේ සද්ධාව සීලවන්තකම ඒ ප්‍රමාණයකට තියෙනවා නම් අපිට වෙන දේවල් අත්දකින්න පටන් ගන්නවා. එතකොට අපි ඒකයි මේක බස් එක මිස් වෙනවා අපි මේවා කැඩෙනකොට. ඔහේ අපි අර ඒ වෙලාවට తాවකාලික විඳින්න වලට ඉඩ දීලා යනකොට අපිට කවදාකවත් මේ ජීවිතේ රහස සුවය දන්නේ නැතුව මැරෙන්න වෙනවා. ඉතින් ඒකයි මේ සග්ග දේවලෝකවල තියෙනවා කියන එක අත්දකින්න ඕනේ. මට ඕක කියන්නත් හිතුනේ මොකද මගේ මේ ජීවිතේ ගොඩක් ඒ අත්දැකීම්. ඒව නැතුව මේ ගමන නම් යන්න ලැබෙන්නේ නැහැ. මම එකක් කියන්නම් ඕන නම් මට මහාන වෙච්ච කාලේ නැත්නම් ඊයේ පෙරේදා වෙච්ච ඒවා කියන්න ගියොත් මං කිව්වා ගිය ප්‍රෝග්‍රෑම් එකේ මට ලොකු ධෛර්යයක් ආවා. මට හැබැයි විස්තර කියන්න බෑ ගොඩක්. ඒක කිව්වොත් ටිකක් මේකයි තමන්ට එතකොට හයියක් එනවා තනියම හොරෙන් ඉන්න කොටත් තමන් හොඳ කරන්න. ඒකත් එක මට තව ධෛර්යයක් ආවා අවංකවම. මට මේ කවුරුත් ඕනේ නැහැ. තනි වෙලා ඒ පවිත්‍ර නොපෙනෙන ඒ පැත්තට මොකද ඒ දෙවිවරු කියන්නේ ඇත්තක් නොපෙනෙන ගොඩක් ඇත්ත පේන්නේ නැතු පේන්නේ. ඒ නොපෙනෙන එකෙන් තවත් නොපෙනෙන එකක් තමයි විදර්ශනා ඥානය, ධර්ම ඥානය, ධර්ම අවබෝධය. කියන්නේ යම් ලෝකයේ ගැන ක්‍රියාකාරීත්වය ගැන පරමාර්ථ සත්‍ය ප්‍රින්සිපල්ස් ටිකක් දැන ගැනීම තමයි ඔය ධර්මයෙන් සිද්ධ කරන්නේ. කෙනෙක් පුද්ගලෙක් නෙමෙයි දකින්න දෙවියෙක් වුණත් හැදෙන්නේ හේතුඵලයකින්. බ්‍රහ්මෙක් වුණත් එන්නේ යම් හේතුවක් මත එන ඵලයක්. එතකොට ඒ හේතුවක් මත එන ඵලය අනිත්‍යට පත් වෙනවා. එහෙම අනිත්‍ය නම් යම් කිංජ අනිත්‍යං දුක්ඛං වාතං සුඛං වාති දුක්ඛං බන්තේ.
යම්පන අනිත්‍යං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලම් නුතම් සමනුපස්සිතුම් හේතම් මම ඒසෝ හම්මස්මි ඒසෝ මේ අත්තාති. මේක මමය මගේ කියන්න බෑ. ඒක තමයි බුදුන්ගෙන් බුදු කෙනෙක්ගෙන් ලැබෙන ඉහළම දෙයක. කොහේ දෙයකටවත් මම මගේ කියන්න දෙයක් ගන්න නෑ. ඒක තමයි සත්‍යයක්. ඒක බුදුරු පහළ නොවුනත් තියෙන සත්‍යයක්. එක එක උතුමන් වහන්සේලා වඩලා එක එක අවබෝධ ගන්නවා. හැබැයි මේ දැකීමේදී ලෝභය නැති වෙනවා, ද්වේෂය නැති වෙනවා, සම්පූර්ණයෙන්ම මෝහය නැති වෙනවා. ඉතින් මේ සක්ස් දෙවිවරු ඉන්නවා කියන එක මම එක කතාවක් කියන්නම් වුණා නම් මට වෙච්ච එකක් බලමු. මම ওই පාගමනී යාපනයේ වැඩි වෙලාවක් තියෙනවා. මම ඉතක කියන්න තදි කට්ටියට මේ ළඟදි වෙච්ච එකක් බලමු. මොකක් හරි කියපු කොහමද? මම ඒක කියන මොකද ඒක ටිකක් හරි අමුතුයි. ඉතින් ඕම වැඩම කළා LTTS එකේ ඕමම වැඩම කළා. එතන මම ටිකක් විවේක ගන්න එක පන්සලේ නාග විහාරයේ වැඩි ඉන්න ගමන් එතනදී මොකද්ද මේ මොකද එතනදී කට්ටිය මම එතන සද්ද බද්ද වැඩියෙන් තිබ්බා. ඉතින් එතන මම භාවනා කරන්න පොඩි තැනක් විවේක තැනක් හොයාගෙන ගියා. එතන නල්ලූර් කියන ඒ කෝවිල ගාව ඒ පැත්තට ඇවිදගෙන වැඩම කරාම එතන තිබ්බා තව ශිව කෝවිලක්. පරණ පොඩි කෝවිලක්. මම ඒක අස්සට ගියා. ගිහිල්ලා පාළු තැන මොකද මම ක්‍රිස්තියානි පලියවලත් භාවනා කරලා තිනවා සයිප්‍රස් වල පාළු තැන් හොයාගෙන. එතනදී මම භාවනා කරනකොට එක පාටම හොඳ සමාධියක් වගේ හිතට ආවා. ඉතින් මම එයා එතන පූසාරිත් එක්කත් පොඩ්ඩක් කතා කරා. එයාට වැඩි ඉංග්‍රීසිත් බෑ. මට දෙමළත් බෑ. එයාට සිංහලත් බෑ. අපි කැඩිච්ච ඉංග්‍රීසි වලින් පොඩ පොඩ කතා කරා. ඊට පස්සේ මම ගියා කුටියට ගිහිල්ලා. කුටියට කියන්නේ කාමරයට ගිහිල්ලා. සාමාන්‍ය දවල් කාලේ මට නිදි මතක් සාමාන්‍යයෙන් ඇවිල්ලා නෑ. හැබැයි ඒ වෙලාවේ නිකන් නිින්දක් වගේ ගියා. හීනියක් දැක්කා. ඒකෙන් තමයි මම දැක්කේ භාවනා කරනකොට ඇලවිලා. මම සාමාන්‍ය ඇලවිලා පොඩි රෙස්ට් කර රිලැක්ස් කරන ප්‍රැක්ටිස් එකක් කරනවා. කොහොමනම් ඒ වෙලාවේ අර මේ මොනවාද සැහැල්ලු වෙලා මට නිින්දක් කියන්නේ හීනියක් දැක්කා. ඒ හීනේ මම දකිනවා මේ 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 අර ස්වාමි පීස් අර පූසාරි වගේ කෙනා. ඉතින් එයා මොකද්ද පූජාවක් කරනවා මගේ නළල ඊට පස්සේ අල්ලනවා. මේ නළල අල්ලන් ඉන්නකොට මට ඇඟ දාලා යන්න යනවා වගේ යන්න යනවා. මන්ට අර ටිකක් බයත් එක්ක මෙහෙම මෙහෙම මම මෙහෙම ගැස්සුවා. එයා තවත් අල්ලගෙන හිටියා. එහෙම අල්ලගෙන ඉන්නත් එක්කම මට අර ඇඟ දාලා වගේ නිකන් යන. හැබැයි ඊට පස්සේ හරි සනීපයි. ඇහැරුණා මුළු ඇඟම ප්‍රාණවත්. ඉතින් ඒ වෙනකල් මම හිටියේ වාහනයකින් වඩින්ඩායි පොල්ගස් දුවාරණියට ගාල්ලේ. ඔය සිදුවීමෙන් පස්සේ මට නිකන් ලොකු ශක්තියක් නිකන් පණින්න පුළුවන් වගේ පොල්ගස්. ඒක මම ඊට පස්සේ හිතාගත්ත පාගමනින්ම වඩිනවා කියලා. තව කුතුහලයක් ආව මේ ස්වාමි මේ කවවරේ ඉන්න කෙනා පූසාරි මහ බලවන්ත එකේ නේද කියලා. ඉතින් මට ඒක ගවේෂණය කරන්නත් එක මම ඇවිදගෙන ගියා. ගිහින් ඉවර වෙලා මම ඒ කෝවිලට ඇතුළු වෙච්ච ගාම මෙයාව දැක්කා. දැක්කාම මෙයා නෙමේ මේ හිටපු එක්කෙනා නෙමේ. මම ඊට පස්සේ යකින් එයාත් එක්ක කොහොම කතා කරා. ඒ ගාම මම පොඩ්ඩක් සෝදිසි කර කර හිටියා. අර මම දැකපු එක්කෙනාගේ කොටු මූණක්, මෙයාගේ රවුම් මූණක්. පස්සේ මම ඒ වෙලාවේ එයාත් එක්ක එහෙම ඒ කියන්නේ කතා කරන ගම බලනකොට එයාගේ පිටිපස්සේ බිත්තියක එල්ලලා තිබ්බ පින්තූරයක් පරණ. ඒ පින්තූරෙන් 3 දෙනෙක් ඉන්නවා ඔය පූසාරලා වගේ කට්ටිය. ඒ මැදින් ඉන්න එක්කෙනා තමයි මං හීනෙන් දැක්කේ. පස්සේ මම එයාගෙන් ඇහුවා එකපාරටම කවුද එක්කෙනා කියලා. එයා ඊට පස්සේ කිව්වා මේ එයාලු පරණ පූසාරි මේක හදපු එක්කෙනා. මෙයා මේ මොකද්ද මෙයාම කිව්වා මෙයා සීලවන්ත ගුණවන්ත කෙනෙක්. මෙයාගේම මුදල් වලින් මේක හැදුවා. එහෙම එහෙම ඊට පස්සේ එයාම කිව්වා ඊට පස්සේ එයා ඩේටි කෙනෙක් කියලා. එයා කියන්නේ දෙවියෙක් හැටියට කියලා ඒ වචනේ කිව්වා. ඉතින් මට වැඩි විස්තර කරන්න කරන්න මේ අවස්ථාවක් බෑ. මොකද අපිට භාෂාවෙත් ප්‍රශ්න. මම ඒක අහලා ආවා. මම එකක් කිව්වේ. තව ගොඩාක් ඒවා මම කියන්න ගියොත් ඒක තමයි ධෛර්යයක් ඒ සීල් රකින්න බවුන් වඩන්න ඔය දෙවිවරු ඉන්නවා කියන එක දැනුමක් තියෙනුනේ පින්වත්නි. සතිපට්ඨාන ඒවා මොනවත් වැඩලා බෑ. දෙවිවරු ඉන්නවා කියලා තමන්ව පේනවා කියලා දැනගත්තම තමයි සිල් නැති තැන මිනිස්සු නැති තැන උනත් රකින්න පුරුදු වෙන්නේ. ඒවා නැතුව හිතනවා කාටවත් පේන්නේ නැහැ කියලා තමන් එක එක දේවල් කරනවා. ඒවා කරද්දී අර අමනුෂ්‍යව තමයි ලං වෙන්නේ. යක්ෂ භූතයෝ ප්‍රේතයෝ. මොකද යක්ෂ භූත්‍රයෝ මනුෂ්‍ය ලෝකෙ ඉදදී ওই විදිහටයි හිටියේ ඒ තැන් වලට යන්න. එතකොට ඒගොල්ලන් ඒක මග අරගෙන
මගර අපිට අපිත් ඒවා කරනකොට ඒගොල්ලන් කරපු මාවතේ තමයි ඉන්නේ. එතකොට අපි ඒක මගහැරියාම අනිවාර්යයෙන්ම අපි ගොඩ එනවා එකින් එකට. ඉතින් දේවලෝකවල ගැන අවබෝධයක් තියෙනවනේ. ඊට පස්සේ නෙක්ඛම්මානිසංස නෛෂ්කර්මය, ඒ කියන්නේ අත්හැරීමේ යහපතක් තියනවා කියන එක. ඒතර එක සීලයේ පැත්තෙන් වෙන්නත් පුළුවන්. අනිත් එක දවසක් දෙකක් තුනක් කොයි හරි අපි යන්න ඕනේ ගෙවතුරුළු වලින්. ඒක මම දකින්නේ වොෂ් බේසින් එකක් හැටියට. අපි කුණු පෙට්ටියෙම ඉන්නකොට හැම වෙලෙම කුණු තරවි තරවි ඉන්නේ ගෙවතුරුළු වල, ඔෆිස් වල. දවස් දෙක තුනක් වගේ හිතන්න ඕනේ පොඩ්ඩක් පාඩුණත් කමක් නැහැ. මම ගිහිල්ලා පොඩි රිට්‍රීට් එකක් හරි එහෙම කරන්න ඕනේ පින්වතුනි. එහෙම කෙරෙනකොට ඒක තමයි හොඳටම සුද්ධ වෙන්නේ. ඒ කියන්නේ හොඳ සවුනා එකකට වගේ යනවා වෙනවා. ඒ කියන්නේ එතන තමන් එහෙම ඒක තමයි යහමින් වෙන්නේ. තමන්ගේ තියෙන අර මේ සංසාරේ රස්තියාදු කරන ඒවා සුද්ධම වෙලා යන්න පුළුවන් තපසෙන්. ඔක තපසක් වෙන්නේ. ඉතින් නෙක්ඛම්ම ආනිසංස කාමාදීනෝ. ඒ වගේම සාමාන්‍යයෙන් ඔය අනුපිළිවෙලට කියනවා තව අනිත් එක අම්මයි තාත්තයි සත්‍යයි. කියන්නේ අම්මයි තාත්තලාට පූජනීය කට්ටියක්. ඒගොල්ලන් අපි ඒගොල්ලන් අවුල් කරලා මොනවත් කරන්න බෑ පින්වතුනි. ඒගොල්ලන්ව අවුල් වෙන්න ඕනේ අපි සීලයක් කැඩෙන එකක් නා. අනිත් ඒවා අපි අඩු ගානේ ඒ මට්ටමින් හරි අපි ඒගොල්ලන්ව සතුටු කරන්න ඕනේ. ඒගොල්ලන්ට කරොත් දෙයක් පිනක් වෙනවා කියලා අවබෝධයක් තියෙන්න ඕනේ. ඒගොල්ලන්ට හානියක් කරනවට පවක් වෙනවා කියලා. හැබැයි වෙලාව නැහැ ඒව ගැන මගේ ප්‍රායෝගික අත්දැකීම් කියන්න ගියොත් ඒක වෙලාවක් නැහැ. ඕවා මත නැත්තම් ඒතර මහාන වෙලා ඉන්නවා නම් ආචාර්යන් උපදෙන් වංශලා. ඒගොල්ලන් තමයි අම්මාවලා වෙන්නේ කර්මානුරූපව ලැපෙන දේවල්. හැබැයි අම්මලා තාත්තලා නැත ඇලෙන්න අරකය. ඇලෙන එක අපේ ලොකුම දෝෂයක්. යුතුයකම ඉෂ්ට කරන්න ඕනේ. හැබැයි ඒගොල්ලන්ට විපතක් වුණා කියලා දුකක් එන්න බෑ පින්වතුනි. තමයි අම්මයි තාත්තයි කියන සංඥාව හැදිලා එන හැටි තමන් විදර්ශනා කළා. ඒවා ශරීර වලටයි ධාතු වලටයි කියන එක බෞද්ධයෙක් නම් වඩලා තියෙන්න ඕනේ. ඒ වගේම ඒවා ආශ්‍රාදයට විඳින්න යන්නේ නැහැ. ඇස් වල පිටිපස්සෙන් කල්පනා කරන්න ඕනේ මොකද්ද මේ වෙන්නේ, මොකද්ද මට මේ ඥාන ලෝකෝ දකින්නේ අහන්නේ කියන එක. අත මාත්‍රික සෑහෙන වෙලා යනවා කමන්නේ. මම දැන් පොඩ්ඩක් භාවනාව පොඩ්ඩක් කරමු කොහොම එකට තව මහන්සි වෙන්න ඉස්සෙල්ලා. හැබැයි ඔහොම ඉන්න ගමන්ම යම් දෙයක් තමයි තේරෙයි, මහන්සියක් නැති ශක්තියක් තියෙනවා. ඒක මතුවෙන්න අද මේ මොහොතේ. තමන්ට ඒ ගන්න පුළුවන්, මේ ඇතුලෙන් ගන්න පුළුවන් ශක්තිය. ඒ කියන්නේ මේ හිතේ අපි ඇරපු නැති බලවේගයක් අපේ තුල තියෙනවා. අපි ඒක අරගන්න ඕනේ දැන්. හරි මේ කාලේ. ඔය ලීන කට්ටිය උනත් පොඩ්ඩක් රිලැක්ස් කරන්න සම්පූර්ණයෙන්ම. සක්කගත. පින්වතුනි මේක වඩන් ඉස්සෙල්ලා හැම වෙලෙම පොඩ්ඩක් රිලැක්ස් කරන්න. මම ඕගොල්ලන් වෙඩිවෙන්න යම් දෙයක් මෙයා කරා. ඒ කියන්නේ ගිය පාර මන් දන්නේ මෙම අත් හොල්ලන එක. හැබැයි වැඩේ තියෙන්නේ මේ වෙලාවේ විතරයි වෙන්න ඇති කරන්න ඇත්තේ. මොකද ගිහිල්ලා භාවනා කරේ නැතුව ඇති. හාමුදුරුවෝ විතරක් භාවනා කරන්න දෙනවා නම් වැඩක් වෙන්නේ නැහැ පින්වතුනි. ගිහිල්ලා කතා බහ කර කර ඉන්න එකයි එහෙම දුව පැන ඉන්න එක නම් කරන්නේ අපරාධේ. ඔහේ කට්ටියත් එක්ක කතා වෙන්න ඒක අපේ කාලේ නාස්ති වෙන්න දෙන්න එපා. ඉලක්කයක් තියාගන්න. තමන් ඉන්න පරිසරයේ අනිත් අයට පිස්සු කෙනෙක් හැටියට දකින්න ජීවත් වෙන්න. තමන් අනිත් අය පිස්සෙක් හැටියට දකිනකොට ධර්මයේ පිස්සෙක් හැටියට තමන් එතකොට පරිස්සම් මාර්ගයක ඉන්නේ. ඒ අය කරන විදියට හිටියොත් අද කාලේ විදියට තමන් භයානකයි ඒ ගමන. ඉතින් පොඩ්ඩක් පොඩ්ඩක් මේක නිකන් බම්බරයක් වගේ කැරකෙන්න ඕනේ. මම පේනවත් දන්නේ නැලි. මේ පොඩි සක්මනක් කරේ වෙන ක්‍රමයක් නෑ. තොට අපි අවදි වෙන්න ඕනේ. මේ ප්‍රැක්ටිස් එක කරනකොට අවදි වෙන්න ඕනේ පින්වතුනි. නැත්තම් අපි මේ අර බොක්සින් මැච් වලට හරි එහෙම නෝ දැන් මේ නිදිමතත් එක්ක බොක්සින් මැච් එක. නිදිමත, රාග සිතවිලි, ද්වේෂය මේවත් එක්ක අපි පිට එකක් ගන්න නැත්තම් අපවත් උනත් කමක් නෑ. මම ඒ මට මොකක් හරි අඩුවක් වෙන කෙනාට මම මෛත්‍රිය වඩාගෙන එයාගේ සුභ පතාගෙන අපවත් වෙනවා කියන අදිෂ්ඨානයෙන් ඉන්න ඕනේ. තේරෙනවද?
ඒ ಗುಣවලට තමන්ගේ පණක් වගේ තමන් මේ සිල්පදයේ මට කැඩලා මැරලා ගියත් කමන්නේ නැහැ මම මේක කඩන්නේ නැහැ කියන මිට එහා මම කවුරු මොන බලපෑම් තිබ්බත් මට සුබසායි වෙන දේවල් වලින් මම පිට යන්නේ ඒ ගැම්ම ගන්න නම් මම මේවා බලන්නේ මේ රහ කෑම එක මම මගරිනවා කන්න නැතුව දානි වන්දනකොට ඒ වන්දන වෙලාවේ මේ විදිහට ගැම්මක් ගත්තම තමයි ඒක කෙරෙන්නේ එහෙම නැතුව මුල මේ හරි නැතිකොට ඒ දෙයක් මතු වෙන්නේ නැහැ. මන් දන්නවා මෑණිවරුන් තව ස්වාමි වහන්සේලා ඒ කියන්නේ හැබැයි අපි සම්ප්‍රදායට හිර වුණොත් ඉතින් මේක ගැළවීමක් වෙන්නේ නැහැ මට පේන විදිහට මම ඒ ස්වාමි වහන්සේට මනත් කරන්න කියනවා නෙමෙයි හැබැයි පස්සේ ගියාම මතක් වේවි ඒ කියන්නේ තමන් පුළුවන් තරම් ඔය කරන්න ඉස්සලා භාවනාව කොහේ හරි ඕ වේවා මේ සක්මන කරන්න ගියත් ඒක රිලැක්ස් වෙන විදියට නිදහස් වෙන විදියට තමන්ට අත්හරින එක අඩු ගන්න කායික වශයෙන් හරි ඒක වෙන්න ඕනේ පින්වත්නි මුලට යහමින් ඕකදී සක්මන් කරන තැනක් තියෙනවා නම් ගැටලුවක් නැහැ ඒක අවශ්‍ය නැහැ පොඩ්ඩක් එහෙම සක්මන ඔහොම විවේකීව ඊට පස්සේ එළියෙන් බලනවා වගේ චුට්ටක් තමන් ඇවිදින හැටි ඒකෙන් පටන් ගන්න ඕනේ දැන් ඔහොම ඉඳන් ඉන්නවා නම් දැන් ඔහොම එළියෙන් බලනවා වගේ ගතේ චිතේ භාසිතේ තුනි බාහේ සම්පජන්‍ය කායෝ බිකු ඇවිදිනකොට යනකොට එනකොට තමන් සම්පජන්‍ය කායෝ බිකු තමන් කය අවබෝධ වෙන විදියට සිහිය පීටනවා ඒ කියන්නේ එළියෙන් ඉන්නවා වගේ අනුමාන කරනවා තමන්ගේම ශරීරය ඒක තමයි කරන්නේ දැන් උනත් පොඩ්ඩක් කරමු ඒ කියන්නේ මෙහෙම එළියෙන් ඉන්නවා වගේ තමන්ව දැන් ඔය ඉඳන් ඉන්න අමාරු වෙන්න පුළුවන් මේකට ඇත්තට පිට්ටනියක් වගේ අනිත් පාර මේක මම හිතන්නේ අන්තිම පාර මෙහෙ සිද්ධ වෙන්නේ ඊළඟ පාර මම වැඩියම වැඩියොතින් මේ තැන් වලට ආයෙන්න මටත් පිනක් තිබ්බොතින් වෙන මොකක් හරි ඉඩ කඩ තියෙන මේ පින් උතුණට වෙහසක් නැතුව මාවත් හොඳට පේන තැනක දිගටම මේ ක්‍රමයක් හදා ගන්න ඕනේ කොහොමුණත් මේ වෙලාවේ තමන් ඇස් වහලා යම් දෙයක් කරන්න බැලුවතින් තමන්ට යම් දෙයක් පිහිටයි. කොච්චර අපි හිතුවට කැලේ හරි මෙහෙ හැබැයි රිට්‍රීට් 100ක් හරි 1000ක් ගියත් මට තේරෙන විදියට මේ වෙලාවේ ඉන්ජෙක්ෂන් එකක් වගේ ලැබෙන්න තියෙන වෙලාවක්. ස්ටෙරොයිඩ් ඉන්ජෙක්ෂන් එකක් වගේ මෙහෙම එළියෙන් බලනවා වගේ පොඩ්ඩක් මම පොඩ්ඩක් දැන් ඇතුළට ගිහිල්ලා චුට්ටක් ඒක වඩන තව පොඩ්ඩක් මම ඒක කරනවා ඒක හැබැයි පළවෙනිට ඉඳන් ඉන්න තැනේ ඉඳන් Taman දිහා එළියෙන් වෙන කෙනෙක් දිහා බලනවා වගේ පොඩ්ඩක් බලාගෙන ඉන්න ඕනේ මුලට ගතේ චිතේ භාසිතේ තුන්නි බාහේ සම්පජඤ්ඤකායෝ බිකු භාග්‍යවතුන් වහන්සේගේ අපිට ලැබුච්ච ලකූම වස්තුව පින්වතුනි මගෙත් මේ ජීවිතයේ එක එක යෝගපැත්තෙන් සමාධිය හෝ එක එක පැති වඩා ගත්තත් මට මේක තමයි පිහිට උනේ අපවත් වෙන්න වගේ ආපු වෙලාවකදී හිත හදලා හිත කලබල කරගන්න නැතුව අද වෙනකල් මට පිහිට වෙච්ච දේ මේ තමන්ට ඒ තියෙන දැනීමම විදර්ශනා කරන්න කරන ක්‍රමය ප්‍රඥාව උපදවන විදියට කරන ක්‍රමය නිකන් වින්දනයක සනීපයක ඉන්න එක නෙමෙයි තමන් සියලු වින්දන නැති තැනක ගමනක් යන සනීප සුව සම්පූර්ණයෙන්ම හිත පිරිසුදු වෙලා තෘෂ්ණාවෙන් මිදිලා යන තැනට හටගන්නේ මැරෙන්නේ නැති තැනට ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඒව අත්හැරගෙන යන පැත්තට
සම්පූර්ණයෙන්ම ඒකෙන් දකින්න ලෝකය අතල් යන පැත්තට ගමන් කරන ගමනක්. ඉතින් මම පොඩ්ඩක් මට මුල්ම කාලේ ඔය මහා අස්තිපදෝපන සූත්‍රයෙන් ගිය පාර කරපු එකේම මේක මම පිංගුතුනි කරලා අයින් කරන්න ඕන එකක් නෙමෙයි. ආයි ආයි මොලේට හුරු කරනකොට එහෙම කරන්න තියෙන දෙයක්. එහෙම කෙරීගෙන යනකොට තමයි Tamanට අතරෙන්නේ. ඒ කියන්නේ යම් ඒක මත එනවා යම් දෘෂ්ටියක් සම්මාදිට්ඨියක්. ඒ අවබෝධ ඥානයක් එන්න ඉඩ තියෙන ආයි ආයි එහෙම බැලිලා මිනි වෙනකොට ඒක ඊට පස්සේ මේ ආර්ය මේ නුවණක් ඇති කරන එකකට මෝරනවා. මේක අපි අද ඉගෙන ගත්ත එක කරන්න බලලා කරන එකක් නෙමෙයි. ආයි ආයි ගලප ගලප අතරින පැත්තට ඒවා ප්‍රායෝගිකව කරනකොට ඒ සැහැල්ලු විඳගෙන යනකොට ඒ ධර්මයේ මෙනි කරනකොට තමන් කොහෙද බැඳිලා අල්ලගෙන හිටියේ ඒවා අතරින්ද ඒක උදව් කරනකොට තමන්ට ඒකෙන් ජනිත වෙනවා ලොකු සනීපයක්. ඒ සනීපේ පැත්තට යනකොට තමන්ට ඒ වේදනාවල් දුක් වලින් තොරව සුවයක් විඳින්න පුරුදු වෙනවා. ඒ කියන්නේ දුකේදි සනීපෙන් ඉන්න පුළුවන් ක්‍රමයක් පුරුදු වෙනවා. පවිත්‍ර කරලා හිත මිත්‍යා දෘෂ්ටියෙන් හිත මුදවගෙන තමන් මගේ මමයේ කියලා ගන්න නැති මේක එතනට ගලපලා තමන්ට ඒ මනස නිදහස් කරන ප්‍රැක්ටිස් එක ඔක උතන්ට තමයි හැමදාම කරලා කරලා පුරුද්දකට ගේන්න ඕනේ. මමත් පින්වතුන්ලත් එක්ක මේක යෙදෙනවා. තමන්ගේ ශරීරයේ එළියෙන් බලනවා වගේ පොඩ්ඩක් බලන්න. මමත් මාව පේනවා සිවුරු පෙරවගෙන වැඩ ඉන්නවා. ඊට පස්සේ මේ ධාතු මනසිකාරයකට පොඩ්ඩක් යමු. මේක පිංගුතුනි විදර්ශනා කරන එකක්. තමන් පොඩ්ඩක් එළියෙන් බලනවා වගේ තමන්ගේ ශාරීරිය දිහා පොඩ්ඩක් අනුමාන කරන් විතරයි තියෙන්නේ. වැටිය හිතන්න යන්නෙත් නැහැ. බුදුහාඳුර කියනවා. බුදුහාඳුරනේ මෙතන සාරිපුත්ත මහ රහතන් වහන්සේ මොකද්ද? ඝන ධාතුව. ඝන ධාතුව තමන්ගේ වෙන්නත් පුළුවන් බාහිර වෙන්නත් පුළුවන්. එහෙම කියනකොට තමන් මනසෙන් බලන්න ඕනේ පොඩ්ඩක්. බාහිර තමන්ගේ කිව්වම තමන් ගාව තියෙන ඝන ගතියක්. බාහිර කිව්වම බාහිර දේවල්. මොකද්ද මේ තමන්ගේ කියලා ගන්න පුළුවන් ඝන ගතිය? තමන් කියලා හිතන ඝනත්වයෙන් යුක්ත උපාදාන කරන කොණ්ඩේ වෙන්න පුළුවන්. ඒතර කොණ්ඩිකුව මේක තමන්ගේ කොණ්ඩේ දිහා තමන් හිතට අනුමාන කරන්න ඕනේ පිංගොතනේ. වැඩි හිතන්න යන්නෙත් නෑ. නිකන් අනුමාන කරනවා තමන්ගේ කොණ්ඩේ. ඇඟේ තියෙන මවිල්, නියපොතු, ඒවල හයිය ගතිය තියෙනවනේ පිංගොතනේ. වැඩියෙන් නියපොතු, දත්, තමන් යන හුස්මෙන් රිලැක්ස් කරලා ඔළුව මේක කල්පනා කරන්න ඕනේ. ඒ කියන්නේ උඩ හුස්ම යනකොට යන හුස්මෙන් ටෙන්ෂන් එක අතරින්න ඕනේ. වටපිටාවේ සෙල්ෆෝන් එක බාන්න සෙල්ෆෝන් ඒවා තියෙනකොට කොච්චර බාධාවද පින්වතුනි මේක කරන්න. තමන් කවදාකවත් සසරින් ගැලපෙන්නේ නැහැ. ඒවා ভাইබ්‍රේට් වෙනකොටයි එහෙට මෙහෙට හිත යනකොට කොච්චර දුරද අපි නිවනෙන් ඉන්නේ පින්වතුනි. අපි තනියම යන්නේ මේක අපි අඳුරගෙනයි. ඒක හේතුවට තමයි කියන්නේ පොඩ පොඩ මේ කාමයෙන් වෙන විනාශය තමන් පුළුවන් තරම් මග අරගන්න ඕනේ. ඊට පස්සේ නේපතු කිව්වම පොඩ්ඩක් අනුමාන කරන්න ඕනේ. මමත් මගේ නේපතු ගැන හිතනවා. ඒක ඝන ගතිය තියෙනවා. දත්, හම. එහෙම හිතනවත් එක්කම තමන්ගේ කියන්නේ එළියෙන් බලනවා වගේ හම, ඇට, ඇට මිදුළු, කියන්නේ කිඩ්නිස්, හાર્ට් එක, ලිවර් ඔහම තියෙනවා. ওই කොටස් තමයි ලොකු බඩවැල, කුඩා බඩවැල, අසූචි ඔය වගේ. එතකොට තමන්ගේ කියලා ගන්න තමන්ගේ තුල මේ වටපිටාවේ තමන්ගේ ශරීරයක් කියලා හැදෙන ඒ දේ තමයි මේ අභ්‍යන්තර ඝන ගතිය.
හැබැයි අභ්‍යන්තර ඝනගතියක් හෝ බාහිර ඝනගතියේදී ඝනගතියම තමයි තියෙන්නේ. ගතියක් තියෙන්නේ. හිතන්න මෙතන ඇටවල හයිය ගතියයි මේ පුටුවේ හයිය ගතිය ගතියක්. අන්න ඒක මෙහෙම හිත රිලැක්ස් කරගෙන යන හුස්මෙන් හිත රිලැක්ස් කරන් නිකන් කල්පනාවට අනුමාන ඇත්ත ස්වභාවයට ඉඩ දෙන්න ඕනේ ඉබේම. මොනවත් හිතලා ගන්න යන්නේ නැහැ. මෙහෙම හයිය ගතියයි තමන් කියලා ගන්න බාහිර හයිය ගතියයි ගතියක් නේද කියලා. මේක හරි ප්‍රඥාවෙන් දකින්න ඕනේ. මම නෙමේ, මගේ නෙමේ, මට අයිති නෑ. මෙහෙම තමන් හරි ඒ ඥානෙ උපද්දවනකොට හරි යථා තත්ත්වේ තමන්ට හිතට සංඥා වෙනකොට තමන්ට ඉබේම විරාගය ඇති වෙනවා ඒ හයිය ගතියින්. ඊට පස්සේ ඒක අනිත්‍ය මෙනී කරනවා. කොච්චර හයිය ගතිය ගොඩාක් තිබ්බත් අපි කියමු පෘථිවිය කියලා, කාලයක් ගිහිලා පෘථිවියත් විනාශ වෙනවා. ඒ කියන්නේ වතුර වලින් පිරෙනවා එක්කෝ එක්කෝ ගිනි අරන් විනාශ වෙනවා. එතකොට ඔච්චර විශාල ඝනගතියක් නැති වෙන්න සුළු නම්, ඔච්චර ලොකුවට තිබ්බත් අනිත්‍යටපත් වෙනවා නම්, එතකොට අපේ ගාව තියෙන පොඩියට තියෙන ඝනගතියෙන් හැදිච්ච දේවල් කොච්චර අනිත්‍යටපත් වෙන්න ඕනේද පින්වත්නි. මේ අපි උපාදාන කරන් ඉන්න අපේ කියන අක්මාව, අපේ කියන ඔය කන හරි ඇට හරි ඒ දේවල් කොච්චර මමයි කියලා ගන්න පුළුවන්ද, මාගේ කියලා ගන්න පුළුවන්ද? නෑ. මේක ටිකක් නිෂ්කලංකව දරන්න ඕනේ පින්වතුනි. එතකොට කවුරි Tamanට ගැහුවතින් බැන්නොතින් සැරකරොතින් මේ වේදනාව මට ආවේ කනේ ස්පර්ශයකින් කියලා හිතන්න ඕනේ. ඒකනේ කනේ ස්පර්ශයක්. එතකොට මේක හේතුවකින් තොර නෙමෙයි, හේතුවකින් තමයි හටගත්තේ. මොකක් හේතු වෙලාද? ස්පර්ශයේ හේතු වෙලා. එතකොට එයා දකිනවා අර ධාතුවල අනිත්‍යයත් එක්ක මේ ස්පර්ශය අනිත්‍යයි, මේ දැනීම අනිත්‍යයි, ඒ සංඥා වෙච්ච එක අනිත්‍යයි කියලා පින්වතුන්ලට දැනෙන්න ඕනේ. අනේ විඥානේ අනිත්‍යයි. එතකොට තමන්ට ඒක ශක්තිය ලැබෙනවා, ධෛර්යය ලැබෙනවා, ටිකක් හිත අදිෂ්ඨානෙන් ඒ සංඥාව අල්ලන් ඉන්න ඕනේ පින්වතුනි. ඔහොම හිතන් හිටියත් පින්වතුන්ලා හොල්ලන් නැතුව පොඩ්ඩක් ඇඟ රිලැක්ස් කරලා මේක බලන්න පින්වතුනි. ඔයගලන්ට මේක ගැලවෙන්න පුළුවන් අවස්ථාවක් වේවි. ඉස්සරහට කවුරි බනින තැනකට ආවම, තමන්ට ආසක කරන තැනකට ආවම මේක ප්‍රායෝගිකව කරන්න ලැබෙන. මේක මහා අස්තිපදෝපන සූත්‍රයෙන් මම මේ ගන්නෙ. මේක හැබැයි තමන් වෙනම කියවලා තමන් ඒ කියවන එක හිමීට කල්පනාවට දාලා තමන් ඒකෙන් තියෙන ලැබෙන සුවය දුකෙන් මිදෙන ක්‍රමයේ අත්දකින්න ඕනේ පින්වත්නි. ඊතර කවවරි තමන්ට තව එකක් තියෙනවා. මෙහෙම කවවරි බැන්නම ගැහුවම තමන්ට මොන හරි පරුෂ වචන කිව්වම බුදුරජාන් වහන්සේ කියලා තියෙනවා අර කියතින් හොරු කට්ටියක් එකතු වෙලා කපනකොට ඒගොල්ලන්ට යට හිතෙන්වත් කේන්තියක් ගත්තේ නැත්තොත් එයා මගේ ශ්‍රාවකයා කියලා. අන්න ඒක තමන් හිතන්න ඕනේ. එහෙනම් තමන් බලේ ශක්තිය චිත්ත ශක්තිය ඇති කරගන්න ඕනේ. මොන වේදනාවක් ආවත් මම අර විදියට බුදුහාඳුර සීපත් කරලා. බුදුහාඳුර සීපත් කරනකොට ධර්මයේ සංගරත්නයේ සීපත් කරනකොට උපේක්ෂාවක් හිතට එන්න ඕනේ. එහෙම එන්නේ නැතිකොට තමන් කලබල වෙන්න ඕනේ. මට මේක ලොකු අලාභයක් කියලා මෙහෙම සූත්‍රයේ කරන බුදු ගුණ වඩන ක්‍රමයකුත් තියෙනවා. බුද්ධානුස්සතිය වඩලා හිත පාලනය කරන. ඊට පස්සේ වතුරන වැగిරෙන ගතිය, වතුර ගතිය එකක් ධාතුවක් පින්වතුනි. එතකොට තමන්ගේ කියලා ගන්න වතුර ගතිය තියෙනවා, බාහිර කියලා ගන්න වතුර ගතියකුත් තියෙනවා. අභ්‍යන්තර තමන්ගේ කියලා ගන්න එක තමයි ගොඩක්ම ලේ කියලා හොම කිව්ව ගම තමන්ට හිතේ ලාවට මැවිලා පේන්න ඕනේ ඇත්ත. තමන්ගේ හමස්සේ මෙහෙම ලේ කියන දෙයක් තියෙනවා.
සැරව සොටු ඒ උපාදාන කරන් ඉන්න තමන්ගේ කියලා ගන්න මේ ඒ ඒ මොනවාද ඒ තමන්ගේ ශාරීරිය හැදිලා තියෙන මේක තමයි අභ්‍යන්තර වතුර ධාතුව. අභ්‍යන්තර වතුර ධාතුව ආ බාහිර වතුර ධාතුවේ වෙනසක් නැහැ. ඒක ධාතුවේ ඒ කියන්නේ ධාතුවක් පමණයි. අන්න ඒක දැන් හිතෙන් චුට්ටක් හිතන්න ඕනේ. ධාරු ගතිය මෙතන කියමු මුත්‍රා කියලා. ටොයිලට් එකට යනකොට ඒකේ ඒ වතුරට එකතු වෙනකොට අපිට හිතෙන්නේ නැහැ මගේ කියලා. හැබැයි ඇඟ ඇතුලේ තියෙනකොටත් ඒ ස්වභාවයෙන් තමයි තියෙන්නේ. මෙහෙම උඩ හුස්මක් අරන් යන හුස්මෙන් ඔක්කොම මහන්සි ගතිය, වෙහස ගතිය. ඒ යන හුස්මෙන් යන ගමන් මේක කල්පනා කරන්න ඕනේ. ඒ කල්පනා කිරීමෙන් Tamanට අතහැරෙනවාද කියලා බලන්න ඕනේ. නලල හරියට, හිත හරියට Tamanට සනීපයක් එන්න ඕනේ පින්වතුනි. හැබැයි මේක කරන්න පහසුවෙන් ඉඳන් ඉන්න ක්‍රමයක් තියෙන්න වෙනවා. ඉතින් කමක් නැහැ මෙහෙම හරි වඩා ගන්න පොඩ්ඩක් මම මේකේ පොඩි මේකක් දෙන්න ටේස්ට් එකක් දෙන්න බැලුවේ. මම මෙතනින් එහාට තව යන්නේ නැහැ. මොකද කට්ටියට අවශ්‍ය මම තව එකක් යන්නම් සතර සතිපට්ඨානේ පොඩ්ඩක්. මේක සූත්‍ර බොහෝම තැන් කීපයකින් අපිට මේ මාර්ගඵල ලබන්න පුළුවන්. ඒක එකට බුදුගුණ වඩලා, මෛත්‍රිය වඩලා ඊට පස්සේ තමයි හිත ටිකක් ප්‍රභාෂවර වෙනකොට තමයි අර විදියට මේක කරන්න පුළුවන් වෙන්නේ පහසුවෙන්. හිතේ වේදනාවල් වෙහෙස තියාගෙන මේක කරන්න බෑ පින්වතුනි. මේක සිද්ධ වෙන්නේ නැහැ. මේකේ සනීපයක් එන්නේ නැහැ. ඉතින් ඉස්සරහට වුණත් තමන් ඒ දැන් හිතන්න ඕනේ මං කොහොමද මේක හරියට දකින විදියට මගේ ජීවිතේ වෙනස් කරන්නේ. ඊට පස්සේ මං සාමාන්‍යයෙන් බුදුහාඳුර කියනවා ආශ්වාස ප්‍රාශ්වාස කරනකොට දිග හුස්මක් යනකොට එහෙම දිගට ගියා කියන අවධානයෙන් තමයි ඉන්නේ පින්වතුනි. කෙටියට යනකොට කෙටි හුස්මක් යනවා කියලා තමන් ඒක මොකක්ද ඒකට කියන්නේ. ගඟක් බලනවා වගේ නිකන් නොටිස් කරගෙන තමයි ඉන්නේ. ඒක කයගත සතියට අයිති බලන ක්‍රමයක්. මුළු හුස්මම බලාගෙන ඉන්නවා කියන ඒ කියන්නේ මුළු හුස්ම රැල්ල උඩ ඉඳන් යටට යනකොට, යටි ඉඳන් උඩට, මුල ඉඳන් අගට යනකොට, අග ඉඳන් මුලට යනකොට තමන් ඒ පුළුවන් තරම් ඒක තමන් දැනෙන හැම තැනකටම බල අවධානය යොමු කරගෙන ඉන්නවා. තැරවෙන තැන මේක තමන්ගේ හුස්ම සංසුන් වෙන විදියට වඩන්න බුදුහාඳුරු කියනවා. සියලු ඒ කායක සංස්කාරය සංසිඳන විදියට. එහෙම ඉන්න ගමන් ඔන්න මෙතනදී තමයි විදර්ශනා කරන්නේ. ඒක දැන් සිදුවීමක්නේ පින්වතුනි. කායේ කායනුපස්සී විහෙරති. තමන්ගේ කියන්නේ කය තුළ තමන් මේක ඇතුළ කියන්නේ තමන්ගේ තුල වෙන හුස්ම ක්‍රියාවලිය හෝ බාහිරින් අනිත් අයගේ හුස්ම රැල්ල වැඩ කරන හැටි අභ්‍යන්ත තමන්ගේ හෝ අනිත් අයගේ වැඩ කරන හැටි තමන් හිතට අනුමාන කරන් කල්පනාවේ යෙදෙනවා පින්වත්නි. මේක විදර්ශනා නුවණ ඇති කරන්න කල්පනාවේ යෙදෙන හැටි. ඒ ශාරීරික කොටස් හට ගැනීම කල්පනා කරනවා. හටගන්නේ කොහමද? මේ හුස්ම රැල්ල කොහමද ගමන් කරන්නේ? ආහාර වලින් සපෝට් එකක් ලැබිලා තිනවා. පෙර විපාක කර්ම විපාකයක් හැටියටයි මේ හුස්ම මේ විදිහට ගමන් කරන්නේ පින්වතුනි. ඒක තමයි හේතු. ඒතර කර්මයි ආහාර නොලැබුණොතින් හේතුව නැති වෙනවා. ඔය යම් දෙයක හටගන්නේ කොහමද නැති වෙන්නේ කොහමද කියනකොට තමයි ඔතන ධම්මානුපස්සනාව. එතකොට තමන් ඒ වෙලාවේ හිතනවා මේ හුස්ම රැල්ල ඔහෙ බලන්ඩ නිකන් තියනවා පමණයි. ඒක දැනුමකට පමණයි තියෙන්නේ. දැන් තමන් ඒක උපාදාන කරන්නේ නැහැ. ඒ හුස්ම රැල්ලටවත් ඒ කිසි දෙයකටවත් ලෝකේ ඒ ශාරීරිය පාවිච්චි වෙලා එන තමන්ගේ සම්පූර්ණම අතහැරීමක් සිද්ධ වෙනවා. එහෙම කල්පනා කරනකොට.
මම මේක වැඩිදුර යන්නේ මොකද මං හිතන්නේ පින්වතුන්ලට මං හිටියා ටිකක් ගොඩක් යන්න හැබැයි සෙනග ගොඩක් මේ ඉඩ කඩ මදි ඔහොම පොඩ්ඩක් ඒක කරමු මාත්‍යමේ මේ සිවුර අයින් කරන්න මං තව එක භාවනාවක් ඕම ඉන්න ගමන් පින්වතුන්ලට පේන්නම කරනවා දස් හතරේ නගස් කඳු වැටි අස්සෙන් එනකොට මට පිහිට වෙච්ච සූත්‍රයක් තිබ්බා. මේ ශාරීරිය සම්පූර්ණයම තුවාල වෙලා මෞසකොළ වලින් තරවිලා වසවිස වැටිලා ඒ ප්‍රායෝගිකව පිහිට වෙච්ච එක තමයි එදායින් පස්සේ හැමදාම මම මේක වඩලා තමයි වැඩෙනවා හැමදාම. අනත්ත ලක්කන සූත්‍රෙන් ස්කන්ධාදි වශයෙන් බලන එක. ඒක මම දැන් කරනවා පින්වතුනත් එක්ක. එළියෙන් අනුමාන කරනවා වගේ රූපම් භික්කවේ මාත්‍යමික ඇහෙනවනේ. රූපම් භික්කවේ අනත්තා. මොන ලෙඩ දුකක් ප්‍රශ්නයක් තිබ්බනම් හරියට කරනවා නම් මේක පින්වතුනේ මේක තරම් විසඳුමක් නෑ මේ ලෝකේ. රූපම් භික්කවේ අනත්තා. මෙහෙම ඇඟ රිලැක්ස් කරන ගමන් හැබැයි පින්වතුන්ලා ඉන්න මේකෙදි අමාරුයි ටිකක්. හැබැයි අපි පොඩි ට්‍රයි එකක් කරමු. හාමුදුරුවොත් එක හැමදාම නැනේ. රූපම් භික්කවේ අනත්තා. එහෙම බලනකොට ඒක බලන්න ඕනේ හිතෙන්. මේ මෙලියෙන් බලනවා වගේ. බුදුහාඳුර කියන රූපය Tamanටයි තිනේ කියලා. මේම කතා කර කර කියන්න අමාරුයි පින්වතුනි. විතර්ක නැතුව බලන්න හිතෙන් කරන එකක්. හැබැයි මම පිංගුතුලට මේක try කරනවා. රූපම් භික්කවේ අනත්තා. රූපං චහිදම් භික්කවේ අත්තා. ඇයි ඔක ඔයගලන්ට අයිති නැත්තේ? ආබාධය. ඒක ආබාධයටපත් වෙනවා. එහෙම එක වචනයක් කිව්වම තමන්ට මැවිලා පේන්න ඕනේ. නාකි වෙන හැටි. ලෙඩ හැදෙන හැටි. සංවත්තේය ලබ්බේත ච රූපේ එවම් මේ රූපං හෝතු රූපේ මෙහෙම වෙන්න එවම් මේ රූපං මා හෝසීති රූප මෙහෙම නොවෙන්න කිව්වට අන පිළිපදින්නේ නැහැ පින්වතුනි නාකි වෙන්න එපා අසනීප වෙන්න එපා කිව්වට වෙන්නේ නැහැ ඒක හිතෙන් බලන්න ඕනේ එලියෙන් බලනවා වගේ තමන්ගේ රූපය අත්හැරගෙන වේදනා සංඥා සංකාර විඥාන භික්කවේ අනත්තා විඥානං චෛතං භික්කවේ අත්තා අයියෝ කොගලන්ට අයිති නැත්තේ දැනෙන දැනීම් සංඥා වීම් හිත හිත මොකද ඒක ආබාධයටපත් වෙන හින්දා තමන්ට මෙහෙම දැනෙන්න කිව්වට එහෙම වෙන්නේ නැති හින්දා මෙහෙම වෙන්න එපා කිව්වට ඒක නොවෙන්නේ කොච්චර නිදහස්ත පින්වතුනි මේ මොහොතේ වුණත් තමා මොන හරි අල්ලන් ඉන්නවනම් මොකකින් හරි කාය වේදනාවක් හෝ මානසික වේදනාවකින් වෙහෙස වෙනවනම් තමන් එතනට ගැලපුවකින් අතරින් බලාගෙන තමන් දැක්කොතින් එතන ඥාන ලෝක කියලා දෙයක් නෑ කර්ම වලින් හැදිච්ච ශරීරයක් මොකද මේ කර්ම ඇති මේ පින්වතුන් ලැබ සංඥා වෙන්න එහෙම තියෙනවා නැති වුණා නම් මෙම හමු වෙන්නේ ඊට පස්සේ රූපම් භික්කවේ රූප වේදනා සංඥා සංකාර විඥාන නිත්‍යං වා අනිත්‍යං වාති මේක දෙවනි විදියට මෙනී කරන්න ඇති බුදුහාඳුරට උත්තර දෙන්න නම් මේව බුදුහාඳුර අපෙන් ප්‍රශ්න කරනවා මේක නිත්‍යද අනිත්‍යද තර අපි උත්තර දෙන්න නිකන් ගිරවෙක් වගේ කරන්නේ අපේ තියා බලනවා දැන් දැන් මේ මොහොතේ බලන්න නැති වෙන්නේ නැතුව මේ ශරීරයේ තියේද පින්වතුනි මේ දැනීම් තියේද අනිවාර්යයෙන්ම නැති වෙනවා
අනිත්‍යම් බන්තේ යම්පන අනිත්‍යං දුක්ඛං වාතම් සුඛං වාති. මෙහෙම අනිත්‍යටපත් වෙන දේ දුකද සැපද? තමන්ට මොනවා හරි අත්දැකනං, හිතකින් අත්දැකනං ඒක අනිත්‍යටපත් වෙනවා නම් අනිවාර්යයෙන්ම දුක එනවා ඒකින්. යම්පන අනිත්‍යං දුක්ඛං, මේ අනිත්‍යට දුකටපත් වෙන දේ නේතම් මම නේසෝ හම්මස්මි නමේසෝ අත්තාති. මේක මමය මගේ කියන්න පුළුවන්ද? බෑ පින්වතුනි. ඔයගලන්ට මගේ මනස දැනෙන්න තමන්ට ඔක්කොම ප්‍රශ්න විසඳෙනවා. තමන් එළියෙන් බලනා වගේ තමන්ගේ මනස තමන්ගේ කියලා ගැනෙන්නේ නැහැ. රූප වේදනා සංඥා සංකාර විඥාන අතීත අනාගත පච්චුප්පන්න. දැන් මෙතෙක් වෙනකල් පහළ වෙච්ච තමන් කියලා ගත්ත රූපවල දැනීම් සංඥා වීම් ගෙවල් දොරවල ළමයි වෙන්න පුළුවන්. එක එක ගහගත්ත ඒවා වෙන්න පුළුවන්. බැනගත්ත ඒවා වෙන්න පුළුවන්. මිනිස්සු හොඳ කියපු ඒවා වෙන්න පුළුවන්. ඒවා සංඥා සංකාර. ඒවා පොඩ්ඩක් අනුමාන කරන්න ඕනේ. අතීත ඉස්සරහට පහළ වෙන ඒවා හිතන්න ඕනේ. අනාගත පච්චුප්පන්න. දැන් මේ මොහොතේ දැන් මේ කතා කරනකොට මේ දැනෙන දේ මේ මොහොතේ අජත්තං වා බහිද්දං වා තමන්ගේ කියලා ගන්න අනිත් අයගේ කියලා ගන්න ඕලාරිකං වා සුකුමං වා ගොරෝසුවට තියෙන හීන සුකු ඕලාරිකං වා සුකුම ගොරෝසු වෙයි ගොරෝසු කිව්වම අපි කියමුකෝ තල්මහේගේ අලියෙක්ගේ කියලා සුකුමං වා ඕලාරිකං වා හීනං වා ඕලාරිකං වා සුකුමං වා ඒ කියන්නේ සුකුම කිව්වම මයික්‍රෝ ඕගනිසමයක් වෙන්න පුළුවන් කූඹියෙක් වෙන්න පුළුවන් එයාගේ ශරීරයේ දැනින්න දේවල් හීනං වා පනීතං වා හීනකුවම පහත් අපායේ රූපයක් වෙන්න පුළුවන් ප්‍රණීතං වා දේව බ්‍රහ්ම රූපයක් වෙන්න පුළුවන් දැනීම් වෙන්න පුළුවන් ඒක අනුමාන කරන්න ඕනේ පිංවතින් නේතම් මම නේසෝ හම්මස්මි නමේසෝ වත්තාති මේක මමය මගේ කියන්න බෑ මේක තැම්පත් වෙවි පිංවතුනි ඔව පිරිසුදු ඒවා පිරිසුදුවෙන් තමයි දකින්නේ කිලුටු ජීවිත ගත කරලා ඔව කවදාකවත් දකින්න හම්බෙන්නේ නැහැ දැන් මේ පියවරට පියවරක් ගන්න ඕනේ අපෙන් වෙන සියලු අඩුපාඩු එකෙන් එකට අයින් කරන්න වෑයම් කරගෙන ගියොතින් තමන්ට මේ සිසිල් කරන සුවපත් කරන බුදුහාඳුරෝ ජීවමාන කරන විද්‍යමාන කරන තමන්ගේ මනසේ ඒ ඥාන ශක්තිය පහළ වෙන්න ඕනේ. ඒවම් පස්සං යථා භූතං බුදුහාඳුරට පස්සේ කියනවා නිබ්බින්ද ඒ කියන්නේ ඔය ඔක්කොම රූපවල වලට ඇලෙන්නේ නැහැ. නේතම් මම නේසෝහම් අස්මි නමේසෝ අත්තාති. ඒව මේතං යථා භූතං රූපස්මි පිත නිබින්දති වේදනාය පිනිබින්දති සංඥාය පිනිබින්දති සංකාරේසු පිනිබින්දති විඥානස් පිනිබින්දති. තමන්ට මේ රූප වේදනා වලින් කලකිරෙනවා තවත් අතරෙනවා විරච්ඡති නිරෝධේති නිබ්බානන්ති සංඛාරා පරම දුක්ඛ නිබ්බානං පරමං සුඛ. තමගේ මනසේ තං සන්තං හේතං පනීතං මේක සාන්තයි මේක ප්‍රණීතයි සබ්බ සංඛාර සමතෝ පටිසකෝ තන්නකයෝ විරාගෝ නිරෝධෝ නිපානන්ති සංඛාරා පරම දුක්ඛ නිපානං පරමං සුඛ. මේ විදියට සූත්‍රයක් අරගෙන තමන් අනාගතයේදී ඊට පස්සේ ඒක මෛත්‍රියට හරවන්නත් පුළුවන්. මේ ලැබෙන සාන්තිය නිවන් සුවය මගේ හිත සැහැල්ලු වෙන එක, ලෝභය නැති වෙන එක, ද්වේෂය නැති වෙන එක, මෝහය නැති වෙන එක මටත් නැති වෙන්න මේ වටපිටාවේ ඉන්න වැල්ලවත්තේ මේ සියලු පිරිසට ඒගොල්ලන් හිතවලට ලෝභ දෝෂ මෝහ දුරු වෙන්න මේ ඉන්න අය විතරක් නෙමේ හෙලිකොප්ටරකින් යනවා වගේ වැල්ලවත්ත පුරා ඉන්න මිනිස්සු
ඒගොල්ලන්ට ලෝභය, ද්වේෂය, මෝහය නැති වෙන්න. ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයේ කූඹි වගේ පේන්න ඕනේ, හිතෙන්න ඕනේ. ඒගොල්ලන්ටත් ලෝභය, ද්වේෂය, මෝහය නැති වෙයි. කොළඹ විතරක් නෙමෙයි, ගම් නියම් ගම් ලංකා පුරාමින මිනිස්සුයෝ, ඉන්දියාවේ ප්‍රාන්ත වලින් ඔක්කොම මිනිස්සුයෝ, නේපාලය, ටිබෙටය, චීනය, රුසියාව, මිඩ්ල් ඊස්ට්, මෙඩිටරේනියන් එක, අප්‍රිකාව, යුරෝපය, නෝර්ත් ඇමරිකා, සවුත් ඇමරිකා, ඔස්ට්‍රේලියා, ඔක්කොම මනුෂ්‍ය වර්ගයන් එළියෙන් බලනවා වගේ ලෝභ දෝස මෝහ දුරු වේවා, නිවන් සුවයත් වේවා. ඒ මනුෂ්‍ය විතරක් නෙමෙයි, සියලු සත්ව ලෝකවලින් සත්තු, යක්ෂයෝ, ප්‍රේතයෝ, භූතයෝ, කුම්භාණ්ඩයෝ, පිසාචයෝ, අවිච්චේ පාතාල ලෝකේ ඉඳන් පදුම වේතරාණි, ඒ ලෝකවල වල සත්වයන්ට මනුෂ්‍ය ශරීරයක් ලැබිලා නිවන් මඟ ගමන් කරන්න බේවා. චතුමහරාජික තාවතිමස තුසිත යාම නිමාතරති. බ්‍රහ්ම පුරෝහිත, ඒ කියන්නේ ඒගොල්ලන්ගෙත් ලෝභය එළියෙන් බලනවා වගේ චිත්‍රරූපයක් අරන් ලෝභ දෝස මෝහ දුරු වේවා. බ්‍රහ්ම පුරෝහිත, බ්‍රහ්ම පාරිසජ්ජ, මහා බ්‍රහ්ම, ඒ කියන්නේ ඒගොල්ලන්ට ලෝභය, ද්වේෂය නැහැ, මෝහය තියෙනවා. මෝහයත් ඒගොල්ලන්ට දුරු වෙන්න හේතුඵලයෙන් හටගත්ත ජීවිත එහෙන සම්පූර්ණ මනස නිදහස් වෙන්න නිවන් ධාතුවට හිත පිට. ඒගොල්ලන් එතන එනවා විරු, මොකද්ද වේහප්පර ආබස්ස අකනිතා බ්‍රහ්ම ලෝක දක්වා නේ සංඥා නාසඤ්ඤා. ඒ ලෝකවල එළියෙන් බලනවා වගේ සියලු ලෝක තලවල් ලෝභය, ද්වේෂය. පින්වතුනි, දැන් කේට්ටුව ගාව ඉන්න අයත් ඔක්කොම, ශාලාව දෙකේ ඉන්න අයටත් මේවා ප්‍රායෝගිකව වඩන්න ලැබෙන්න, මේ ආපු සියලු දෙනාටම මට තව වෙලා යන්න පුළුවන් මම හිතන්නේ දැන්. එහෙනම් පින්වතුනි, මම ඕමම් අදිෂ්ඨාන වෙනවා, ලොකුම අධිෂ්ඨානය ඔගලන්ට මේක කරගන්න ලැබෙන්න අනාගතයේදී. ආයි දවසක් අපි හම්බවේ. මාත් මන් බලනවා මගේ අඩුපාඩු නැති කරගන්නට, පිංගතුන්ලගේ අඩුපාඩු නැති වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔව්, මේක ටිකක් හොඳයි. ඔය මම යන් තැන්වල වැඩි ලයිට් නැහැ, අමුතු ලෝකයක් එතන. මේ කාම ලෝකෙකින් වැඩි සම්බන්ධ වෙන ඒක අපි මවල හරි හිතන්න ඕනේ. ඔෆිස් වල මං ඉන්නකොට එහෙම කරා. ඒක මං හිතුවා මෙහෙම, ඒ කියන්නේ මං හිතෙන් හිතුවා මං හිමාලයෙන් හිතේ ඉන්නේ මේ පින්තූර තියාගෙන, ඒක මේ හිමාලයේ ඉන්නවා කියලා හිතාගෙන මං එහෙම හිතන්න ඕනේ. එතකොටයි අපි ඒවට යැවෙන්නේ අනාගතයේදී. මං තව වෙලා වැඩි කතා කරන්න යන්නේ නැහැ පින්වතුනි. ඒ සමාධි සෝයයි අතරීමේ ප්‍රැක්ටිස් එකයි තමන්ට පිහිටන්න. මේ ආපු සීළු දෙනාටම ධර්මයේ ශාන්තියක් වෙන්න. ඒ කොහේ හරි එළියේ හිටියත් එන්න බැරි වුණ අයටත් ආශිර්වාද වෙනවා. කලබල වෙන්න එපා. තමන් කාවත් ගොඩ යන්න ගන්න එපා පින්වතුනි. තමන්ව ගොඩ ගන්න. තමන් ගොඩ ගන්නවා කියලා හිතනවා කියන්නේ ඒගොල්ලන්ව වලිය දාන වැඩක්. තමන් ධර්මයට බාර දෙන්න, අතහැරීමට බාර දෙන්න. ඉස්සර මගේ ආච්චි බලන්න ගිහිල්ලා, මගේ කියලා කියන්නේ වහරචින්,
ඉතින් ආච්චිව බලාගත්තේ attendance ලා වගේක්. මට ඒ වෙලාවේ මෙහෙම හිටියනම් මං ගිහව නැතු හිටි මහන වෙලා නැතු හිටියනම් බලා ගන්න. ඉතින් මම ඒ වෙලාවේ පිරිත් කියලා ආශිර්වාද කළා. බුදුහාඳුනගේ පිළිරුවට අදිෂ්ඨාන කරනවා මම ඔබ වහන්සේගේ ගමනක් අතරගෙන යන ගමනක් මේ ගමන් කරේ. මේ ගමන් කරපු ගමන් කිරීම ඒකට බාරයි මේ ඥාතියව. ඉතින් තමන්ට හිතන්න වෙනවා දුර දිග. තමන් අතරිනකොට තමගේ සතර වර්ගයාම ගොඩ එනවා. ඒ අවබෝධය තියාගත්තොත් ලොකු සතර වර්ගයක් වම ඥාති නොවිච්ච කෙනෙක් මේ ලෝකේ නැහැ. මුළු මනුෂ්‍ය සංහතියටයි ලෝක සත්වයාටයි සත්වයන්ටම තමන් ගොඩ එන්න මහා ලොකු ශක්තියක් වෙනවා. ඒ ශක්තියක්